සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති මහාචාර්ය රේරුකානයේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිිතයි. පෙරවදන බුරුමජාතික වූ වින්‍යලංකාර හිමපාණන් ලක්තිව සැපැත්වූයේ මෙහි නැවතීමේ අදහසකින්න වෙයි එකල ලංකාවේ වෙහෙර විහාර වන්දනාව සඳහා පැමිණි බොහෝ විදේශකයන් අතර උන්වහන්සේද කෙනෙකි විස්තර පසු ලිපිවල පළවෙයි. ඒ විසිවන සියවස මුල්මය ක්‍රෂ්තුවර්ෂ එද්දාස් නමසය එකේදීය. වස්කාලේ වස්වසමින් හා රුවන්වැලි මහස ප්‍රතිසංස්කරණාදී කටයුතුවලට සහායවෙමින් පයින්ම ගමන් කරමින් දීර්ග වන්දනා ගමනක යේෙදී ශ්‍රීපාද වන්දනාවෙන් පසු ආපසු සිය රටබලා වඩිනා උන්වහන්සේ පොකුණුවිට ප්‍රදේශයේ නවාතැන් ගැනීම ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ භාග්‍යියකි එවකට නිකාය ත්‍රය තුළ ක්‍රියාත්මක වූ බේදකර ගතිලක්ෂණ වලින් කම්පිතව සිටි බෞද්ධයන්ට බුරුම හිමියන්ගේ පැවතීම් කොතරම් සිද්ගත්තේදයත් උන්වහන්සේ නවතාගෙන මහා පින්කම් කිරීමටත් කුලදරුවන් පැවිදි කිරීමටත් පටන් ගත්තෝය ුුවවිට ශ්‍රී නිනයාාලංකාරාමයේ සීම බන්ධනය කර විසිහත් නමක් පැවිදි කිරීමෙන් ආරම්භ වූ ශ්‍රී විෙනයාලංකාර වංශය අද දක්වා සසුනට කර ඇති සේවය අගය කිරීම, ලිහිල් බසින් දහම්පොත් රැසක් ලියා දෙදස්පන්සය බුද්ධජයන්තය වෙනුවෙන් අති විශාල සේවයක් කර අපවත් වී වදාළ ්‍රருකාණ சන්ந்தවිමල නාහිවිපාණන්ගේ அභාවෙන් දෙවන සංවත්සල තිංකමේ අංගයක්සේ ඉටුකිරීම සුදුසුයයි සිතුුවමු. අගුත්‍ර නිකාය නවකනිපාතේ නவாගුපෝසත සූත්‍රය අනුව අටසිල් හිී හා මෛත්‍රී භාවනාවේ எෙද වූ නவாග උපෝසத සීලයේ සමාදන් කරවීමෙන් බොරුම හිමියන් කළ ශාසන සේවය ඉවසිය නොහැකිව වාදකරුවන් එවීමෙන් හා නවාංග උපෝසතය නමින් එද්දාස් නමසය පහේදී විවේචන පොතක් පලකර වීම ලාංකික භික්ෂූන් වහන්සේගේ පළමු ප්‍රහාරය බොරුමහිමියන්ට විරුද්ධව එල්ලවිය න්වහන්සේ තමන්ට ලැබුණු පිරිකර ආදිය පිරිනමා දීමට සැලසූ මහා දනට නොවැඩීමෙන් දෙවන විරෝධතාවය එල්ල කළ නමුත් වස්කඩුවේශ්වී සුභූති නාහිමියන් ඉදිරිපත්ව සියක් නමක් වඩමවා ඊට සහයදීමෙන් එම භියෝගද ජයගන්නට විනියාලංකාර හිමියන්ට හැකිවිය මහනුවර යුගයේ ශාසන පරිහානයෙන් පසුව සරණංකර සංගරාජ හිමියන්ගේ උත්සාහයෙන් ලක්දිව යළි භික්‍ෂු ශාසනය පිහිට වූ නමුත් ප්‍රතිපත්තිය අභිබවා ආමිසය පමණක් මතුවී පැවතියේය ශ්‍රවද්ධාවෙන් ආමිස පූජාවේ යෙදන අතර ඊට වැඩි උනන්දුවකින් ප්‍රතිපත්ති ශාසනය ආරක්‍ෂාකිරීමේ වැදගත්කම සලකා බුරුමජාතික භික්‍ෂූන් වහන්සේ ප්‍රජේත කළ භාවනාමාර්ගයට විරුද්ධව තෙවන අභියෝගයක්ද එල්ලවිය. බෞද්ධ භාවනා ක්‍රමය හා අලුත් බුරුම භාවනාව නමින් එද්දාස් නමසිය පනස් අටේදී ත් ධර්මදර නාහිමිවරුන්ගේ ලිපි අතුළ පොතක් පලකිරීමෙන් මේ විරෝධතාව දැඩිව එල්ල කරන ලදී භාවනා මධ්‍යස්ථාන සෝවාන් ෆැක්ටරි නමින් හැඳින් වූ පොත රේරුකානේ නාහිමියන්ගේ භාවනා පොද්ද ඊට අනුබල දෙතියයි නිර්ධය විවචනයට ලක් කළහ සතිපට්ඨාන භාවනා විවේචනය ලියවනේ ඊට පිළිතුරු වශයනිි. මේ සියලු විරෝධතා වලට කරුණු සහිතව පිළිතුරු දීමෙන් හා නොබියව සසුන් කටයුතුවල යෙදීමෙන් කලක්යැනවිට සත්‍යය පැහැදලි කිරීමට හැකි විය. හුදු තම ක්‍රියාමාර්ග සසුනේ පැවැත්මට මිස ලාබ සත්කාර ලැබීමේ මගක් නොවන බව ේච්ච ීවිකාාවෙන් තහවුරු කළ விනயாලංකාර පරபොල ක්‍රමෙන් සියල්ලන්ගේ ප්‍රසාදයට පත්වූහ. ඇමෙරිකන් ජාතික හන්රිස්ටියල්් ඕල්කතුමා, ටිවෙජ්ජාතික ඇස් මහින්දහිම යාදීන් කළ ජාතික ආගමග මෙහවරට නොදවිනි ශාසන පුුණරුදයක් කළ විනයාලංකාර හිමියන් අල්පේච්ච වහා නිශ්බ්දව තම කටයුතු කළ නිසාම ඉතිහාසේ සටහන් නොවීය රුවන්වලිසෑ චුඩාමානිික්‍ය සැපයීම ශ්‍රී දළදා මාලිගේට විහාරමන්දිරයක් තැනීම උන්වහන්සේ නිසා භාවනාක්‍රම ප්‍රචලිත වීම තුළ ඇති වූ සසුන්දියුණුව එසේ අමතක කළ හැකි නොවෙයි උන්වහන්සේගේ සිසු පරපුරෙන් ඇති වූ ශාසන දීපක කටයුතු අතර භාවනා මධ්‍යස්ථාන සහ ප්‍රේරුකාණය මහනාහිමියන්ගේ දහම් පොත් සම්පාදනයද විශේෂස්ථානයක් ගනී ඒ අතරම මිෂනාර අධ්‍යාපනයෙන් දේශීත්වය අමතක කර බුද්ධාගමත් ජාතිකත්වයත් හැල්ලිුවට ලක් කරනවුන්ට පිළිතුරු දෙන්නටත් ඒ සඳහා දේශය ඔගතුන් ඇතිකරගත් සංවිධානයන්ට උදව්දන්නටත් විනියාලංකාර පරපොල කටයුතු කර ඇති බව ප්‍රේරුකාණ නාහිමියන් Sස් බ්ඩාරණයක ශ්‍රීමතානන් පිහිට වූ සිංහල මහසභාවට ප්‍රාදේශීව උදවකිරීමෙන් හා සංගරත්නය නමින් ධර්ම විජය පුවත් පතට එදදාස් නමසය පනස් පහේදීලියූ ලිපිවලින් හා ජාතිය පුවත් පතඩලියූ ලිපිවලින් පෙනේ පරපපුරයේ විශේෂ සේවාවක් කළ හිමිවලන් වසයෙන් අරංගල සිරිදම්ම උඩුවේ විමලරන්සිකාාපිටියයේ සුමතිපාල දෙවනුවර ඥානවාස රේරුකානයේ අරියඥාන ඇමු ශ්වීකාවිශ්වර රේරුකානයේ චන්දවිමල ආදී නාහිමිවරුන් සටහන් කළ හැකිය නුත් වඩා ප්‍රකටවන්නේ ජාතියට හා ආගමට වන සියලු අභියෝගයන්ට නොබියව පිළිතුරු දෙමින් ජනතාාවතර බුද්ධර්මය ගැන හැඟීමක් ඇතිකිරීමට මහත් උත්සාහැක යෙදුණු ්‍රේරුකානයේ චන්දවිමල නාහිමියෝය. උන්වහන්සේගෙන් පසු මහානායක දූරයට පත් හේනේගම කල්්‍යානසිරි නාහිමියන්ද එය තහවුරු කරන්නට මහත් උත්සාහයක් ගත්තේය විදේශකයන්ට නැතුවීමේ සිට විසිවන සයවසේ මුල්බාගේ දක්වා විදේශිකයන්ගේ කැහැටට ලක් වූ බුදු සමය ඉන් පසු තවමත් නිසි සැලකිල්ලක් නොලබා දුෂ්කරව රැකිෙන බව නොරස්සහැකි අපරටේ අන්‍යතාව රැකෙන එක්කංගයක්පුූ බුද්ධාගම ඊට නිසියරින් පෝෂ්ණී කිරීමේ වගකීම දරන අමාත්‍යංශයක් පවා තිබුනද පැවරෙන අභියෝගය භාරගණන තරම් සවිමත් මානසිකත්වයක් වග කියවයුත්තන් තුළ නොතිබීම නිසාදෝ බුද්ධාගමත් භික්‍ෂූන් වහන්සේත් ඔවුන් තුළම හැල්ලුවට ලක්වනු කොතෙකුත් දක්නට ලැබේ සිංහල බෞද්ධයන් වශයෙන් අන්‍යාගම් වලට හා ජාතිකත්වයට ගරු කරනමුත් අපේම් ආගමහා ජාතිය පිළිබඳව හැල්ලුවෙන් සිතීම ජාතික අභාග්‍යකි විධාකාරයෙන් බෙදේසිරින භික්‍ෂූන් වහන්සේ දේශපාල නායකිය නුත් නිසා සියලු අන්‍යතා නසාගන්නා ජාතියක් බවට පත්ව සිරින අප ලාංකේගයන් වශයෙන් සමඟිවීම අගේ වටහාගන්නේ කවදාද. මේ පොත විනියාලංකාර ගමන්මග නමින් මුද්‍රණය කිරීම අපේ මුල් අදහස විය. එහෙත් ප්‍රේරුකාණේ නාහිමියල් ලියූ පොත්හා ලිපි කීපයක් එකතුවක් හිමියන්ගේ නමින්ම මුද්‍රණය කරන විට එසේ වෙනස් නමක් ආරුඩ කිරීම අයෝගයයි කල්පනා කර, මේ නමින් මුද්‍රණය කළෙමු කෙසේ නමුත් මේ සියලු කෘතිවලින් ප්‍රමභු වන්නේ විනියාලංකාර ගමන් මග බව පැහැදිලිය. විනියාලංකාර හිමියන් ප්‍රමුඛ එම පරපුරෙන් වූ ප්‍රධාන සේවාවන් අතර, ප්‍රතිපත්ති ශාසනය ඉස්මතු කිරීම, භාවනාහා සීල සමාධානය, දදා මැදුරේ සංවර්ධනය රුවන්වලි සෑහි සංවර්ධනය ජාතික ආගමික කෙටියුතු පිළිබඳ උද්‍යෝගය දහම් පොත්පත් සැපයීම ප්‍රධාන වශයෙන් අගේ කළ හැකිය. මේ පලකිරීම විනිාලංකාර පරපුරටත් රේරුකාණ නාහිමියන්ටත් ප්‍රනාාමයක් වේවා. විනිාලංකාර ගමන් මගේ ශවේජන නිකායක භික්‍ෂූන් වහන්සේයට ආදර්ශයක් වේවා. සියලු බොදුනුවන්ගේ සත්‍යාවබෝධයට උපකාරයක් වේවා. මේ සංග්‍රහය සකස්කිරීමේලා ම උනන්දු කරවූ රේරුකානේ මහනාහිමියන් ගත් ආගෙමික ක්‍රියාමාර්ග තවදුරටත් සරුකොට තහවුරු කරන්නට මහත් උත්සායක් යෙදෙන විහාරාරාධිපති කිරියොරුවේ දම්මානන්දහිමියන්ටත් සෝදුපත් කියවූ මාලිනීටත් සංසෝදිිද පිටු සැකසීමට පරිගනකාකුරු ලංකල හොරන රුමායා ග්‍රැෆිකී සලාලිය ජයකොඩි මහටාතත් මුද්‍රණයේ සහය වූ සිකුරු ප්‍රකාශක ගිහාාන් අනුරුවංග ජයවදධන මහතා ඇතුළු කාරය මණ්ඩලයටත් සුති වන්තවෙමි. තිසරණ සරණයි. සීතන්පුලි ආරච්චි කරුලේකම් ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය දෙදස් අට ජුලි විසිහය පොකුුණු විටදීය. සතිපට්ටාන භාවනා විවේචනය ප්‍රථම මුද্්‍රණය එද්දාස් නමසය පනස් අට මහාචාරය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාධිතයි නිධානය මේ පොත ලියව්වේ කුමකටද මා විසින් මේ පොත ලිය්වයේ භාවනා මධ්‍යස්ථානයක් අල්ලා ගැනීමේ අදහසින්ද නොවෙයි අපට ඇති භාවනා මධ්‍යස්ථානයක් අන්ඥන් අල්ලා ගනිත්‍යය යන බියනිසාත් නොවේ අපට භාවනා මධ්‍යස්ථාන නැත අප විසින් මේ භාවනාව පුහුණු කරවන පිරිසක් අනුත් අල්ලා ගනිත්‍ය යන බියනිසාත් නොවේ අප විසින් මේ භාවනාව කාටවත් පුහුණු කරන්නේ නැත අලු දායක පිරිසක් අල්ලා ගැනීමටත් නොවේ මේ භාවනාව ප්‍රචාරය කරන මහාසී තෙරුන්වහන්සේ හා අපගේ ඇති සම්බන්ධයක් නිසාද නොවෙයි. ඒ තෙරුන් වහන්සේ හා මා කතා කර ඇත්තේ එක් දෙනක් පමණකි. මේ භාවනාව පුහුණුකරවන භාවනා මධ්‍යස්ථානයන් හා, අප අතර ඇති සම්බන්ධයක් නිසාද නොවෙයි. මේ භාවනාව කරවන පුද්ගලයන් හා අපේ ඇති මිත්‍රකමක් නිසාද නොවේ යම් කිසිවකුවිසින් කරනලද ආරාධනාවක් හෝ පෙළඹවීමක් නිසාද නොවෙයි මේ භාවනාවට විරුද්ධ අයහා අපගේ ඇති වෛරයක් නිසාද නොවෙයි එ අයට රිදවීමේ අදහසින්ද නොවෙයි මේ විවේචනයෙන් සමහරුන්ගේ සිත් විදෙන්නටත් බැරි නැත එසේත් නොවන පරිදි විවේචනයක් කිරීම අපහසුය කිසිවෙකුගේ නම්ගම් මෙහි සඳහන් කර නැත එසේ කරන ලද්දේ හැකිතාක් අනුන්ගේ සිත් රිදවීමෙන් වලකනු පිණිසය කාලාන්තරයක් යටපත්වී තිබූ මේ භාවනා ක්‍රමය බුද්ධජයන්ති කාලයේ අප රටට පැමිණීපෙන් සිද වූයේ ඉමහත් ්‍යාපතකි දැනට මේ භාවනා ක්‍රමය පවතින්නේ සුළු පිරිසක් අතේය. බලවතුන් නගන ප්‍රශ්නවලට සෑහෙන පිළිතුරු දීගන්නට ඒ අය අසමර්ථ වුවහොත් සමහරවට මේ උතුම් භාවනාක්‍රමය නැවතත් අපරටින් තුරන්වන්න ඉඩ තිබෙයි. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මාවිසින් මේ පොත ලියව්යේ මේ භාවනාක්‍රමය මේ රටින් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවැත්වීම පිණිසය. මීට ශාසන ස්ථකාමී රේරුකාණයේ චන්දමිමල ස්තවීර එද්දස් නමසය පනස්සට ජනවාරි දොළහ පොකුණුවිීට ශ්‍රී විෙනයා ලංකාරාමයේදීය සතිපට්ඨාන භාවනා විවේචනය නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාතිහ තුවං බාහිය ආධිමේව විසෝදේහි කුසලේසු දම්මේසු කෝචාදි කුසලානන් දම්මානං සීලංච විසුද්ධං දිට්ඨංච උජුකා. යතෝකෝතයේ බාහය සීලංච විසුද්ධං භවිස්සති දිට්ටිංච උජුකා. තතෝතුවං බාහය සීලං නිසාය සීලේ පතිට්ඨාය චත්තාාරෝ සතිපට්ඨානේ භාවෙයාස. සතිපට්ටාන සංයුක්තයෙන් තේරුම බාහිය එසේ නම් කුසල ධර්මයන් කෙරෙහි මුල්ම පිරිසුදු කර ගනුව කුසල ධර්මයන්ගේ මුල කවරේද පිරිසිුදු සීලයත් රජු වූ දිට්ටියත්ය බාහියය යම් කලෙක නුමට පිරිසිුදු සීලයත් ඇදනැති දිට්ටියත් ඇතිවන්නේද න් පටන් නුබසීලය නිසා සීලේහි පිහිටා සත්‍ර සදිිපට්ඨානයෙන් භාවනා කරන්නෙහිය. ඒතේ බික්කවේ බික්කු නවා අචිර පබ්බජිතා අදුනාගතා ඉමං ධම්මවිනයන් තේවෝ බික්කවේ බික්කු චතුන්නං සතිිපට්ඨානානං භාවනාය සමාධපේතබ්බා නිවේසිලි තබ්බා පතිට්ටපේතබ්බා. සතිපට්ඨාන සංයුත්තයෙන්. තේරුම මහනනි ළඟදී පැවිදි වූ ළඟදී මේ සස්නට ආවා වූ යම් ඒ අලුත් භික්ෂූහු වෙත්නාම් තොප විසින්නේ භික්‍ෂූහු සතර සතිපට්ඨානයෙන් භාවනා කිරීමෙහි යදවිය යුත්තා හුය පිහිටවිය යුත්තා හුය චතුසු භික්කවේ සතිපට්ඨානේසු සුප්ප තිට්ටිත චිත්තා විහරත සතිපට්ටාන සංයක්තයෙන්. තේරුම මානනි සතර සතිපට්ටානය අනහි මනාකොට පිහිටුවාගත් සිත් ඇතිව වාසය කරාව. මේ සූත්‍ර ධර්මවලින් දැක්වෙන්නේ එක්ෙක් පුද්ගලයකු විසින් සතිපට්ටාන හතරම භාවනා කළ යුතු බවය. තවත් සූත්‍ර බොහෝ ගණනකම, වරම සතිපට්ඨාන හතරම භාවනා කළ යුතු බවහා එසේ කිරීමෙන් ලැබෙන අනුහස්ත වදාරා තිබෙයි. යෝහිකෝචී භික්කවේ ඉමේ චත්තාාරෝ සතිපට්ඨානේ ඒවං භාවයිය සත්තවස්සානි තස්ස දන්නං පලානං අන්්‍යතරං පළං පාටිකාංකං, දිට්හේව දම්මං අ්ඥා, සතිවා උපාදිසේසයේ අනාගාමිතා. යනාදියෙන් මහා සතිපට්ටාන සූත්‍රයෙහි හත්වස පටන් හත් දවස දක්වා ඒ ඒ කාලපරිච්චේදයන්හි භාවනා කිරීමෙන් ඒ ආත්ම භාවේදීම මඟඵල ලැබෙන බව දක්වා වදාරා ඇත්තේද ආනාපානආදී එක් භාවනාවක් කිරීමෙන් නොව සතිපට්ටාන හතරම භාවනා කිරීමෙන්ය. නොෙක් සූත්‍රවල සතර සතිපට්ටාන භාවනාවක් දැක්වෙන නමුත් භාවනාව කළේුතු ආකාරය පැහදිලි ලෙස විස්තර කර ඇති සූත්‍ර ධර්මයක් නැත්තේය. විසුද්ධිමාර්ගෙහිද ඒ ගැන කිසිවක් සටහන් කර නැත. අන්නටුාවකදය විස්තර කර නැත. අලුත පැවිදි වූ කුළපුත්‍රයන් සත්‍ර සතිපට්ටාන භාවනාවහි යෙදවී යුතු බව වදාරා තිබීමෙන් සිතන්නට ඇත්තේ, පෙර බද්ධ කාලයේ හා එයට සමීප අතීත කාලේහිත් විසූ භික්ෂූ වහන්සේලා සැම දෙනම සතර සතිපට්ඨානය භාවනා කරන හැටි දැන සිටින්නට ඇතය කියාය. හැම දෙනම දන්නා ප්‍රසිද්ධ කරුණු පොතපතර ඇතුළු කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් නැති නිසා අතීතයේදී සතර සතිපට්ටාන භාවනාව කළයුතු ආකාරය ගැන විස්තරයක් පොතපතට ඇතුළු නොකලා විය හැකිය සත සතිපට්ටාන භාවනාව ගැන බුද්ධ දේශනාවහි නොයෙක් තැන්වල සඳහන් වන බැවින් ඒ භාවනාව කරන ක්‍රමය ගැන කලක්ම අප විමිසල් ලෙන්සි විසුවමු ඒ ගැන දන්නා එකද යෝගාවචරයෙක් අපට මුණ නොගැසින පසුගිය කාලයේදී බුද්ධ රක්්‍යත නැමැති වංග භික්‍ෂුවක් අප වෙත පැමිණ අවිධර්මයෝ ගැන භාවනා පුහුණු කිරීම සඳහා බොරුමයට ගියේය. බොරුමේහි සුප්‍රසිද්ධ කර්මස්ථාන ආචාර්වරයක වන මහාසීතෙරුන් වහන්සේ වෙත එලබ කමටහන් පුහුණු කළ ඒ වංක භික්‍ෂුව විසින් මහාසී තෙරුන් වහන්සේ විසින් බුරුම බසින් සම්පාධනය කරතිබූ විදර්ශනා භාවනා ක්‍රමය නැමැති පොත අප වෙත එවනල දී අපිට අටසයක් පමණ ඇති විශාල ග්‍රන්ථයකි. ඒ විස්තර කර තිබුණේ සතර සතිපට්ඨාන භාවනාවය. එයින් අපි සතර සතිපට්ඨානයන් භාවනා කළයුතු හැටි දැන ගතිමු. මහාසේදෙරුන් වහන්සේගේ භාවනා පොතෙහි දක්වා ඇත්තේ දැනට ඇතමුන් විසින් අලුත් බුරුම භාවනාව යැයි නමකොට නින්දා කරන විවේචනය කරන වාද කරන උදරමාන්සේ පිම්බීම හැකිලීම සිහිකිරීම මුල් කොට කරන භාවනාවය. ඒ පොත කියවීමේදී එහි දැක්වෙන උදරේ පිම්බීම හැකිලීම් දෙක සිහිකරමින් විසීම ගැන තිබූ අනුශාසනය ගැන අපටද විමති ඇතිවිය අන් කිසි පොතක එබඳු භාවනාවක් ගැන සඳහන් වී තිබුණා නොදුටු බැවින් ඒ දුටු සැටියේම නම් අපට ද පිළිගත නොහැකි විය එහෙත් යමක් එකවරටම අතැහැර නොදමා වැඩිදුරු විමසීම අපගේ සිරිතක් පූ බැවින් ඒ පොත අවසන් වනතුරුම කියවූයමු ඇතැම් ස්ථාන කීපවාරය බැගින්ද කියවා බැලුවම පරීක්ෂාකාරීව පොත කියවා බැලූ පසු පින්බීම් හැකිලීින් පිළිබඳ භාවනාව ගැන අපට ඇති වූ අප්‍රසන්න භාවය දුරුවිය. වැඩිදුරටත් විමසීම් වශයෙන් අපිද ඒ භාවනාව පුරුදු කළ බැලුවමු. ඉන් පසු අපට අප දැන සිටින විදර්ශනා ක්‍රම අතුරෙන් ඉක්මනින් පළ ලැබියහැකි හොඳම විදර්ශනා ක්‍රමය මහාසී තරුන් වහන්සේගේ පොතේ දැක්වෙන ක්‍රමය බව අපට අවබෝධ විය. යුද්ධ දුර්භීක්ෂාදී අන්ත්‍රායන් නිසා අපරටේ බුදුසසුනු වරින්වර පිරහිගියේය. ඒ නිසා මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයත් අපරටෙන් තුරන්වන්නට ඇත. මේ අපරටෙන් තුරන්වුවද බුරමේ ඇතැම් වනගත භික්ෂූන් වහන්සේලා අතර පැවතියේය. එහෙත් ගැන ඒ රටේ ද ප්‍රසිද්ධයක් නොතිබිණ. මේට හතලිස් වසරකට පෙර අපිදු බොරු මේ අවරුදු ගණනක් විසුවමු. එහෙත් ඒ කාලයේදී මේ භාවනාව ගැන අපට අසන්නට නොලැබිණ. මේ භාවනාව ප්‍රසිද්ධියයටට පැමිණේ බුද්ධ ජයන්ති කාලයේය. දුද්ධ ජයන්ති කාලයේ සිදුවූදේ වලින්, මේ භාවනාව ප්‍රසිද්ධියයට පැමිණීම ඉතා උසස් කරුණක්හැටියට සැලකහැකිය. විවේචනය කිරීම ප්‍රයෝජනවත් කරුණකි. යම් කිසිවක් විවේචනය කළ යුත්තේ, ඒදය පිළිබඳ මනාදනුමක් ඇතිකරගෙනය. නොදන්නදේගන කරන බොරු විවේචනවලින් ලොවට වන්නේ නපුරක්මය. මහාසී තෙරුන් වහන්සේ විසින් ප්‍රචාරය කර ඇති සතිපට්ඨාන භාවනාව, පිළිබඳ විවේචන ගණනක්ම අපට කියවන්නට ලැබුණ ඒවායින් අපට පෙනීගයේ ඒවා මහාසිී තෙරුන් වහන්සේගේ සතිපට්ඨාන භාවනාව ගැන කිසිවක් නොදැන කළ විවේචන බවය. බොහෝ දෙනකුන් මේ භාවනාව විවේචනය කරන්නේ ප්‍රාතිහාර පාන තැත්කරන ඇතැම් නූගත් උපාස්සකම්මලාගේ ඉරියව් වැලීමෙන් හා ගත් උපාසකම්මලාගේ හා පිස්සන්ගේ කිවුම් අනුවය. යමක් ගැන විවේචනය කරතොහොත් කළ යුත්තේ එහි අග මුලවත් දැනගෙනය. ඇතැමුන් මේ භාවනා විවේචනය කරන්නේ මෙ මහාසීතෙරුන් විසින්ම උපදවාගත් අලුත් භාවනාවක් ලෙසය. මහාසීතෙරුන්ගේ භාවනා පොතිහි කියාති බෙන්නේ අවරුදු තිහක් පමණ කාලයක් මේ භාවනාව තමන් වෙතට පැමිණෙන අයට පුහුණු කරවා දීමෙන් ඒගැන මනාපලපුරුද්දක් ලබා ඇති. ජේතවන සයිඩෝ නැමැති කමට්ඨානාආචාරය මහා ස්ථවීරතුමෙකු යටතේ හාර මසක් වෙසමින් මේ භාවනා ක්‍රමය මහාසි ස්තවීරන් විසින් පුහුණු කරගත් බවය. මේ කාරණය කලින් දැන සිටියානම් ඒ පින්වත්හු මෙ මහාසීතෙරුන්ගේ අලුත් භාවනාවක් යැයි නොකියනු ඇත. විවේචනය කිරීමේදී තමන් විවේචනය කරන කාරණයෙහි අගමුලවත් දැනගන්නට ඕනෑය කියන්නේ මෙබඳු වැරදිී ඇති නොවීමටය. එක්තරා වෘර්ධ ස්ථවීරතුමෙකු විසින් මහාස ස්තවීරයන් විවේචනය කර තිබෙන්නේ බුරුම ස්තවීර යටත් පිරිසෙන් සමාධි ලක්ෂණයවත් නොදන්නා මොනම භාවනාවක්වත් හරියට නොදන්නා හිස් පුද්ගලයකු හැටියටය. මානයෙන් ඉදිමී සිටින ඒ ස්තවීරතුමා මහාසි ස්තවීරයා නෙසේ පහත් කොටස් කතා කරන්න නමුත් ඒ මහාසී නම් වූ බුරුම ස්තවීරතුමා පනිිවරයකු හැටියටත් ධර්මාචාර්වරයකු හැටියටත් ග්‍රන්ථ කතරූවරයෙකු හැටියටත්. කම්මට්ඨාන ආචාරවරයෙකු හැටියටත්. ධර්මදේශකයෙකු හැටියටත්. ලංකා බුරුම දෙරටහිම බොහෝ දෙනෙකු විසින් ගරු කරනු ලබන්නෙකි. විවේචනය කරන සිංහල ස්තවීරතුමා මහාසී ස්තවිරතුමා මොකක්පත් නොදන්නෙකු බවට සාධක දෙකක් දක්වා තිබෙයි. ඉන් එකක් නම්, මෛත්‍රී භාවනාවෙන් ලැබෙන උපචාර සමාධිය ගැන මහාසීතෙරුන් වහන්සේ ඇසුවාම මෛත්‍රී භාවනාව ගැන පලපුරුද්දක් තමාට නැතඇයි මහාසී ස්තවීරැන් විසින් කියන ලද්ද යන්නේය ඕනෑම ප්‍රශ්නයක් ඇසුවාම ඒ ගැන තමන්ට දැනුම නැතත් බොරු ඇද තමන්ගේ තත්ත්වය රැකගන්නට උත්සාහ කරන්නෝ රටේ බොහෝය මහාසි තෙරුන්ගේ ඉහතකී පිළෙතුරෙන්න අපට සිතාගන්නට ඇත්තේ ඒ ස්තවේරතුමා නොදන්නාදේ දන්නෙු ලෙස පෙනී සිටීම සඳහා බොරු නොක කියන තමා හරියටම දන්නා දෙයක් පමණක් කියන අවංක පුද්ගලයකු බවය. බොහෝ භාවනා ඇත්තේය. ඒ හැමභාවනාවක්ම හැම දෙනාම නොකරති. ඒ ඒ පුද්ගලයා විසින් හරියට දන්නේ තමා පුරුදු පොහුණ කළ භාවනාවගෙන පමණකි. මෛත්‍රී භාවනාව සාමාන්‍යෙන් භාවනා කරන හැම දෙනා විසින්ම කරන භාවනාවකි. ඒ නිසා මෛත්‍රී භාවනාවත් මහාසීතෙරුන් වහන්සේ විසින් කරන්නට ඇතුවාට සැකයක් නැත. එහෙත් සතිපට්ටාන භාවනාව තමන්ගේ ප්‍රධාන කර්මස්ථානය හැටියට භාවිත කරන මහාසීතරන් වහන්සේ මෛත්‍රීවාාවනාවෙන් සමාධිය කිපදවවි කෙනෙකු නොිය හැකිය එබැවින් අසන පැනයට අවංකව පිළිතුර දෙන උන්වහන්සේ මෛත්‍රී සමාධියගෙන තමන්ට පුරුද්දක් නැති බව පවසන්නට ඇත මේ කරුණ මහාසී තෙරුන් වහන්සේගේ තත්ත්වය පහත්කිරීමට ඉදිරිපත් කර ගැනීම අනුවනකමක් නොවන්නේද තවත් විවේචන පාටයක් මහාසී තෙරුන්ගේ භාවනා ක්‍රමයහි පිම්බීම හැකිලීම, හැපීම, ඉඳීම, සිටීම යනාදී නොයෙක් බේට සිත යැවීමක් ඇත. අර්මුණෙන් අරුණට සිතය වන භාවනාවකින් සමාධයක් නොල බැහැකිය. මෙබඳු භාවනාව ගවුන බැවින් මහාස ස්තවීරියන් සමාධී ලක්ෂණය දැනුමෙහි පවා අසමාර්ථයකු ලෙසු මේ අනුව සැලකිය හැකිය. මේ විවේචනය යනු මහාසි ස්ථවේරයන් පහත්කොට දැක්වීමට ඔොසුවාගෙන සිටින තවත් කරුණකි. මෙයින් පෙනෙන්නේ මහාසි ස්තවීරයන් නොව කොතෙක් භාවනා කලාය කියතත් මේ විවේචකයන් වහන්සේම සමාධි ලක්ෂණය නොදන්නා භාවය. සමාධිය ලැබීමට එකම අරමුණක්ම ගන්නේ සමත භාවනාව කරන්නවන් විසිංඥ. සමාධිය එකරමුණකින්ම ලැබියහැකි බොහෝ අරමුණුවලින් නොලැබිය හැක්කක් නොවේ විදර්ශනා යානිකයන්ට සමාධිය ලැබෙන්නේ නොයෙක් අරමුණුවලින් මය බොහෝ අරමුණුවලින් සමාධිය නොලැබිය හැකිය යන අදහස මේ විවේශකයාණන්ගේ මුලාවකි විදර්ශනා යානිකයාගේ සමාධිය බුදුන්වහන්සේ විසින් වදාරා ඇත්තේ මෙසේය අංගුත්තර නිකාය චතුක්ක නිපාතයෙන්. මහනනි වඩනා ලද්දා වූ නැවතනවත වඩනා ලද්ධ වූ, කිනම් සමාධයක් ආශ්්‍රවයන්ගේ ශ්‍රය පිණිස පවතීද. මහනෙන මේ සස්නෙහි මහනතෙමේ මේ රූපයය, මේ රූපයාගේ ඉපදීමය, මේ රූපයාගේ නිරෝධේය, මේ වේදනාවය, මේ වේදනාවගේ ඉපදීමය වදනාව නිරෝධය මේ සඥාවය මේ සඥාවගේ ඉපදීමය මේ සඥාවගේ නිරෝධය මේ සංස්කාරයෝය මේ සංස්කාරයන්ගේ ඉපදීමය මේ සංස්කාරයන්ගේ නිරෝධය මේ විஞ්ඥානය මේ විஞ්ඥානයාගේ ඉපදීමය මේ විஞ්ඥානයාගේ නිරෝධය कि පංචුපාදාන ස්කන්ධයන්ගේ ඉපදීම් බිදීම් දෙක බලමින් වෙසේද මානෙන වඩනාලද නැවතනවත වඩනාලද මේ සමාධිභාවනාව ආශ්්‍රවක්ෂය පිණිස පවතීය. අගුත්්‍ර නිකාය චතුක්ක නිපාතයෙන්. අරමුණු එකින් එකට සිත යවමින් කරන සමාධිභාවනාවක් ඇති බව මේ දේශනාවෙන් නොපිනේද. ඉහතකී දේශනාවෙන් දැක්වන්නේ විදර්ශකයාගේ සමාධිභාවනාවය මහාසී තෙරුන්වහන්සේ උගන්වන සමාධිභාවනාවත් මෙයමය උදරමාශයේ පිම්බීම හැකිලීම සිහිකිරීම් වශයෙන් යෝගාවචරයා කරන්නේ රූපහා ඒවායේ ඉපදීම් බිඳීම් බැලීමය. තමන්ගේ නොදනීමම පණ්ඩිතකම වශයෙන් ගෙන දතුුවන්ට ගැරහීම නුසුදුසුය. මහාසි තෙරුන්වහන්සේ වනාහි බොහෝ දෙනකුන් විසින් අධිගම ලාබියෙකු ලෙස සලකන කෙනෙකි. එබඳු සැලකීමක් ඇතිවී තිබෙන්නේ ඒ තෙරුන් වහන්සේ වර්තමාන භික්‍ෂූ නතුරෙන් විශේෂයෙන් සිල්වත් ගුණවත් ස්තවීර නමක් වී සිටින නිසාය. අධිගම ලාභය කෙසේවවත් ඒ තෙරුන්වහන්සේ විශේෂයෙන් සිල්වත් ගුණවත් උගත් ඉස්තවීර නමක් ලෙස අපි දු පිළිගනිමු. එමඳ උසස් ගුණවත් පුද්ගලයෙකු මොකවත් නොදන්නා මෝඩයෙකු කොට පහත් කොට කතා කිරීම එසේ කරන තැනැත්තාටම නපුරක්වන කරුණක් බව සැලකිය යුතුය පුරිස්සහි ජාතස්ස කුටාරී ජායතයේ මුखේ යාය චින්දති අත්තානං බාලෝ දුබ්භාසිතං බනං යෝ නන්දිියන් පසංසති තංවා නින්දති යෝ පසන්සිියෝ විචිනාති මුखේන සෝකාලිං කාලිනාති සුකංන විින්දති. මේ භාවනාව පුරුදුකරවන බොරුම තෙරුන් වහන්සේලා පහත් කොට දැක්වීම සඳහා ඇතමුන් ඔසවාගෙන එන තවත් ආයු දෙයක් වෙයි. මේ බුදු දහමගෙන සෑහෙන දැනුමක් නැති ජනයා මුලාකිරීමට නම් ඉතාම හොඳාවියකි. එනම් සම්යයක් සමාධී එපදවරීමට හැකිවීමට සත්්‍ර ගුණය ඇති කරන ආහාර කෝමනාය මස්මාන් සනුභව කිරීමේ නැතිවන්නේ රජෝගුණ දෙකක් කියය සත්ව ගුණේ ඇතිවන්නේ නැත ආහාර සම්බන්ධයෙන් පරිස්සම් නොවන මේ බුරුම භික්‍ෂූන්ට සම්යක් සමාධයක් තිබියනොහැකිය යනු කොුන් මහජනයාට දෙන්නට අදහස් කරන කරුණය සත්වගුණ, රජෝගුණ, තමෝගුණ යන මේවා ඇත්තේ හින්දි යෝග පොත්වලය මේවා ත්‍රිපිටකෙහි සඳහන් නැත අටුවා ටීකාවලත් නැත අන් බෞද්ධ ග්‍රන්ථවලත් නැත සම්යක් සමාධිය වැඩීමට ගතයුතු ආහාර මේවාය නොගතයුතු ආහාර මේවාය කියා ආහාර පිළිබඳ විවේචනයක් බුදු දහම මෙහි නැත. බොදුන් වහන්සේ විසින් යෝගාවචරයන්ට වදාරා ඇත්තේ ආහාරෙහි පමණ දනගත යුතු බව පමණකි. බෝජනයේ මාත්‍රං්‍යතාව, සේක සූත්‍රයෙහි විස්තරක්‍ර තිබෙන්නේ මෙසේය කතංච මහානාම අියසාාවකෝ, බෝජනය මත්තායුහෝති, ඉද මහානාම අියසාාවකෝ පටිසංකා යොනිසෝ ආහාරං ආහාරේති නේවදවාය න මදාය, න මණ්ඩනාය, න විභූසනාය යවදේව ඉමස්සකායස්ස ටිතියා යාපනාය විහින්සූපරතියා බ්‍රහ්මචරියානුදගහාය ඉතිපුරාණංච වේදනං පටිහංකාමී නවංච වේදනං න උපපාදෙස්සාමී යාතරාච මේ භවිසති අනවජ්‍යතාච පාසු විහාරෝ ජාතිී ඒවංකෝ මහානාම අරියසාාවකෝ භෝජනය මත්තන්්යූ හෝथී මේ ආහාරය වලදින්නේ ක්‍රීඩා කළ හැකිවීම පිණිස නොවෙයි මද වඩනු පිණසත් නොවේ ශරීරය ලස්සන කර ගැනීමටත් නොවේය ඇග තරකර ගැනීමටත් නොවෙේය මේ වලදින්නේ මේ ශරීරය පවත්වා ගැනීම පිණිසය දිවි පවත්වා ගැනීම පිණිසය. නිරහාරත්වය නිසාාවන දුක්වේදනා වලකා ගැනීම පිණසය. මේ ආහාරය වැලදීමෙන් පரණ வேදනාத නැතිකර ගනිමිය. அலுත්වதනාத වලකාගනිමිය. මේ ආහාරයෙන් මාහට යැපියහැකි වන්නේය. පමණටවැනදීමෙන් නිරවද්‍යதாාවේද වන්නේය. සැපවිහරණේද ඇතිවන්නේය. යැයි, නුවනින් ආහාර වලද නතැනැත්තා භෝජනයහි පමණ දන්නේ වන්නේය යනු ඉතදැක්කූ පාලිපාටේ අදහසය. දැහැමින් ලද කිනම් ආහාරයක් වුවද කියෙන්ලද පරිදිී නුවනින් සලකා වලදන භික්‍ෂුවට සමාධී ඇතිකර ගැනීමට කිසි බාධාවක් නොවන්නේය. යෝගාවචරයන්ගේ භෝජනය පිළිබඳව සැරියුත් මතරන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය. அල්ලං සුක්ඛංවා බුජතෝ න බාල්හං සුබීथෝ සයා ඌුණුදරෝ මිතාහරෝ සතෝ බික්ਖු පරිබ්බජය චත්තාර පංච අලෝපේ අබුත්වා උදකම්පිවේ අලං පාසු විහාරාය පහිතත් අස්සබික්කුණෝ සාරිබුත්ත තේරගාතා මේ ගාථාවලින් දැක්වෙන්නේ යෝගාවචරයන් විසින් හොඳටම කුසපිරණතෙක් ආහාර නොගතයුතු බවත් බත්පිඩු හතරක් පහක් නොවලදා ඒවෙනුවට පැන්පානය කළයුතු බවත්ය.කින ආහාරයකින් වුවත් හොඳටම බඩපුරවා ගැනීම යෝගාවචරයන්ට නුසුදුසුය. බෞද්ධ පොතපදෙහි යෝගාවචරයන් පිළිබඳව ආහාර විවේචනයක් ඇත්තේ, ්‍රාත්‍රී කාලයේ සොහොන්වල භාවනා කරන යෝගාවචරයන් ගැන පමණකි. අමනුෂ්‍යයන් කැමතිවන තෙලින් පිසු ආහාර පිටියෙන් පිසූ ආහාර. මස්මාලු ආදිය සොහොන්වල භාවනා කරන්නවුන් විසින් නොගතයුතු බව විශුද්ධි මාර්ග ආදියහි කියාතිබේ. දෙවියන් අදහන හින්දු යෝගීහු මස්මාලු දෙවියන් නොකැමති ආහාරයක්යැයි සලකා ඒවායින් වැලකෙති බෞද්ධ යෝගියහු දෙවියන් අදහන්නෝ නොවෙති ධර්මයෙන් ලැබෙන තමාගේ සරීරයට අපත්්‍ය නොවන කවර ආහාරයක් වුවද බුද්ධාගමේ හැටියට භාවනා කරන තැනැත්තාට සුදුසුය සම්යක් සමාධිය හා මිත්‍ය සමාධිය මහාසි තරන් වහන්සේගේ භාවනා ක්‍රමයෙන් ලබන සමාධිය ඇතැම් හු මිත්‍යා සමාධියයක්යැයි පවසති. එසේ පවසන්නේ ඒ අය සම්යක් සමා මිත්‍යා සමාධී දෙක නොහඳුනන නිසාහෝ ඉරිෂ්‍යාව නිසාහෝ විය හැකිය. මිත්‍යා සමාධියයැයි කියනුයේ අකුසල චිත්‍යයන්හි යෙදන ලෝබ සහගත වූද දවේශ සහගත වූද මෝහ සහගත වූද ඒ කාගගතා චෛතසිකයට. මහාසි තෙරන් වහන්සේගේ ක්‍රමයට භාවනාකරන පින්වතුන් උදරමාන්සේහි සිත පිහිටුවාගෙන ඒ භාවනාව කරන්නේ පළමුුව සීලෙහි පිහිටා රත්නත්‍රය වැඳ තමාගේ ජීවිතය බුදුන් වහන්සේට පූජා කොටය. බුදුරජාණන් වහන්සේ වදාළ මග ගමන් කොට නිවන් ලැබීමේ අදහසිංඥය. රූපය පිරිසිඳ දන්නා විදශනා ඥානය ඇතිකර ගැනීම පිණිසය. සමාධිය හා සිහිනුවන දියුණු කිරීම පිණිසය. කාමච්ඡන්දාදී නීවරණයන් කෙරෙන් තමාගේ සිත පිරිසුදු කිරීම පිණිසය. උදරමාංශය අරමුණුකරමින් භාවනා කරන යෝගාවචරයාගේ සමාධිය, මිත්‍යා සමාධයක් වන්නට නම් උදරමාන්සේ අරමුණු කරන ඒ සිත අකුසල චිත්තයක් විය යුතුය. මේ කියන සැටියට නම් කඳුබොඩ ආදී භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන අය භාවනා කරමියයි කියමින් අකුසල රැස්කරනවාවිය යුතුය. යම් කිසි සිතක් අකුසල් වන්නට නම් සිත ලෝබයෙන් හෝ දවේශයෙන් හෝ මෝහයෙන් හෝ යුක්තවිය යුතුය. ඉහතකී පරිදි සීලෙහි පිහිටා භාවනා කරන පින්වතුන්ගේ සිත ලෝබාදිය නයුක්ත වන සිතක්විය හැකි දැයි නුවනින් සලකා බැලිය යුතුය. ලෝබේෙන් තොර වූ දවේශ මෝහ මාන, දිට්ටි, ඉර්ෂයා ආදී අකුසලයන්ගෙන් තොර වූ ඒ ඕගාවචරයන්ගේ භාවනාචිත්තය අවර ආකාරයකින්වත් අකුසල් විය නොහැකිය. ආශ්වාස ප්‍රාශ්වාස දෙකහා, කෙස්ලොම් ආදී සාරීරික කොට්ටාසයන් අරමුණු කරන භාවනා සිත්, සම්යයක් සමාධීෙන් යුක්තවන කුසල් සිත්වේනම්, උදරමාංශි අරමුණු කරන සිත්, මිත්‍යා සමාධියෙන් යුක්ත වන අකුසල් සිත්වන්නට කිසිම කරුණක් නැත උදරමාංශි අරමුණු කරන සිත පමණක් ඇතැම් බවතුන්ට අකුසල් සිතක් හැටියට පෙනීම ඔවුන්ගේ ඉවිෂියාව නිසාම සිදුවන්නක් විය යුතුය මහාසි තෙරවන්වහන්සේගේ ක්‍රමයානුව භාවනා කිරීම මිत්‍ය्या සමාධී ප්‍රතිපදාවක්ම යැයිකීම කුසල අකුසලය වශයෙන් දැක්වීමකි කුසලේ අකුසලයක්කොට දක්වා ලෝකයා මුලාකරවීම ඒ බවතුන්ට මෙලවදී කෙසේ වුවත් පරලවදී නම් නපුරක් වන කරුණකි. කැලේ තිබෙන කුණු පාරට ඇද දැමීම. එක්තරා ස්ථවීර නමකගේ භාවනා පොහුණු කරවීමට වශීකරණයකොත් යොදා ඇති බව කියති. ඒ තෙරුන් වහන්සේ, භාවනා කරවන පිරිස්වල දැඟලීම්, වෙව්ලීම්, අත්්‍යසවීම්, කෑගැසීම්, බිමැදවැටීම් මුර්ජාවීම් ආදිය ඇති බවකුත් කියති වෙව්ලා අත ඔසවා සමාධවීමක් ඇති බවකුත් කියති මහාසතෙරුන් වහන්සේගේ භාවනා ක්‍රමයට ඒවායේ ඇති සම්බන්ධයක් නැත වෙවලන අත්තොසවන සමාධයක් ඇති බවක් මහාසී තෙරුන් වහන්සේගේ භාවනා පොතෙහි කියා නැත. මහාසී තෙරුන් වහන්සේගේ ක්‍රමය අනුව සතිපට්ඨාන භාවනාව පුරුදු කරන කඳුගොඩ තලගල ආදී භාවනා මධ්‍යස්ථානවල වෙව්ලා අතෝසවා සමාධවීමක් නැත මහාසි තෙරුුණවහන්සේගේ භාවනා ක්‍රමය පහත්කොට දැක්වීම සඳහා මේ අහක ඇති දේවල් ගෙනහැර දැක්වීම කැලේ තිබෙන කුණු පාරට ඇදදැමීම වැනි නොමනාක්‍රියාවකි මේවා ඉදිරිපත්කොට කතාකිරීම මහාසීතෙරුණණ වහන්සේගේ භාවනා ක්‍රමය ගැන මිනිසුන් කලකිරවීමට दෘෂ්ට චේතනාාවෙන්ම කරන වැඩක් යැයිසිතමු වශීකරණයක් ඇතැයි කියන තෙරුන් වහන්සේත් කරන්නේ මහජනයා සීල භාවනා දෙකෙහි යෙදවීමය ඇතැමුන්ට එය මහ අමාරුවක් වී ඇතත් එයින් මහජනයාට වන අනර්ථයක් ඇති බවක් අපට නම් නොපෙනේ දහස් ගණන් ජනයා ඒ තෙරුන් වහන්සේගේ අනුශසනය පරිදි සීලභාවනා ව්‍යාපාරයහි යෙදති ඒ නපුරක්මන වැඩපිළිවෙලක් නම් මෙතරම් විශාල ජනකායක් ඉතා කැමැත්තෙන් ඒට සම්බන්ධ නොවනු ඇත ඒ තෙරුන් වහන්සේ විසින් භාවනා කරවීමට වශීකරන බලයකුත් යොදාගෙන ඇතද නැතද කියා අපි නොදනිමු වශීකරන බලයකින් වුවද මහජනයා සුමඟට යනවානම් සීලෙහි පිහිටනවා නම් මහජනයා ලවා භාවනා කරවනවානම් එ නපුරක්ද වශී කරන බලයට අටත්වීසිල් රකීම භාවනාකිරීම පවක්ද භාවනා කරන්නවන්ට වන අපහசුකම් භාවනා කරන්නවන්ට චිත්ත සමාධිය දියුණුවීමහිදී ශරීර දාහය දහடியිය වැගරීම සදිස්ථානවල තදවේදනා ඇතිවීමඇக වෙවளන්න හෝ පැත්දන්නවීම දි කටුවල නන්නාක්මින් දැනීම කුඩාසතුන් ශරීරය ඇවිදිාක්මින් දැනීම. යනාදි උපද්‍රව ඇතිවන බව මහාසී තෙරුණහන්සේගේ භාවනා පොතෙහි කියාති බෙයි. නියම භාවනාව කිසි කරදරයක් නැති සැපදායක වැඩක්ය මහාසී තෙරුණන් වහන්සේගේ භාවනාක්‍රමය වැරදි එකක් නිසා ඒ උපද්‍රව ඇතිවෙනවාය යැයි කියාද ඒ භාවනා ක්‍රමයට සමහරුන් දොස් දක්වති එය ඉරිෂයා පාර්ශව කියන්නක් නොවනවා නම් ඒ පින්වතුන් විසින් කවදාවත් හරියට භාවනාවක් කර නැති නිසා කියන දෙයකි හරියට භාවනාවක් කර ඇති නම් එයි බොහෝ ශාරීරික දුක්වේදනා ඇතිවන බව දන්නවා ඇති භාවනා කරමිය කියයාා මදවේලාවක් සියලු සත්වය නිදුක්වෙෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා හෝ අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා යනාදිය කීවාට හෝ ආශ්වාස ප්‍රාශ්වාස සහිකලාට හෝ භාවනාවේ අමාරුකම් දැනෙන්නේ නැත භාවනාවෙන් සාරීරික වේදනා ඇතිවන බව දැනෙන්නට නම් බද්ධපාර්ියන්කයෙන් හිඳ සරීරයේ නිශ්චලකොට තබාගෙන පයක් දෙකක් කමානුකූලව භාවනාවේ යෙදිය යුතුය. තයි දෙකතුනක් නිශ්චලවහිද භාවනවෙහි යෙදිහැකි තත්ත්වයට සරීරය සකස්කර ගැනීම එතරම් පහසු වැඩක් නොවෙයි සමහරුන්ට දිවිහිමියෙන් උත්සාහ කොටත් ඒ තත්ත්වයට පැමිණෙන්න්නට නොලැබෙයි. මහාසී තෙරුන්වහන්සේගේ ක්‍රමයා අනුව භාවනා කරවන තැනකදී නම් බොහෝ දෙනාට දින ගණකදී ඒ තත්ත්වයට පැමිණිය හැකි වෙයි ඒ තත්ත්වයට ඉක්මනින් පැමිණෙන්නට ලැබෙන්නේ දුක්විඳීමට පසුබට නොවන දෛරවත් අයට පමණකි පින්වතුන් කියන පරිදි භාවනාව සැප ඇති ලෙහෙසි වැඩක්නම් හැම දෙනාම එය කරනු ඇත. අරියට කරතොහොත් භාවනාවෙහි යෙදීම තරම් අමාරු වැඩක්තාව නැති තරම්ය. භාවනාව කළයුතු අයරු බුදුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ මෙසේය. අප්පටිවානී සුදාහං භික්කවේ පදහාමී, කාමං தச்சෝච නහාරூජ අ්టීච අවස්්‍යසතු சරீரே උපස්සසුතු මන්සலෝහි தං யන් தங புரிසதாන புரிස விரியන புரிස පරக்கமேන පත්த்தබං න தங அப்பாාපුනවා விரியස சන්තානங භවිස தීතිී தස්සமைහං விිக்கவே අපමාදාදි ගතා බෝධී අපමාදාදි ගතෝ අනුත්තරෝ යෝගக்கමෝ තුම්හේ චේපි භික්க்கவே அපටිவாනං පදහයාත කාමංතචෝච නහාරෝච අ්ටීච අවශසස්තු ශරීර උපස්සතු මංසලෝහිතං තං පුරිසතාමේන புரிස விරේන පரிස පරක්க்கමන පත්හ්බං, නතං, අපාපුනිත්වා, විරියස්ස සන්තාානං වවිස්සතීති. අංගුත්‍ර නිකායි දුක නිපාතයෙන්. තේරුම මහනිනි සමත් නහරත් ඇටත් ඉතිරිවෙතුොත් ඉතිරිවේවා. ලේමස් වියලී යතුත් වියලීයාවා. යමකුට පුරුෂ බලයෙන් පුරුෂ වීරයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යුතුදයට නොපැමිණ වීරකිරීමහි නැවතීමත් නොවන්නේය යැයි සලකා නොනවත්වා වීරය කරමි. මහනනි එසේ වීර කරන මාවිසින් අප්‍රමාදයෙන් සතර මාර්ගඥානය හා සර්වච්‍යතා ඥානය අධගමනය කරන ලද්දේය. ඒ අප්‍රමාදයෙන් උත්තම නිර්වාණය අධිගමනය කරන ලද්දේය මහණෙන තෙපිද සමත් නහරත් ඇටත් ඉතිරිවෙතොත් ඉතිරිවේවා ලේමස් වියලී යතොත් වියලියවා පුරුෂ බලයෙන් පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණියයුතුද එයට නොපැමිණ වීරයාගේ නැවත්මක් නොවේයැයි සලකා නොනවත්වාම වීරය කරව් යනු එහිතේරුමයි. භාවනා කිරීම හෙවත් සමාධිය වැඩීම ඇතමන් කියන පරිදි සනීප ඇති ලෙහෙසි වැඩක් නම් බුදුන්වහන්සේ විසින් එසේ වධාරණ සේක්්ද උන්වහන්සේ විසින් එසේ වදාරා ඇත්තේ හරියට භාවනාවේ යෙදතහොත් ය සරීරයේ දාහය හටගෙන ලේ මස් වියලී යන තරමේ දුෂ්කර වැඩක් වන බැවිනි. භාවනාවට විරෝධය පළකරන මේ ආයශ්මතුන් වහන්සේලා භාවනා කර නැතත් පොත පතවත් සෑහැන තරමට භාවිත කර තිබෙනවා නම්. භාවනාවේ අමාරුකම් දැනගන්නවා ඇත. මහා ලොකුවට රටට අනුශාසනයට ඉදිරිපත්වන්නේ එසේත් නැතිවය. මහාසීතෙරුන් වහන්සේගේ සතිපට්ඨාන භාවනා ක්‍රමය විදර්ශනා භාවනා ක්‍රමයකි. සමත භාවනාවට ද වඩා විදර්ශනා භාවනාව බොහෝ අපහාසුකම් ඇතියකි. ඒ බව මහා සච්චක සෝත්‍ර අටුවාවෙෙහි දක්වා ඇත්තේ මෙසේය. විපස්සනං පට්ට පෙත්වා නිසනස්ස හි අද්ධානයේ. ගච්චන්තයේ ගච්චන්තේ තත්ත තත්ත අග්ගි උට්ටානං වියහෝතී. කච්චහි සේදා මුංචන්තයේ මත්ත කතෝ ඔසුම වට්ටි උට්ටානං වියහෝතිී චිත්තං හං්්‍යති විහ්‍යති විප්ප නන්දති. මේ අටවා පාටයෙන් දැක්වන්නේ විදර්ශනාවහි යෙදී වාඩිවී ඉන්නා තැනැත්තා හට කල් යත්යත්ම සරීරයේ ඒ ඒ තැන් ගිනිගන්නාක් මෙන් වන බවත් කිහිලිවලින් දහඩිය ගලන්නට වන බවත් නිස දුරින් හුමාලය නගින්නාක් මෙෙන් වන බවත් යෝගාවචරයාගේ සිත වෙහෙසට පත්වන බවත් සැලෙන්නට පටන් ගන්නා බවත්්‍යය. මේ ගැන මජ්්‍යමනිිකායේ දොදහ විතක්ක සූත්‍ර අටුවාවේද මෙසේ කියා තිබෙයි. යස්සහි සමාධිතරුණෝ විපස්සනාපී තස්ස විපස්සනං පට්ට පෙත්වා අතිචිරන් නිසින්නස්ස කායෝ කිලමතිී අනේතා අග්ගි විය උට්ටහති කච්චහි සේදා මුං්චන්ති මත්ත කතෝ උසුම වට්ටි විය උට්ටහති චිත්තං හං්්‍යති විහං්‍යති විප්්‍රනන්දති. මේ පාටින් දැක්වවෙන්නේද සමාධිය හා විදර්ශනාව නොමේරු අවස්ථාවහි යෝගාවචරයන්ට ඉහතකි උවදුරු ඇතිවන බවය සමාධිය ලබන්නට උත්සාහ කරන්න උුන්ට ඇතිවෙනවා යැයි මහාසිතරුන් වහන්සේ භාවනා පොතෙහි දක්වා ඇති නොයෙක් දුක්වේදනා ඉපදීම ආදී ලක්ෂණ බුදුස්දහමී කොතනවත් ප්‍රකාශවී නැතයයි ඇතමුන් කියති. මේ භාවනා විරෝධීහු මහලොකු දෙයක් කොට පවසති. මෙයත් ඒ ආයුශුත්මතුන් වහන්සේලාගේ මෝඩ කතාවකි. යමක් වන්නට ද වෙනවාය කියා තතාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නට ඕනෑ නැත බුදුන් වහන්සේ වදාරා ඇතත් නැතත් වෙනදේ වෙනහැටියට වන්නේය නොවනදේ නොවන්නේීය මහසසි තෙරුන් වහන්සේගේ පොතෙහි ඒවා කියා තිබෙන්නේ අත්තැකීම් අනුවය පසාල වසක් මුළල්ලේ බුදුන් වහන්සේ දේශනය කළ ධර්ම සියල්ල දත් කෙනෙක් ලෝකෙහි නැත ද තිබෙන පිටකතරයට උන්වහන්සේ දේශිද ධර්මවලින් දහසෙන් පංගුවකදුු දසදහසින් පංගුවකදුු ඇතුළත් වී නැත. බුද්ධානංහි බත්තානු මෝදනා කාලේපී තෝකං වඩ්ඩෙත්වා අනුමෝදේ නන්තානං දේශනා දීග මජ්ජිව නිකාය පමානා හෝතිී පච්චාබත්තං පනසත්තං පරිසාය දම්මං දේසෙන්තානං දේශනා සංයුක්ත අංගුත්තරක දේ මහානිකාය පමාණාව හෝතයි යනුවෙන් මදක් දික්කොට දේශනය කරන බුදුන් වහන්සේගේ බුදතානු මෝදනාවක් දීගනිකාය මජ්‍යම දෙනිකාය තරම් වන බවත් සවස්කාලයේ පැමිණෙන පිරිසිට කරන ධර්ම දේශනාව සංයුක්ත අංගුත්‍ර නිකාය දෙක තරම් වන බවත් අත්්‍යසාලින අටුවාවෙහි කියාතිබෙ මේ නයින් බලන කල දැනට ඇති සම්පූර්ණ සූත්‍රපිටකය බුදුරජාණන් වහන්සේ විසින් එක් දවස්කදී දෙසන ධර්මය තරම්වත් නොවන බව දතැහැකිය. බුදුන් වහන්සේ වදාළ ධර්මවලින් ලක්්ෂයෙන් පංගුවකවත් නොදැන අසවල්දේ බුදුන්වහන්සේ නොවදාළ හැයි කියන්නට ඉදිරිපත්වීම කොතරම් අනුවනකමක්ද අප විසින් සම්බාතිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්තේහි දැක්වෙන කරනුවාගේයක් සම්බන්ධයනුත් එක්තරා ආයශ්මතුන් වහන්සේ නමක් මෙබඳම ප්‍රකාශනයක් කරතිබුණා දුටිමු. ඒ ආයශ්මතුන් වහන්සේට දෙන පිළිතුරත් මෙමය භාවනාව හා රෝග වැඩිකාලයක් යොදා ක්‍රමාණුකූලව භාවනාවේ යෙදතහොත් එයින් සමහරුන්ට යටපත් තිබූ රෝග මතුවෙයි සමහරුන්ට අලුත්රෝගද හටගනිී සමහරුන්ට කලක් පැවති රෝග සුවවෙයි උම්මත්තක රෝගය විශේෂයෙන්ම භාවනාවෙන් මතුවන රෝගයකි මේ කරුණු අත්දැකීම අනුව අපදන්නා ඒවාය. කල් නොයවා පල දැකිය හැකිවන පරිදි භාවනාවහි යෙදන යෝගාවචරයන්ට එය කළයුතු හැටි බුදුන්වහන්සේ විසින් ධන්තභූමි සූත්‍රයෙහි වදාරා ඇත්තේය. මේ දේශනාවෙන් දැක්වෙන්නේ දවල්කාලය මුරුල්ලෙහි සක්මනින් හා හිඳමින් ආවරණීය ධර්මයන්ගේෙන් සිත පිරිසිුදු කළ යුතු බවහා රාත්‍රියයේ ප්‍රථම පශ්චිමයාම දෙකෙහිද නොනිදා ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිුදු කරමින් වාසය කළ යුතු බවය. ආවරණීය ධර්මයන්ගේෙන් සිත පිරිසිුදු කරන්නේ සිතහි කාමච්චන්දආදී නීවරණයන්ට නැගේ සිටින්නට අවකාශයක් නොතවා භාවනාවහි යදීමෙන්ිය ක්‍රමයකින් කියතහොත් සිහියන් යුක්තව විසීමෙන්ය. මේ ක්‍රමයට භාවනාවහි යෙදන පින්වතුන්ට නිදාගැනීමට ඇත්තා වූ කාලේ දිනකට පැ හතරක් පමණි. මහාසී තෙරුන් වහන්සේගේ භාවනා පොතහි දක්වා තිබෙන්නේ මේ ක්‍රමයයි. මහාසී තෙරුන් වහන්සේගේ උපදෙස්සනුව යෝගීන් පුහුණු කරවන කදුුබොඩ ආදී ස්ථානවල පිහිටවා ඇති භාවනා මධ්‍යස්ථානවල මේ ක්‍රමය ක්‍රියාවේ යොදවනු ලැබෙයි. මිනිත්තු ගණකදී සමාධිකරවීම් ඒවායේ නැත. ආවරුණීය ධර්මයන් සිතට ඇතුළුවන්නට ඉඩක් නොතබාම භාවනාවෙහි යෙදෙන්න්න වූ පින්වතුන්ට ඉක්මනින් එහි ප්‍රතිඵලද දකින්නට ලැබේ භාවනා ක්‍රමය අවලංගු කරන්න දඟලන එක්තරා වයවුරුද්ධ ස්තවීර නමක් විසින් භාවනාවේ ඉක්මන් ප්‍රතිඵලය ගැන මෙසේ කියා තිබෙයි. ඒ මිත්‍යාමතය මෙසේය. මේ පුරුදු කළවුන් හා පුරුදු කරන්නන්ද පුරුදු කරනු දුටු අයද අපට කියාතිබෙන්නේ ඉක්මන් ප්‍රතිඵල නම් ඇතැම් විට සරීරය ඇතිවන දැඩි දාහ ගතියද ඇතැම්විට සිරුර පැද්දීමේ ස්වොභාවයද ඇතැම් විට මස්පිඩු දරදඩුවීමද සිරුර විනිමීද යන්නාසේ දැනන වේදනාවද සමහි ඉදිකටුවැනෙන් නාක්මෙන් දැනන වේදනාවද අද්දිකු කිරීම් නොයක් ආකාර ආලෝක දක්නට ලැබීම් ඇතැම් කෙනෙකුන්ට මම උසස්මී හැගෙන මානාධකකම මූර්චා ස්වභාවය අනාධයි මේ ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයයි. මේ තෙරුන්වහන්සේ කියන කරුණු භාවනාවී ප්‍රතිඵල නොව එයට එන අපලයැයි. සමහර්විට භාවනා මධ්‍යස්ථානවලට මෝඩයන් හා පිස්සොත් ඇතුළු වෙති. මේ අපල භාවනාවේ ප්‍රතිඵල වශයෙන් වැනි අයෙකුට විසින් මේ තෙරුන් වහන්සේට කියන්නට ඇති ඇයි සිතමි. මේ ලෙඩ සාදාගන්නට යන්තමක්වත් මොලේ ඇති අයෙක් ඔය භාවනා මධ්‍යස්ථානවලට යයිද. මේවා භාවනාවී ප්‍රතිඵල වශයෙන් පිළිගත් ඒ මහළු තෙරුන් වහන්සේගේ මොලය ගැනත් වෛද්‍ය පරීක්ෂණයක් කරවන්නට නොවටිනේද භාවනා කරගෙන යන බොහෝ දෙනාට ඉහතකී අපලවලින් සමහරක්වත් ඇතිවෙයි. භාවනා කරගෙන යන බොහෝ දෙනාට ඉහතකී අපලවලින් සමහරක් වත් ඇතිවෙයි. ඒ අපල දුරුකරගැනීමට උපදෙශද මහාසී තෙරුන් වහන්සේගේ භාවනා පොතෙහි ඇත්තේය. භාවනා ප්‍රතිඵල දකින්නට ලැබෙන්නේ ඒ අපල මැඩ පවත්වාගෙන දුරුකරගෙන, භාවනාව නොනවත්වාම ඉදිරියට ගෙනයන දෛරයවත් යෝගාවචරයන්ටය. භාවනා කරනු බලාසිට එහි ප්‍රතිඵල දතහැකේ පරචිත්ත විජානන ඥානය ඇතියවුන්ට පමණකි. භාවනාවහි ප්‍රතිඵල තබා මේ තෙරුන් වහන්සේ කියන භාවනා අපල වලිනුත් වැඩිහරියක් බලාසිට නොදතහැකි ඒවාය භාවනා කරන තැනැත්තාට ඇතිවන සරීරදාහය මස්පිඩු දර්ුදඩුවීම සිරුර විනිවිධයන්නසේ දැරන ස්ොවා වේදනාව සමහි ඉදිකටු වනින්නාක්මින් දැරන වේදනාව නොහෙක් ආකාර ආලෝක දක්නට ලැබීම මම උසස්මිය කියා ඇතිවන මාන අධිකම යන මේවා භාවනා කරනු බලාසිට කෙසේ දතහැකිද මේවා භාවනා පොරුදු කරනවා බලා සිටි අය මේ තෙරුන් වහන්සේට කීවාය යනු ගජබින්නයක් නොවේද. මේ භාවනාවෙන් ඉක්මණින් ලැබෙන ප්‍රතිඵල නම් කාමච්ඡන්ධාදී නීවරණයන්ට තමාගේ සිතට ඇතුළුවන්නට ඉඩ නොතබා දවස මුළුල්ලේම සිහියෙන් යුක්තව හිද උදරමාන්සේ හැකිලීම් පිම්බීම් දෙක බලමින්ද සිටින්න වූ යෝගාවචරයන්ට උදරමාන්ස චලන අනුසාරෙන් පටවි ආපු තේජෝ වායෝ යන මහාදාතු හතර පරමාර්තයෙන්ම ප්‍රකටවීමම් මේ රූපත් ඒවා අරමුණු කරන සිත් පරම්පරාවත් හැර ආත්මය කියා අන්කිසිවක් නැති බව ප්‍රත්‍යක්ෂවීම සරීරයේ රූප ඉපිද ඉපිද බිනිබිඳී යන හැටි ප්‍රත්‍යක්ෂවීම ඒවා අරමුණකොට නාම ධර්ම ඉපිද ඉපිද බිනිිබිඳී යන හැටි ප්‍රත්්‍යක්ෂවීම නාම රූපධර්ම නිතරම බිනිමිදී යාම දුකක් බව ප්‍රත්‍යක්ෂවීම නාම රූප ධර්ම ඒ ඒ හේතුන්ගේ නැතිවී බිඳී යනවා මිස ඒවා කිසි වූගේ කැමැත්තේ හැටියට නොපවැත්විය හැකි බව ප්‍රත්‍යක්ශවීම සංස්කාරයෙන් පිළිබඳ වූ නිත්‍ය සුක සුභ සඥාවන් බොහෝ දුරට තුනීවීයාම කෙලෙස් තුනීවීයාම යනාදියයි. සියලු දුෂ්කරකම් වැැඩ පවත්වාගෙන ඉදිරියට ගිය යෝගාවචරයාට පසුව මහත්වූ කායික චෛතසික සුවයක්ද ලැබෙන්නේය එය මේ භාවනාවේ ආනිසංසයකි කියනලද පරිදිී දිනකට හතරපයක් පමණ නිදාගනිමින් දින ගණනක් භාවනාවහි යෙදීම එතරම් ලෙහෙසි වැඩක් නොවෙයි ඒ ක්‍රමයට යෝග කර්මය පවත්වාගෙන යා හැක්කේ පදාානයාංග පසකින් යුක්ත වන අයට පමණකි තතාගතයන් වහන්සේ මජ්්‍යිමනිිකායේ බෝධිරාජ කුමාර සූත්‍රයෙහි පධානියංග පහක් වදාරාති බේ අප්පාබාදෝ හෝති අප්පාදකෝ හෝති සමවේකිිනියා ගහනියා සමන්නාගතව හෝති, නාති සීතාය නාච වුන්නාහාය මජ්ජිමාය පදානක්කමාය යනුවෙන් දැක්වෙන්නේ එහි දෙවැනි අංගයයි. ආබාධ නැති ලෙඩ නැති ඉතා සීතද උස්්නද නොවූ සමව ආහාර පැසවීම් කරන භාවනාව සඳහා කළියයුතු වීරයට උරොත්තු දෙන මධ්‍යම ප්‍රමාණයේ බඩිගින්න ඇති පුද්ගලයෙකු වන බව ඒ දෙවන පදාානයාන්ගයයි නිතර ලෙඩ සෑදෙන ස්වභාවය ඇති දුබල අය මේ යෝග කර්මයට උරොත්තු දෙන්නෝ නොවෙති වීර කළහොත් ඔවුන්ට ඇති පරණ රෝග මතුවන්නේය. අලු ත්‍රෝගද ඇතිවන්නේය අප හඳුරන තිස් හතලෙස් දෙනෙක් පමණ මේ භාවනා මල්්‍යස්ථානවල භාවනා කළහ. පෙරලා පැමිණ පසු ඔවුන්ගෙන් සමහරෙක් තමන්ට ඇති වූ රෝග ආබාධයන් නිසා හරියට භාවනාව කරගන්න නොලබුණු බවකීහ සමහරු කලින් සිටියාට වඩා සනීපවී සිටියහ එක් ස්ථවීර නමක් ඒ නමට කලක පටන් පැවති රෝගයක් ඒ භාවනාවෙන් පසු සුවවූ බවත් භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් එයමත් ඒ ස්ථවීරයන්ට ප්‍රමාණ බවත් අප සමග කීහ සමහරුන්ට යම්යම් අපහසුකම් ඇතිවීම භාවනාක්‍රමය වරදක් නොව අයගේ සරීරවල සිත්වල වරදය. මහාසීතරුන් වහන්සේගේ ක්‍රමය අනුව භාවනාකොට කලින් සිටියාට වඩා ශාන්ත බවට පත්ව මත් සතුටක් ලබාගෙන සිටින යිහිතවෙති බොහෝ දෙනෙක් මේ රටේ වෙසති. භාවනාවට විරෝධය පලකරන මේ ආයශ්මතුන්වරුන්ට එයින් එක් අයකුවත් නොහමු වීම බුදුමයකි මේ අයට හමුුවී ඇත්තේ භාවනාව වැරදනු අය පමණකි මහාස තෙරුන් වහන්සේගේ භාවනාවට විරෝධය පළකරන ඉහතකී තෙරුන් වහන්සේම මෙසේ පවසයි මේ උදරභාවනාව පුරුදුකිරීමට ගිය උගත් කාන්තාවන් දෙදෙනෙකු ඉත ඕනෑකමින් භාවනා කරගෙන ගිය නමුත් දොම් නස මලානික භාවය, උමතුගතිී යන අනිටු ලකුණු පහළ වී, විකාර ස්වභාවයකට පත් වූයෙන් ඒ දෙදනාගේ මාපියන් විසින් ඔවුන්ට සිදුවන්නට ගිය ඒ භයානක විපතින් යම්තං බේරාගත් බව මම දනිවි. යැයි එසේ ඒ විරුද්ධ මත පලකරන තෙරුන් වහන්සේ කියයි. සමහරවිට මේ කීම සත්‍යයක් වන්නට ද බැරි නැත එහ. උත්සාකරදිවෙන්නේ භාවනාවට යන සැදැහැවතුන් බියගන්වා ඔවුන් නොමගයවීමටය ඇතැම් කාන්තාවන්ට බෙර සබ්ද ඇසුනහම පිරිත් කියනු ඇසුනහම බියවූවාම සරීරය දොස්කිපුනාම ඇවිස්සි එන ශාරීරයක දෝෂයකින් හෝ සිතේ දෝෂයකින් හෝ අමනුෂ්‍ය දෝෂයකින් හෝ එක්තරා උමතු ගතියක් ඇත්තේය වැඩිවේලාවක් වාඩිවී වෙහෙසගෙන භාවනාවහි එදුනත් දොස් ඉසට ගසා ඔවුන්ට ඒ රෝගය උත්සන්න වෙයි. එසේ වූ කාන්තාවන් ගැනත් මේ රෝගය ඇති කාන්තාවන් බොහෝ දෙනෙකුන් ගැනත් අපි ද දනිමු උමතුකොම ඇවිස්සීම මහසිතෙරුන් වහන්සේගේ භාවනාවෙන් පමණක් සිදුවන්නක් නොවෙයි උමතුකම මදවශය නැති අයටත් උමතුකොම ඇතිවීමේ හේතුන්ශරීරය ඇතියායටත් කිනම් භාවනාවක් වුවත් වඩා මහන්සිවී යෙදුනහොත් උමතුකම ඇවිස්සෙන්නේය ආනාපාන භාවනාවෙන් හා කසින භාවනාවෙන් කමට පත්වුවන් කීප දෙනෙකුන් ගැන අපිදනිමු. වර්ෂ දෙකතුනකට පෙර එක් දවසක ලක්දිවට වන්දනාවට පැමිණි බුරුම උපාසිකාවක් අපට හමුූවාය හැමදාම අටසිල් රකිනා බවත් මස්මාලු කෑමින් සඳහටම වැලකී සිටින බවත් යන එන හැමවේලේම බුදුරජාණන් වහන්සේ සමගම ඇය ගමන් කරන බවත් අපට කීවාය බුදුන් වහන්සේ සම්ග ගමන් කරන්නේ කෙසේද කියා මා ඇසුවාම ඇ ඉදිරිියෙන් නිතරම බුදුන් වහන්සේ ගමන් කරන බව කීවාය මෙයත් එක්තරා උමතු ගතිය කී ඇයට මේ උමතු ගති ඇතිවන්නට ඇත්තේ බුද්ධා නුස්සති භාවනාවෙන මහාසසි තෙරුන් වහන්සේගේ ක්‍රමයට භාවනාකිරීමෙන් පමණක්, උමතුකම ඇතිවන බව කියන්නේ රට මුලාකිරීමටය. කෙනෙකු දෙන්නෙකුගේ උමතුකම ඇවිස්සුනායකයා, උමතුකොම් නැති අයට භාවනාකිරීම සඳහා බියවීමට කරුණක් නැත. නරක පැත්තක් නැති කිසිවැක් ලොවනැත්තේය. සමහර අවස්ථාවලදී රියානතුරු සිදුවනවාය කියයා, මහජනයා රියෙන් ගමන්යාම අත්නොහරිති සමහර විට මග යන අයට රියවලින් අනතුරු වෙනවාය කියයා මහජනයා මග යාම නොනවත්වති දරුවන් වදන්නටකගො සමහර කාන්තාව නැසනවාය කියයා අනෙක්කාන්තාවෝ විවාහනොී නොසිටිති කෙනෙකුට දෙන්නෙකුට තිස්සු ඇවිස්සුනායකයා නොුවනැත්තෝ භාවනාව අත්නොහරිති නිසා මේ බියගැන්වීමෙන් ඒ තෙරුන් වහන්සේගේ අභිමතාර්ථය සිදු නොවනු ඇත පන්ති බේදයකුත් එක් තෙරුන් වහන්සේ නමක් මෙසේ පවසයි වැඩිපුරුම මේ තාන්ත්‍රක ක්‍රමය පුහුණු කිරීමට යන්නේ රළු ලෙස ජීවත්වන සාමාන්‍ය ගම්බද මිනිසුන් බැවින් සුකුමාල අයට මෙසේවීමේ කිසි පුදුමයක් නැත මෙයද එක් තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයකි මෙයින් අදහස් කරනවා ඇත්තේ පන්තිබේදයක් ඇතිකොට පොහොසත් අය සෝපක්ෂයට හරවා ගැනීම විය හැකිය ජනයා රැස්වන කොතන වැලුවත් වැඩිය ඇත්තේ දුප්පත් ජනයාය ට හේතුව රටේ දුප්පතුන් වැඩි භවය මේ භාවනා මධ්‍යස්ථානවලට පැමිණ භාවනා කරණය අතරින් දුප්පතින් වැඩිවීමේ හේතුව ඒය භාවනාව සිත පිළිබඳ වැඩකි ඒට වඩා යෝග්‍ය වන්නේ පෝජාවත් ආහාරයෙන් හොඳින් වැඩනු පිනාගිය හිදුරන් ඇති උගත් අයය හොදට නුවන ඇත්තේ ඒ අයටය නිකාය බේද කුලබේද අක්ෂබේධදිය නැතිකොට ජනයා සමගි කළ යුතුවතිබියදී මේ භාවනාවටත් පන්තිබේධයක් ඇතිකරන්නට තැත්කිරීම මහතෙර කෙනකුන්ට සුදුසු වැඩක් නොවන බව කිය යුතුය භාවනා ප්‍රතිඵල භාවනාවෙන් සුළු පලයක්වත් ලැබෙන්නට සමහරුන්ට බොහෝ කල් ගතවෙේ සමහරුන්ට වැඩිකල් ගත නොවීමට භාවනා පලය ලැබේ සමහරුන්ට පලයක් නොලබාම ලදිමුයයි වර්දි හැඟීම ඇතිවෙයි. ය බොහෝසේ නැතිවන්නේ සුළු සුළු උමතුගති ඇති අයටය ඇතැමෙක් මෙසේ පවසයි. ඉර්දි බලයක් ලබා සිටිනවාය කියන රැන්ගුන්වුවර මහාසී තෙරුන් වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයේහි පොහුණුව ලැබූ සිංහල භික්ෂුවක් තමාට හමුුවූ බවත් පීක්ෂා කර බැලවාම ඒ භික්ෂ භාවනාවට හිඳගන්නා හැටිවත් නොදන්නා කෙනෙකු බවත් පවසයි මෙසේ එක්තරා ස්ථවීර නමක් කියාතිබේ මහාසී තෙරුන් වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයහි ඉර්දිබල පුහුණුවක් නොදෙති ඉර්දිබලයක් ලැබුණාය කියනේ භික්ෂුව හමතුගතයක් ඇති කෙනෙකු විය හැකිය මහාස තෙරුණන් වහන්සේගේ භාවනා මධ්‍ය्यස්ථානයහි පුහුණුව ලැබූ යෝගාවචරයක් භාවනාවට හිඳගන්නා හැටියවත් දැන නොසිටියේ යැයි කීම අපට නම් පිළිගත හැකි නොවේ ඒ ප්‍රෞෘත්ති අනුව නම් අපට හිතුනේ කතාව මහාසී තෙරුන් වහන්සේ පහත්කොට දැක්වීමට ගොතා ඇති බොරුවක් විය යුතුය කියාය. සමාධිය ලැබීමේ බලවත් උත්සාහයෙන් තොරව දිනපතාම හෝ සමහර දවස්වල පමණක් හෝ සුළවේලාවක් භාවනා කරන අයට කවර භාවනාවක් කළත් එන් දැනෙන තරමේ අමුත්තක් සිදනුවෙයි. මහාසී තෙරන් වහන්සේගේ ක්‍රමය අනුව, භාවනා කරන බොහෝ දෙනාට වැඩිකල් ගත නොවී සුළු පලයක්වත් දක්නට ලැබෙන්නේ ය ක්‍රමාණුකූලව ඉක්මණින් දියුණුවක් ලැබෙනන්දමට කරබන නිසාය. මහාසී තෙරුන් වහන්සේගේ ක්‍රමයානුව භාවනා කරන යෝගාවචරයන්ට කතා කරමින් විසීමට පුවත්පත් පොත්පත් කියවීමට කාලයක් තබා ඇත කෑමදීම නෑම මුහුණ සේද අත්පා සදීම යාම් ඊම් ආදී සෑම දෙයක්ම ඒ භාවනාවට සම්බන්ධ කොට ඇත්තේය යෝගාවච්චරයාට හිස්කාලයක් ඇත්තේ නිධන කාලය පමණකි. එසේ භාවනා කරන තැනැත්තාගේ සිතට නීවරණ ධර්මයන්ට පැමිණීමට ඉඩක් නැත්තේය භාවනා පලය ඉක්මනින් ලැබෙන්නේ ඒ නිසාය. හොඳට භාවනා කළහොත් ධ්‍යාන මාර්ගඵල සංඛ්‍යාත උසස්ඵල නොලබනත් කාහට වුවත් යම්කිසි පලයක් වැඩිකල් නොගොස් ලැබෙන්නේය. සතල සතිපට්ඨාන භාවනාවෙන් ඒ ඒ පුද්ගලයාගේ තත්වේ හැටියට හත්තවුරුද්ධය පටන් හත්තවස දක්වා ඒ ඒ කාලයන් හි ලැබෙන බව මහා සතිපට්ඨාන සූත්‍රයෙහි වදාරාතිබේ. ඒ සූත්‍රෙහි භාවනාපලය ලැබීමේ අන්තිම කාලය හදදවස හැටියට වදාරා ඇත්තේ හදදිනකින් මොබ භාවනාපලය නොලැබෙන නිසා නොවේ ඒ බව බෝධිරාජකුමාර සූත්‍රය නොප්පුවෙයි සදදිනකින් මොබ භාවනාපලේ ලැබීමක් ඇති බව තතාගතයන් වහන්සේ වදාරා ඇති බවක් නොදන්නා එ ක්තරා ආයිශ්වතුන් වහන්සේ නමක් තමාගේ සුරුදැනුම නිසා මානයෙන් මත්ව මහාසීතෙරුන් වහන්සේට නින්දාකරන අටයෙන් ප්‍රකාශනයක් කර තිබෙයි. එය මෙසේය. තතාගතයන් වහන්සේගේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පුහුණු කිරීමෙන් ප්‍රතිඵල ලබාගතහැකි අඩුමකාලය සද්දවසක් තුළදී ඇයි දේශනා කොට තිබේ. එහෙත් මේ මහාස්තවීරයන් වහන්සේගේ භාවනාවෙන් පස්දිනකින් උදයයක්්බේ ඥානය ලබාගත හැකි බව ප්‍රකාශ කිරීම මේ මහා ස්ථවීරන් වහන්සේගේ බුද්ධ ඥානයත් ඉක්මවාගිය අසතුෘුෂ ඥාණය ගැන දැන ගැනුම ගැන කදිම නිදසුනක් නොවේද මේ ඒ උඩගු ආයුෂ්මතුන් ගේ ප්‍රකාශනයයි භාවනා පලේ ලැබීමේ කාලයේ බුදුන් වහන්සේ බෝධිරාජ කුමාර සූත්‍රයේ වදාරා ඇත්තේ මෙසේයෙන් දේශනාවෙන් දැක්වන්නේ තතාගතයන් වහන්සේ නැමති අනුසාසකයකු අදහොත් පධානියංග පසිින් යුක්තවන භික්‍ෂුව හදදවසකින් නොව සයදවසකින් පස්දවසකින් හත්‍ර දවසකින් තුන් දවසකින් දෙදවසකින් එක් දවසකිනුත් අරහත්වයට පැමිණෙන බව හා සමහරවිට හවස ගුරුකම් දුන්නාම උදේවනවිටත් උදේගුරුකම් දුන්නාම හවස වනවිටත් විශේෂ අධිගමනය කරන බවය. එක් රාත්‍රියකින් එක් දවයලකින් වුවද සමහරුන් භාවනාපලය ලබන බව බුදුන් වහන්සේ වදාරා ඇති බව දැන්වත් දැනගන්න. මේ බෝධිරාජ කුමාර සූත්‍රදේශනාව නැතද පස්දිනකින් උදැබ්බේ ඥානය ලබාගත හැකි යන කියවනේ ඇති වරදක් නැත යොහිකෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ටානයේ ඒවං භාාවේය සත්තාහං තස්ස දදින්නං පලානං අන්‍ය තරම් පළං පාටිකංකං දිට්ටේව දම්වං අ්ඥා සතිවා උපාදිසේසේ අනාගාමිතා. යනුවෙන් සතිපට්ටාන සූත්‍රයහි සතියකින් ලැබෙන බා වදාර ඇති භාවනාය උදබ්බේ ඥානය නොව අනාගාමී පලය හා අරහත් පලයයි. උදයබ්දේ ඥානය වනාහි අරහත් පලවලට ගෞගරණකින් මොබ ඇති ඥානයකි. සතිපට්ඨාන සූත්‍ර දේශනාව එන හැටියට සද්දිිනකින් අනාගාමී අරහත් පලේ ලැබී හැකිවීමට උද්‍යබේ ඥානය කලින් ලැබිය යුතුය එය පහළ උදර්ශනාඥානයකි උදයක්බ්බේ ඥානය ලැබූ තැනැත්තා විසින් අනාගාමී පලයට පැමිණේ හැකිවීමට බංගඥානය, බයඥානය ආදීනව ඥානය, නිබ්බිධඥානය, මුංචිදුකම්යුතා ඥානය, පටි සංකාඥානය, සංකාරුපෙක්කා ඥානය, සෝතාපත්ති මං්ගඥානය, සකදාගාමී මග්ග ඥානය යන ඥාන නමය ලැබිය යුතුය. උදය්‍යේ ඥානය මහාසති පට්ඨාන සූත්‍රයේ හදදිනකින් ලැබෙන පල හැටියට දේශනා කර ඇති අනාගාමිත්වයට ඉතා පහලඥානයක් බැවින් පස්දිනකින් නොව පළමුුණ දිනේම ලබනවායකීවත් එහි ඇති වැරදක් නැත. මේ ආයශ්මතුන් වහන්සේලා අනුන්ගේ දේවල් විවේශනය කරන්නට ඉදිරිපත් වන්නේ මෙතරම් දෙයක් ගැනවත් දැනුම නැතිවය. නොදන්නාදේගෙන බොරු පලකොට මහජනයා මුලාකිරීම ඉමහත් පාපයකි උතුමන්ට ගර්හා කිරීමත් එබඳුම පාපයකි සමාධිය හා ශරීර පාලනය ශරීරය පාලනය කරන්නේ සිතනී වාඩිවී ඉන්න කෙනෙකු නින්දට වැටනොහොත් ඒ තැනැත්තාගේ හිස පසෙකට ඇලවී යන්නේය සම්පූර්ණ ශරීරයමොහෝ ඇලවී යන්නේය සමහරවිට කටින් කෙලත් වැගිරෙන්නේය සමහරවිට මහ හඬින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නටත් වන්නේය මේවා සිදුවන්නේ නින්දෙහි සිටිින් අවස්ථාවහිදී ශරීරය පාලනය කරන ඉරියාව් සකස්කරන සිත් ඇති නෝන බැවිනි. බොහෝ වේලාවක් එක් ඉරියාවකින් හිඳ භාවනා කරන තැනැත්තාගේ සිත වෙහිසට පත්වී දුබලවන්නේය. ඒ දුබල සිද්ධ ශරීරය පාලනය කිරීමට අසමත් බැවින් එෙමදු අවස්ථාවලදීද. යෝගාවචරයන්ට ඉහතක දේවල් සිදු වන්නේය. සමාහරයට වෙහිසට පත්වූ යෝගාවචරයන්ට වාඩිවී සිටියදීම භාවනාසිත් ඉපදීම නැවති බවාංග සිත්ම ඇතිවන්නට පටන් ගනී. එබඳු අවස්ථාවලදීද යෝගාවචරයන්ගේ සරීරවල ඉහතක ලකුණු පහළවෙයි. සමහරවිට වෙහෙසට පත් යෝගාවචරයෝ වාඩිී සිටියදීම නින්දට නින්දට වැටති එබඳු අවස්ථාවලදී ඉහතක ලකුණු පහළවෙයි මේ මහන්සිවී කවර භාවනාවක් හෝ කරන්නා වූ යෝගාවචරයන්ට සිදුවන්නකි මේවා හොඳර දක්නට ලැබෙන්නේ බොහෝ දෙනෙකුත් එකවිට භාවනා කරන ස්ථානවලදීය භාවනා ගැන දන්නෝ මේ කරුණු දනිති නැවත නැවත ඉරියාව වෙනස්කරමින් සරීරය සකස්කරමින් සමාධයක් නැතිව භාවනා කරණයට ඉහතක දේවල් සිදුනොවෙයි බොහෝ කලකපටන් භාවනා කරනවාය කියන එක්තරා මහතරනමක් භාවනා කරන කාටත් සමහර විට සිදුවන ඉහතකී කරුණු ටික ගෙනහැර දක්වා කඳුබොඩ විදර්ශනා මාවනා මධ්‍යස්ථානය පහත්කොට දැක්වීමට උත්සාහ කරති බවෙයි ඒ ස්ථවීරයන්ගේ ප්‍රකාශනයක් මෙසේය. ළඟදී ප්‍රවෘ්ජ අපේක්ෂගේය මෙහි පැමිණියේය ඔහු කඳුබොඩ තාන්ත්‍රික භාවනා ප්‍රදර්ශනයට ගිය කෙනෙකි එහිදී ඔහු භාවනා ඉගැන්වීම භාවනා ක්‍රමය එය පුරුදු කිරීම යන මේවා ගැන හොඳින් විමසා බලා තිබෙයි එවිට ඔහුට දක්නර ලැබුණේ භාවනා කොට උසස් සමාධිය ලැබුවන්ගේ ඉමහත් පිළිකුල් ස්වභාවයයි ඇඟ දරදඩුවී ගොරවන්නවුන් කට ඇදවුවන් කෙල පෙරන්නන් යනාදී නොයෙක් අප්‍රිය දර්ශනවරින් පිරී පවත්නාතනක් බව ඒ ප්‍රකාශ කළේය මේ උදානයේ දැක්වෙන සමාධි ප්‍රාප්ත තෙරුන්ගේ ආකාරයට කොතර වෙනස්තැයි සිතා බැලීම වටි ාගිවතුන් වහන්සේ අනුදත් සමාධිය වඩන්න වුන්ගේ බුරමරටින් පටවා එමලද තාන්ත්‍රික මිත්‍යා සමාධිය වඩන්නවුන්ගේ වෙනස මෙකී කරුණු අනුව සලකා ගතහැක මේ ඒ මහතෙරුන් වහන්සේගේ ප්‍රකාශණයයි. උස සමාධියයට පැමිණ ඉන්න අවස්ථාවෙහි ඇති ලක්ෂණ යෝගාවච්චවයකුට නිතරම කොයින්ද. ඒ හරත් උසස් සමාධිය ලබාසිටිනාය භාවනා මධ්‍යස්ථානවල කුමට වෙසිෙද්ද ඒවායේ ඇත්තේ උසස් සමාධියකට පැමිණෙන්ට උත්සාහ කරනයේය ඕනට උසස් සමාධිය ලැබුවන්ගේ ලක්ෂණ කොයින්ද භාවනාගෙන නොදත් නවකයකුවන ඒ ප්‍රවෘජජාපේක්ෂකයා කඳුබොඩ මධ්‍යස්ථානයට ගොස් මුලාවී පෙරලා පැමිණීම පුදුමයක් නොවෙේ කලක් භාවනා කලාය කියන මහා ස්තවීරුතුමා භාවනාකිරීමේදී සිදුවනදේ ගැනවත් දැනුමක් නැතිව සිටීම නම් පුදුමයකි. සමතය හා විදර්ශනාව මහාසී තෙරොන් වහන්සේගේ භාවනාක්‍රමය ශුද්ධ විදර්ශනාවකි. ඒ භාවනා මාර්ගයට විරුද්ධත්වය පළකරන ඇතැම් හු සමතයෙන් තොර විදර්ශනාවක් මේ ශාසනයහි නොලබෙන බවත් සමතයෙන් නීවරණ විෂ්කම්බනය නොකොට විදර්ශනා වඩන්නට නොපුළුවන් බවකුත් කියති ඒ තාගුරු කිරීමට ඔවුහු පෙළ අටුවා පාට කැබැලි දක්වමින් ඒවා විනයවර්ධනකාරයන් තෝරණ ආකාරයෙන් තමන්ට වාසිවන හැටියට තේරුම් කරති සමතෙන් නීවරණ විෂ්කම්බනය නොකොට විදර්ශනා වැඩිය නොහැකිය කියා ්‍රපිටක කොතනකවත් සඳහන් වී නැත. අටුවා ටීකා වලද කොතනකවත් සඳහන් වී නැත. සමතෙන් නීවරණ විෂ්කම්බනය නොකොට විදर्ශනා වැලිය නොහැකිය. යැයි ඔවුන් කියන්නේඉරිසිියාව නිසා හෝ සමත විදर्ශනා දෙක නොහදුන නිසා හෝ විය හැකිය. සමතය යනු සමාධියයි. එනම්, සමත විදශනා භාවනා කරන්නා වූ සිත්වල එෙදන ඒකාග්‍රතා චෛතසිකයයි. විදර්ශනා යනු සාමාන්‍ය ජනයාගේ දැනීම ඉක්මවා විශේෂයෙන් දන්නා විශේෂයෙන් දක්නා ප්‍රඥඥාවයි. තවත් ක්‍රමයකින් කියතහොත් ප්‍රඥඥපතිය ඉක්මවා පරමාර්ථ නාමරූප ධාතුූන් දක්නා ප්‍රඥඥාව විදශනයි අනිत්‍යාදී ලක්ෂණ தெனன ලෙස ரூப வேதனா, ச்ஞா, சංகார விஞ்ஞான என පரமார்த்த ධර්මයන් නැවතනවත බැලීම විදශනාභාවனාවයි ආශවාස ප්‍රශ්වාසාදී යම්කිසි ප්‍රඥපතියක් නැවතනැවත සිහිකිරීම සමතභාවனාවයි සමතභාවනාවෙන් සමාධිය පමණක් තිුණුවයි විදශනාව එහි නොලැබේ. සමතභාවනා චිත්තය, ඥාන සම්ප්‍රීප්ත වුවද ප්‍රඥඥප්ති අරමුණු කරන ඒ ඥානය විදශනාව නොවෙයි. විදශනාචිත්තය සමාධියෙන් තොරව ඇතිවන්නක් නොවේ. සෑම විදශනාචිත්තයකම සමාධිය ඇත්තේය. එබැවින් විදශනා කරන යෝගාවචරයන්ට විදශනා ඥාණයත් සමග, සமතையைයි කියන சமாதியத වැடை. විදශනා ஞාானே ප්‍රතිஷ්ාව विදශනා சிත්த்த සම්ப்්‍රයुक्த்த சமாதியයි. පළமෙන් ஆனாපானாதிී භාවනාවක්க்கොට சமாதிී උපදවා පசුව විදශනා භාවනාව කරන්න වූ යෝகாාවச்சறයාගේ विදශනා ஞාானයට ප්‍රතිஷ්ठාව වන්නේத විදශනා චිත්ත සම්ප්‍රයුक्ත සමාධියමය විදශනා කරන කල්හි ආනාපාන ආදී භාවනාවලින් ලැබු සමාධ නැත ඒවා සමතභාවනා සිත් නිරුද්ධවීමේදී ඒවා සමග නිරුද්ධවීගයේය ඒ නිරුද්ධ වීගය විදශනාවට උපනිශ්්‍රය වශයෙන් දුරින් ප්‍රත්්‍යවේ. विදශනා சிත් சම්ப்්‍රियुපත सමාதிිය विදශනාஞාானයට නිශ්්‍රය ශක්තියෙන් ප්‍ර्यவை. විදශනා භාවனාව කරண்ணாහට विදශනා சிිත්த்தே සமக ඇතිவன වැன சதி லோකෝத்தර මාර්ග பல ඇතිවන්නට சமීපකාலேදී උපச்சාர சமாதிியத லோகோத்தர மார்ගப சிත්வலின் அර්ப்பனா சமாதிியதவை, විපස්සනා පුබ්බංගමං සමතං භාාවේතිී යන දේශනාවහි දැක්වෙන සමතය නම් කියනලද උපචාර අර්පනා සමාධි දෙකය සමත භාවනාවක් නොකොට විදර්ශනාව නොකළහැකි බව කියන ස්තවරතුමා ඒ පාටිය තෝරාගන්නට ගොස් ඒ පාටෙන් දැක්වෙන විපස්සනාව යම්කිසි විපතක්වැනි අවස්ථාවකදී අනිච්ச்சං යැයි කීමට හෝ සිතීමට පුරුදු වී සිටීමය යැයි කියා තිබයි එයත් විදශනාවක් ද එබඳු විදශනානම් හරක් හොරුන් අතරත් ඇත ඒ ස්ථවීරතුමා ස්ුව මතය ස්ථීරකිරීමට පකතියා විපස්සනා ලාබී විපස්සනාය තත්වා යනාදී මනොරත පූරණි අටවාපාටය විනයවර්ධනකාරයන්ගේ ඥාය අනුවතේරුම් කරතිබෙයි. භික්‍ෂූන් වහන්සේලා බුදුගාණන් වහන්සේගේ දායාදය ලබාගත යුත්තෝය තතාගතයන් වහන්සේගේ දායාදය පිළිබඳව උන්වහන්සේ විසින් දේශිත සූත්‍ර ධර්මයක් ඇත්තේය. එයට ධර්මදායාද සූත්‍රයේ යැයි කියනු ලැබේ සියළම භික්ෂූන් වහන්සේලා විසින් ධනගතයුතු සූත්‍රයකි. විපස්සනා භාවනාව නොමගට තෝරණ මේ ස්තවීරතුමා ධර්මදායදි සූත්‍රයවත් දන්නා හැඩක් නැත. විපස්සනා පුබ්බංගම සමතය මනවරත පූරණයෙහි දක්වා තිබෙන්නේ ඉතාකේ ටයනි. ඒ නිසා මනවරත පූරණී පාටය ඕනෑ අතකට හරවා තෝරා ගන්නට පුළුවන. නොමනාලෙස තෝරා ලෝකය රවටන්නට බැරි හැටියට ධර්මදායද සෝත්‍ර අටුආවෙහි සමත පුබ්බංගම විපස්සනාවත් විපස්සනා පුබ්බංගම සමතයත් විස්තර කර තිබෙයි. එය මෙසේය විපස්සනා පුබ්බංගම සමතය මේ අටුවාපාටෙහි ඉතා හොඳින් පැහැදිලි කොට තිබෙයි. පකතියා විපස්සනා ලාබී යන මනවරතපුරණී පාටය නවර්ධන කාරයන් බණපද தோරණ ක්‍රමයට තේරුම් කලාක්මෙන් මේ පාටට බොරු තේරුම් දෙන්නට இඩක් නැත විපස්සනා පුබ්බංගම සමथය වඩන යෝගාවචරයාගේ විදශනාව විපතක් පැමිණි විට අනි්ச்சං යැකීමනොව පංචුපාදාන ස්කන්ந்தයන් අනිත්‍යාදී වශයෙන් විදශනා කිරීම බව මෙ අටවාපාටේහි පැහැදිල් ලෙසම දක්වාතිවෙෙයි සමත පුබ්බංගම විපස්සනා ආදිය පිළිබඳ දීර්ග විස්තරයක් පටිසම්බිදා මග්්‍යයේ යුගනන්ந்த කතා වෙහිද ඇත්තේය. මේ කාරණය ගැන වැඩිදුරට දැනගනු කැමැත්තෝ පිසම්බිදා මගගයත් බලත්වා. මේ ස්ථවීරතුමා විශුද්ධිමාර්ගය දන්නා බවක් අගවතත් අපට පෙනෙන්නේ එතුමා විශුද්ධිමාර්ග පිට පැත්තමිස ඇතුළ නොදන්නන්නසේය ශुद्ධ माර්ගගේ පිළිබඳ දැනුමක් ඇතිනම් මේ इसස්ථवීරතුමා සමතය නොවඩා विදर्ශනා නොවැඩිය හැකියයි නොක අන්නේ है සමत යානිකයාය विदर्ශනා යානිකයාය किया දෙදනු කැති බව දක්වා ඒ දෙදනාට වෙනවෙනම භාවනා කළියයුතු හැටි विशුदද්धिमाර්ගේ දක්වා තිබයි එ විशුද्්ධिමාර්ගක පිටුවල දක්වා ඇත පාටයේ සුද්ධ විපස්සනා යානිකෝ යනුවෙන් දක්වා ඇත්තේ කලින් සමත භාවනාවක නොයදී විදශනා භාවනාව පමණක් කරන යෝගාවචරයාය. මේ කාරණය මේ ස්තවීරතුමාට මොනම විදියකින්වත් බොරු කරලා තෝරන්නට බැරිවන හැටියට විසුද්ධිමාර්ග ටීකාවෙහි විස්තර කර තිබේ. එය මෙසේය එ පටිසම්බිදා මක්ගේ හා අටුවා ටීකාවල ඉතා පැහැදිලල් ලෙස දක්වා ඇති මේ කරුණු ගැන බොරුවක් ප්‍රචාරය කිරීම නොදනීම නිසා කළත් පාපයකි එය දැන දැනම අනුන්ගේ භාවනාක්‍රම අවලංගු කර දැමීමේ අදහසින් ඉරිසියාවෙන් පළ කළන්නම් මේ ආයශ්මතුන් වහන්සේට ලහෙසියන් ගෙවාගත නොහෙන පාපයක් වනු ඇත වරණ විශ්කම්පනය නොකොට විදශනා වඩන්නට නොපුළුවන් බවකුත් මේ ආයුශ්මතුන් වහන්සේ කියති මෙයත් මේ ආයශ්මතුන්ගේ තත්ත්වය මැනගැනීමට හොඳනිද සුනකි කාමච්චන්දාදි නීවරණන් සිතේ නැගී සිටින අවස්ථාව කුවහොත්ඒ අවස්ථාවේදීම මොනුම භාවනාවක් වත් නොකළ හැකිය කාමච්චන්දය යනු ලෝබයයි ලෝබසාගත සිතින් සමතභාවනාවක් කළ හැකිද ව්‍යාපාද නීවරණයනු දවේශයයි ද්වේශසාගත සිතින් කළහැකි භාවනාවත් තිබේද தීනමිද්ධ නීවරණය පවතින්නේ ද ලෝබසාගත වූද දේශසාගත වූද සසංකාරික සිත්වලය ඒ සිත්වලින් කෙරන භාවනාවක් තිබේද උද්ධච්චකොකුච්ච විචිකිච්ඡායන මේවා එදන්නේත් අකුසල් සිත්වලය ඒ සිත්වලින් කරන භාවනාවක් තිබේද ස්තවීරතුමා අදහස් කරනවා ඇත්තේ නීවරණ තිබියදී විදර්ශනා භාවනාව නොකළහැකි වුවත් සමත භාවනාව කළහැකිය කියාය. යම්තම්වත් භාවනාවක් කරඇතිනම් කාමච්ඡන්ධාදිය නැගීඇති අවස්ථාවල භාවනා නොකල් හැකි බව තේරුම් යායුතිය. මේ ස්තවීරතුමාට මෙ අනොවැටහෙන්නේ කවදාවත් භාවනාවක් කර නැති නිසාවිියහැකිය දෙනේද රටට භාවනා උගන්වන්න තැත්කරන අයගේ තරම. තතාගතයන් වහන්සේ විසින් ඇතැම් සූත්‍රවලදී සමත පුබ්බංගම විපස්සනාව දේශනා කර තිබේ. ඇතැම් සූත්‍රවලදී ශුද්ධ විදශනාව දේශනය කර තිබයි. ශුද්ධ විදර්ශනාව දැක්වෙන සූත්‍ර සියගණනක් සංයුප්ත නිකායේ ඇත්ත. ශුද්ධ විදර්ශනාවෙන් අරහත්වයට පැමිණි බොහෝ දෙනෙකුන්ගේ නම්, සයුක්ත නිකාය සඳහන් වී ඇත්තේය සමත පුද්බංගම විපස්සනාව නිවන්යාමේ දීර්ග මාර්ගයයි ඒ බොහෝ පින් නැති උසස් පුද්ගලයන්ට පමණක් සුදුසු මගයි ශුද්ධ විදශනාව නිවන් ලැබීමේ කෙටි මගයි සාමාන්‍ය පුද්ගලයන්ට සුදුසු මග එයයි ඒ මග ඇවිරීමට උත්සාහ කිරීම ඉමහත් පාපයකි උද්දධ දේශනාවට අනුකෝල බව උදරේ පිම්බීම හැකිලීම පිළිබඳ වූ සතිපට්ටාන භාවනාව යතාා යතාවා පනස් කායෝ පණිහිතෝ හෝතී තතා තතා නං පජානාතී කායංච පජානාතී පොට්ටබ්බේච පජානාතී යන සතිපට්ටාන සූත්‍රපාට වලටත් කාෝ अஞ්ஞ ප්ஞයා පොට්ටබබා அஞஞයා පஞයා කාය விஞ්ஞානங අஞ்ஞயங පஞயං எனන සංयුපත පාලිපාටයත් කායෝ අනිච්චෝති යතාභූතං පජානාති, පොට්ටබා அනි්ச்சාති කාය விஞ්ඥානங අනිච්චන්ති යතාභූත පජානාாති යනාදී සංයුක්ත පාලි පාටවලටත් අනුකෝල බව මහාසි තෙරුන්වහන්සේගේ විපස්සනා භාවනා පොතෙහි කියා තිබේ. මේ පාටවලින් දැනට මතබේදයක් පහළවී ඇත්තේ යතා යතාවා පනස්ස කායෝ පණිහිතෝ හෝතී, තතාතතා පජානාති යන පාටය පිළිබඳවය. මහාසි තෙරුන් වහන්සේගේ භාවනාවට විරුද්ධත්වය පළ කරන තෙරන් වහන්සේලා සතිපට්ඨාන සූත්‍ර පාටය අන් අයුරකින් තේරුම් කරති. මේ දෙපක්ෂයෙන් කවර පක්ෂයකින් දෙන තේරුම වඩා යුක්ති සහකතවේදයනු මෙහිලා විමසී යුතුය. මේ ගැන විමසීමක් කළියයුත්තේ සම්පූර්ණ ඉරාපත පබ්දය ඉදිරිපත් කරගෙනිය. ඉරිාපත පබ්බය මෙසේය. එක පුනචපරම් භික්කවේ, bikku, gachanto wa gachamiti pajanati. dek, tito wa tito m h i t i pajanati. tona, nisinno wa nisinno m h i t i pajanati. atra, sayano wa sayano m h i t i pajanati. p a h a yata yata wa panas kayo panhito i hoti, tata tata nan pajanati. පළමෝන පාටෙන් දැක්වන යන කල්හි යන බව දැනගැනීමය දෙවන පාටයෙන් දැක් වෙන්නේ සිටින කල්හි සිටින බව දැන ගැනීමය තුන්වන පාටයෙන් දැක්වෙන්නේ හිදින කල්හි හිදිනා බව දැන ගැනීමය හතරවන පාටයෙන් දැක්වෙන්නේ නිධන කල්හි නිදන බව දැන ගැනීමය මේ පාට හතරින් කියවෙන්නේ ඉරියව් හතරය මතබේදය ඇත්තේ පස්වන වගන්තිය පිළිබඳවය මහාසී තෙරුන් වහන්සේට විරෝධය දක්වන ආයශ්මමුතුන් වහන්සේලා කියන්නේ ඒ අවසාන පාටය මුලින් නැති පාට හත්තරයෙන් දක්වන ලද ඉරියෝ හතර නැවතවරක් දක්වන පාටයක් කිය කියාය මේ ආයශ්මතුන් වහන්සේලාට මෙහිලා මතක්කර දතක් නම් අමෝග වචනා ජිනා යන තතාගත වචනයයි හි තේරුම බුදුන් වහන්සේලා හිස් වචන පලක් නැති වචන නැත්තෝය යනුයි. ඉදින් පලාම් පළමු වගන්ති හතරෙන් දැක්වෙන සත්‍ර ඉරියව්ව නැවත දැක්වීමට යතා යථවා පනස්ස කායෝ යනාදී පාටය වදාලා නම් ය හිස් කියමනක් වන්නේය. කියලද කරුණ නැවත නැවත කීමෙන් පළක් නැත කියන්නට දෙයක් නොදත් මෝඩ් කතිකයන් තමන්ගේ දේශනය දිගගැසීමට කී දේම නැවත නැවත කියන්න ආක්මෙන් බුදුන් වහන්සේ කී දේම නැවතනවත කියමින් දේශනය දිග්ගස්සන සේක්ද මේ ගැන මේ ආයශ්මතුන් වහන්සේලා කියන්නේ කුමක්ද. නොදන්නා බන තෝරන්නට දඟලන මේ ආයුශ්මුතුන් වහන්සේලාට සිතට ගන්නට තවත් ප්‍රශ්නයක් මෙන්න මේ ඉරියාපත පබ්බේහි කියනලද නවත නවත දැක්වීම පිණිස යතා යතාාවා පනස්ස යනාදී පාටය වධාරණට ඕමනානම් එබඳු කියන ලද්ද නැවත කියන පාටයක් ආනාපාන පබ්ාදී අනෙක් කොටස් වලටත් තිබෙන්ෙන ඕෑ නොවේද යතා යතාවා පනස්ස අස්සාස පස්සාසං පවත්තති තතා තතානං පජානාති යයි ආනාපාන පබ්බේහිත් වධාරණට ඕමනා නොවේද? යංයං කරෝති තන්තං සම්පජානකාරී හෝතී කියා චතු සම්පජඥ පබ්බේ තිබෙනට ඕනෑ නොවේද යංං වේදනං වේදයාමානෝ තන්තං වේදනං වේදයාමීති පජානාතී කියා වේදනානු පස්සනවෙහිත් තිබෙන්නට ඕමනා නොවේද යන්යං චිත්තං හෝතිී තන්थං චිත්තං පජානාතී කියයා චිත්තානු පස්සනවෙත් තිබෙන්න්නට ඕනෑ නොවේද ගැන මේ ආයශ්මතුන්ලා කියන්නේ කුමක්ද. අප කියන්නේ යතා යථවා පනස්ස යනාදී පාටය වදාරා තිබෙන්නේ ගමනාදී ඉරාව හතරට පමණක් නොව හැලවීම් හැරීම් උස්වීම් පහත්වීම් දිගු කිරීම් වකුටු කිරීම් අත්පා ඒ අතට ඒ අතට ගෙනයාම් සරිරේපිම්වීම් හැකිලීම් යනාදී වශයෙන් යම් කායි විකෘතියක් වේ නම් සියල්ලම ගැනීම පිණිසය කියාය. ආරංචි මාාත්‍රයෙන් අනුන්ගේ දේවල් විවේජනය කරන මේ ආයුශ්මතුන් වහන්සේලා සිතාගෙන ඇත්තේ මහාසිතරුන් වහන්සේගේ විපස්සනා වාාවනාවට ඇත්තේ උදරේ පිින්බීම හැකිලීම සිහිකිරීම පමණය කියාාවිය හැකිය. පිින්බීම හැකිලීම බැලීම ඒ භාවනා ක්‍රමයේ සුළු කොටසක් පමණකි තවත් බොහෝදේ එහි ඇත්තේ භාවනාව පිළිබඳ විවිධමත උදරේ පින්බීම හැකිලේ මුල් කොට කරන මේ භාවනාව එය කරන්නවුන් විසින් ආනාපාන භාවනාවයයි කියනවාය එබඳු ආනාපාන භාවනාවක් බුදුසොසුනේ නැතය යනාදිය කියමින් ඒ භාවනාවට විරුද්ධ ආයුෂ්මතුන් වහන්සේලා ඒ ආනාපාන භාවනාව නෝන බව දැක්වීමට ඉමහත් උත්සාහයක් කරති මහාසී තෙරුුණහන්සේ පවසන ඒ භාවනාව කරවන අය ය ආනාපාන භාවනාවයයි කියන බවක් අපි නම් නොදනිමු. එ කරවන අයත් බොහෝ දෙනෙකුන් ඇති බැවින් ඒගන හරියටම කියන්නට අපි නොදනිමු. මහාසී තෙරුණ වහන්සේ නම් එසේ නොකන බව අපිදනිමු. අපි ේ දන්නේ ඒ භාවනාකමේ සම්පූර්ණයෙන් බිස්තර කර මහාසී තරුණ වහන්සේ විසින් ුරු වසින් සම්පාධනය කර ඇති විපස්සනා භාවනා පොත අප හොඳින් කියවා තිබෙන හේනි ඒ පොතෙහි නම් උදරේ පිම්බීම හැකිලීම සිහිකිරීමේ භාවනාව ආනාපාන භාවනාව යැයි කියා නැත එහි ආනාපාන භාවනාව වෙනම භාවනාවක් හැටියට විස්තර කර තිබෙයි මහාසි තරු වහසේ උගණන සතිපට්ටාන භාවනාව විපස්සනා භාවනාවකි භාවනා දෙක වෙන්වෙන් වූ භාවනා දෙකකි ඒ දෙකෙහිම කිසිම සම්බන්ධයක් ද නැත්තේය බුදුන් වහන්සේ වදාළ ආනාපාන භාවනාවක් තිබියදී අමුතු උදරභාවනාවක් කරන්නේ කොමකටද කියා බොහෝ දෙනා ප්‍රශ්න කරති එසේ ප්‍රශ්න කරන අය බුදුන් වහන්සේ වදාළ පිළිකුල් භාවනාව තිබියදී අසුභභාවනාව තිබියදීත් අනුස්සති භාවනා තිබියදීත්, කසින භාවනා තිබියදීත්. බ්‍රහ්ම විහාර භාවනා තිබියදී මේ උදර භාවනාවක් කරන්නේගොමකට දැයි නොවසති. මේ න අපට පෙනෙන්නේ මහාස තෙරන් වහන්සේ උගාණන භාවනාව, ආනාපාන භාවනාවයි බොහෝ දෙනෙකුන් වරදවා තේරුම් ගෙන සිටින බවය. ආනාපාන භාවනාවත්, උදරයේ පින්බීම හැකිලීම සිහකිරීමේ භාවනාවත් එකක් නොව දෙකක් බව, දන්වත් තේරුම් ගනිත්වා උදරේ පින්බීම් හැකිලීම පිළිබඳ වූ මේ සතිපට්ටාන භාවනාව නාබි මණ්ඩල භාවනාවය යන නමතබා එ අබෞද්ධ තාන්ත්‍රික භාවනාවක් හැටියට හඳුන්වා ලොව මුලාකිරීමටත් මේ ස්තවීරවරු උත්සහ කරති සරීරය කපා බැලුවත් පියවිඇසින් දැකිය නොහෙන යෝගීන්ගේ නොවනැසට පමණක් පෙරෙන චක්‍ර වගයක් ශරීරයේ ඒ තන්වල ඇති හැටියට හින්දු යෝගීහු සලකති. ඒවා ප්‍රබෝධකරවා ගැනීමෙන් නොයෙක් බල ලැබෙතියයි කියති. ඉ එක් චක්‍රයක් ඇත්තේ නාබිය සමීපයේය. ඒ ප්‍රබෝධ කරවීමට ඔුන් කරන්නේ උදරේ පිම්බීම හැකිලීම සිහිකිරීම නොව ආනාපාන සති භාවනාවමය ඒ නාි මණ්ඩල භාවනාවේත්, සතිපට්ටාන භාවනාවය කිසිම සම්බන්ධයක් නැත මේ භාවනාව නාබිය සමීපය ඇති චක්‍රයක් ප්‍රබෝධ කරවීමට කරන්නක් නොවේ ආනාපාන භාවනාව නම් ඔය කියන තන්ත්‍රවලත් ඇත්තේය හින්දියෝගීන් බොහෝ දෙනෙකුන් කරන භාවනාව එයය ඒ නිසා තන්ත්‍රභාවනාාව වශයෙන් හඳුන්වතොත් හැඳමිය යුත්තේ ආනාපාන භාවනාවය දර පින්බීම හැකිලීම පිළිබඳ භාවනාව මොනම තන්ත්‍රයකවත් ඇති බවක් අපනම් අසා නැත. ඒ ත්‍රන්ත්‍රවල සඳහන් නාබිම්ඩල භාවනාව නෝන බව මේ ආයශ්මතුන් වහන්සේලා දන්නවා ඇතුවාට නම් සැකයත් නැත. ඔය තන්ත්‍ර ගැන දන්නා අය බෞද්ධයන් අතර සුලබ නැත. එබැවින් මේ කාරණය හිලා තන්ත්‍ර තබා බුද්ධාගමවත් නොදන්නා බෞද්ධයන් ලෙහෙසියෙන් රැවටිය හැකිය මේ අනුන් රැවටීමේ චේතනාවෙන්ම මේ ආයශ්මතුන්ලා විසින් කරන වැඩක් විය යුතුය මෙයවාට බෞද්ධයෝ නොරවටෙත්වා භාවනා මධ්‍යස්ථාන හා ගුරුවරු භාවනා දන්නෝත් අපිය බණදන්නෝත් අපිය සිිල් රකි නෝත් අපිය ගරු බහුමන් ලැබීමට සුදු සෝත් අපිය සැම වැඩකටම පෙරමුණේ සිටින්නට සුදුසෝත් අපිය කියා තමන් ගැන මුලාවී සිටින ඇතැම්මයට කදුුබොඩ ආදී ස්ථානවල භාවනා මධ්‍යස්ථාන තිබීමත් භාවනා පොහුණු කරවන බොරුම භික්‍ෂූන් මේ රටට පැමිණීමත් හිසර දෙයක් වී තිබෙන් නාක්සේ පෙනේ ඒ ස්තවීරවරු භාවනා මධ්‍යස්ථාන වලට භාවනා ප්‍රදර්ශන ස්ථානයන්යයි කියමින් නිින්දා කරති. තම තමන්ගේ සිත්වල ඇති අනුන්ගේ සම්පත් නොයිවසන ස්වභාවය නිසා ඇතැමන් නිින්දා කළත් නිවන් සොයන සැදැවතුන්ට භාවනා මධ්‍යස්ථානවලින් ඇැති ප්‍රයෝජනය ඉතා මහත්්‍යය වෙෙලොව දීම භාවනාවෙන්යම් කිසි පලයක් දැකිය හැකි වීමට නම් බුදුරජාණන් වහන්සේ වදාරා ඇති පරිදි, නිධන කාලය හැර ඉතිරි සම්පූර්ණ කාලයේ හිම නීවරණයන් කෙරෙන් සිත පිරිසිුදු කිරීම් වශයෙන් භාවනාවෙහි යෙදී යුතුය. මාස ගණනකදී සතිගණනකදී, දින ගණනකදී, භාවනාපලය ලැබියහැකි බව බුදුන් වහන්සේ වදාරා ඇත්තේ, භාවනා කරන අයටය. පන්සල්වල හෝ ගෙවල්වල වෙසමින් භාවනා කරන අයට පිටපිට සතිකණන් දිනගනානක් තබා සම්පූර්ණ කාලෙහි භාවනාවහි යෙදීමට එක්දිනක්වත් අවකාශ ලබා ගැනීම ඉතා දුෂ්කරය භාවනා මධ්‍යස්ථානවල ඒවායේ නැවතිී භාවනා කරන අයට දවසේම භාවනාවෙහි යදිය හැකිවන පරිදි සියල්ල පිළියල කොට තිබේ එබැවින් ඒ තැනකට ගිය පින්වතාට තමාගේ අදහස මුදුන් පත් පර ගැනීමට ඉඩ ඇබයි තවත් පිරිසක් සමක භාවනාවහි යෙදෙන්නාට භාවනා කිරීම සඳහා මහත් උනන්දුවක් ඇතිවෙයි මහත් දෛරයක් ඇතිවෙයි යෝගාවචරයකුට විවේකය නැතිවන්නේ තමා සමීපයහි භාවනා නොකරන අය සිටිය හොත්ය. තමා සේම භාවනා කරන අය කොතෙක් සිටියත් එන් යෝගාවචරයෙකුට යහපතක් මිස නපුරක් නොවයි. කෙනෙකු තනිව විවේකස්ථානයකට එළඹ භාවනා කරන්නට පටන් ගත්තත් ක්‍රමයෙන් ඒ තැනැත්තාගේ දෛරය හීනැවෙයි. සමහර විට බියද ඇතිවෙයි සමූහයක් හා එක්ව භාවනා කරන තැනැත්තාට අන්ඥන් දැකීමෙන් වඩවඩා දෛර ඇතිවෙයි බියද ඇති නොවෙයි. පෙර බුද්ධ කාලයේදී බුදුන්වහන්සේගෙන් කමටහන්ත් බොහෝ භික්ෂූන් වහන්සේලා තනි තනිවම භාවනාවට නොගොස් තවත් අය සොයාගෙන සමූහ වශයෙන් සුදුසුස්ථානවලට ගියේ එහෙ එනි නිතනිව භාවනා කරනවාට වඩා තවත් අය භාවනා කරන ස්ථානයකට ගොස් භාවනා කිරීමෙන් කාහට වුවත් වඩා යහපතක් වන බව කියිය යුතුය. කරුණු මෙසේහෙයින් භාවනා කරන මධ්‍යස්ථාන තිබීම සසරදුකින් මිදනු කැමැති ගිහි පැවිදි සැමදෙනටම ඉමහත් යහපතක් බවකිව යුතුය. අනුන්ට දෙරන ලෙස ප්‍රසිද්ධියයේ භාව නොකළ යුතුයයි කියා සතාගතයන් වහන්සේගේ නියමයක් නැත. ප්‍රතිපත්තියට විරුද්ධ ජනයා අදර වෙසමින් ඔවුනට දැනනසේ භාවනා කරන පින්වතුන්ට සමහරවිට අන්‍යන්ගෙන් කරදර විඳන්නට සිදුවයි. එබැවින් එමතු ජනයා අතර වෙසෙන පින්වතුන්ට නම් රහසින් භාවනාකිරීම ආත්ම ආරක්‍ෂාවට හොඳය. භාවනා කරන පිරිසක් දුටුකල්හි ඒ පිරිස ආදර්ශයට ගෙන, වත්තය භාවනා කරන්නට පටන්ගන්නා බැවින් ප්‍රසිද්ධයේ භාවනාකිරීමෙන් වන්නේ ලොවට යහපතකි අනුන්ට ක්‍රියාවෙන් ආදර්ශය දියයුතුය කියා දහම් දෙසන ඇතැම් ආයුශ්මතුන් වහන්සේලා භාවනාකිරීමට ආදර්ශය දෙන භාවනා මධ්‍යස්ථාන වලට භාවනා ප්‍රදර්ශනස්ථානයයි කියමින් නින්දාකිරීමේ රහස නුවනැතියන්ට අවබෝධ වෙනවා ඇති භාෂා දෙකතුනක් දැනගත්තාට බණටිකක් කියන්නට දැනගත්තාට. ප්‍රවෘත්ති පත්‍ර කියවන්නාක් මෙන් අතනින් මෙතනින් බනපොත්්ටිකක් කියවා තිබනාාට. ඉඳහිට මතක් වූ වේලාවකදී සියලු සත්වය සුවපත්වෙත්වා යැකීවාට. අනිච්චං දුක්කාං අනත්තා යකීවාට භාවනා ගැන දැනෙ නේ නොවෙයි. හොඳ ගුරුවරයන්ගේ උපදෙ සනුව කලක් හොඳින් භාවනා පුරුදුකර ඇති පිටකත්‍රය ධර්මය ගැන දැනීම ඇති මෙක් භාවනාක්‍රම ගැන විමසා ඇති භාවනා කළ බොහෝ දෙනෙකුන්ගේ තතු විමසා බලා ඇති අයම භාවනා ගැන දන්නා අයවෙති එබඳු අයම කර්මස්ථා නාචාර්යත්තුවයට සුදුසුුවන්නේය පිටකත්්‍රයම දැනසිටියත් එපමනින් ඒ තැනැත්තා හොඳ කර්මස්ථාන ආචාරවරයෙක් නොවෙයි. කමටාන් වඩනු කැමැති නම් ත්‍රිපිටකධාරියෙකුට වුවද කර්මස්ථාන ආචාර්වරයකු සොයාගෙන ඒ ආචාර්වරයාගේ උපදෙස් අනුව වැඩකිරීමම කමටාන් වැඩීමේ හොඳම ක්‍රමයයි. පොට්ටිල තෙරුන්වහන්සේය මහාසීවතෙරුන් වහන්සේය යන මේ දෙනමව ත්‍රිපිටක දරයෝය ගුණ වාචකයෝය ඒ දෙනමගේ ඒ දෙනමගෙන් පොට්ටිල තෙරුන්වහන්සේ කර්මස්ථාන ආචාර්වරයක්කේ උබතෙස් අනුව භාවනාකොට නොබෝ කලකින් සියලු කෙලෙස් නසා රහත් වූහ මහාසවතෙරුන්වහන්සේ කාගෙන්වත් උපදෙස් නොගෙන තමන්ගේ පණ්ඩිතකමේ හැටියටම භාවනා කළ උන්වහන්සේට රහත්විය හැකි වූයේ තිස්වසත් දුක්විදීමෙන් පසුවය ්‍රපිටකය පිළිබඳ දැනුමම කර්මස්ථාන ආචාර්යත්වයට ප්‍රමාණ නොවන බවට මේ හොඳ නිඳසනකි පොට්ටිල තරුන් වහන්සේගේ කතාව දම්පයා අටුවේ ධම්පයා අටුවාවෙහි මගග වගගේහි ඇත්තේ මහාසීව තරුන් වහන්සගේ කතාව සක්ක ප් සූत्र්‍ර අටුවාවෙහි ඇත්තේය දික්වන බැවින් මෙහි නොදක්පනු ලැබේ දනුැමැත්තවෝ ඒ පොත්වලින් බලා ගනිත්වා. අප දන්නාया තුරෙන් ඉතාම හොඳ කර්මස්ථාන ආචාර්වරයා හැටියට සැලකියයුතු තැනැත්තා මහාසී ස්තවීරන් වහන්සේය. උන්වහන්සේ උගතෙකි කමටහන් වඩා පලපුරුදුකම් ඇතියකි කමටහන් පුහුණු කරවීමේ පලපුරුදු කම් ඇතියකි. උන්වහන්සේ උගන්වන භාවනා මාර්ගය උගෙන දැනට, අපරටේ භාවනා මධ්‍යස්ථානවල භාවනා පුහුණු කරවන ස්ථවීරන් වහන්සේලාද සාමාන්‍යයෙන් හොඳ ගුරුවරයන් බව කියිය යුතුය है මේ කාලයේ ඒ කර්මස්ථාන ආචාර පිරිස ඇතිවීම අප රටට සිදු වූ ඉතාම යහපදකි භාවනා ක්‍රම බොහෝ භාවනා ඇත්තේය එක්කක් භාවනාවකටද පුහුණු කිරීමේ ක්‍රම බොහෝ ඇත්තේය. විදශනා භාවනාවට වඩාත් ක්‍රම ඇත්තේය. තතාගතයන් වහන්සේ චුල්ලපන්තක තෙරුන් වහන්සේට භාවනාවට දුන්නේ රෙදි කැබැල්ලකි.ස්ුවන්නකාර තෙරුන්වහන්සේට දුන්නේ පත්මයකි. බුදුන්වහන්සේ වෙත පැමිණ කමටහන් ඉල්ලු ඒ ඒ භික්‍ෂූන්ට තාගතයන් වහන්සේ විසින් දුන්නොය ක්‍රමවල කමටහන් දැක්වෙන සූත්‍ර බොහෝ ගණනක් සංयुප්ත නිකායිහි ඇත්த்தේය. විශුද්ති මාර්ගහිද විදශනා වැඩීමේ ක්‍රම ගණනක් ඇත්තේය. ඒ ඒ ආචාර පරම්පලාවල පුරදුකරගෙන එ විදශනා භාවනා ක්‍රමබොහෝ ඇත්ේය. සූත්‍රවල එ භාවනා ක්‍රමවලින් බොහෝ වක්ම, ඒවා අසාගත් තෙරුන් වහන්සේලාට පමණක් සුදුසු ඒවාය. ආචාර පරම්පලාවල එන භාවනා ක්‍රම බොහෝ දෙනාට සුදුසු ඒවාය. ආචාර පරම්පලාවල එන භාවනා ක්‍රමවලින් මහාසී තෙරුන්වහන්සේ පුහුණු කරවන භාවනා ක්‍රමය ඒ ක්‍රමයට භාවනා කළ බොහෝ දෙනකුන් විසින් සතුටක් ලබා ඇති භාවනා ක්‍රමයකි. ඔය බුරුම භාවනා අපට එපාය අපේ රටේ පරම්පරාගත එනව බුදුන් වහන්සේ වදාළ භාවනා අපි දන්නවා යැයි භාවනා නොකරන ඇතමුන් ගෝෂා කරතත් ආරණ සේනාසනවල වෙසමින් බොහෝකල් භාවනාකොට සතුරට පත්වීමට තරම් දෙයක් නොවූ බොහෝ භික්ෂූ වහන්සේලා මත්්‍යගොඩ පිහිටවා තිබූ භාවනාමධ්‍ය्यස්ථානයටත් කදුබට භාවනා මධ්‍යස්ථානයටත් ගොස් හාසි තෙරුන් වහන්සේගේ භාවනා ක්‍රමය පුහුණු බව අපිධනිමු. මේ භාවනාව ගැන අමාරුවී ඇත්තේ භාවනා නොකරන අයටය. සතිපට්ටාන විපස්සනා භාවනාව මහාසි තෙරුන්වහන්සේ පුහුණු කරවන සතිපට්ටාන විපස්සනා භාවනාව ශුද්ධ විපස්සනා භාවනාවකි එය කිරීමේ දී උදරේ පිම්බීම හැකිලීම මෙනහි කිරීමේ තේරුම බොහෝ පින්වතුන් නොදන්නා බැවි එය ගැන විස්තරයක් කරනු ලැබේ. තතාගතයන් වහන්සේ බද්ධේක රත්ථ සූත්‍ර වලදී විපස්සනා භාවනාව කළේතු අයරු මෙසේ වදාරා ඇත. එක අතිී தං நான் வாகගමය நපටිකාංකே අනාගතාං. යදතිී த පහිනං த අපතංච අනාගතදක පපන්නංance යෝදම්මං ත ත විපස්සති අසහිීරං අසකොපප த විද්වා මනුබෘහයේ அජේවකි්ச்சං ආතපං ක ජඥා මරනංසුවයේ නහිනෝ සංගරන්තේන මහාසේනන මච්චුණා. හතර ඒවං විහාරි ආතාපින් අහෝරත්ත මතන් දිතං තංවේ බද්ධයක රත්තෝතිී සන්තා ආචිক্ষතේමුණ. මේ ගාතා බද්ධයක රත්ත උද්දේසයයි. මේ ගාතා තතාගතයන් වහන්සේ විසින් මිනිස් ලොවදී අමනක් නොව දෙවලොවදීත් වදාළ බව බද්ධය කරත්‍ර සූත්‍රවල සඳහන් වෙයි. දෙවලොවදීත් අදාළ බැවින් මේ ගාතා දෙවියන් අතරත් ප්‍රසිද්ධය. බද්ධයකරත්්ද සූත්‍ර ඇත්තේ මජ්‍යමනිකායේ උපරිපන්නාසකේය මේ ගාථාවල තේරුම් නියම සිංහලයෙන් කියයුත්තේ මෙසේය. එක අතීත සංස්කාරයන් අනුව සිත දුවන්නත් එපාය අනාගත සංස්කාරයන් පතන්නත් එපාය යම් සංස්කාරයක් අතීතනම් ඒවා නැතිවිය අනාගත සංස්කාරයන් දැන් ඇත්තෙත් නැත දෙක දැනට ඇත්තා වූ සංස්කාරයන්ම ඒවා ඇතිවන ඇතිවන තැන්වලදීම විදර්ශනා කරන්න. තෘෂ්ණ දृෂ්ටීන් විසින් අදගත නොහෙන පරිදි කිලිටි කළ නොහෙන පරිදිී වර්තமானන සංස්කාරයෙන් පිළිබඳ විදශනාව දියුණු කළ යුතුය. තුන කරන්නට ඇතිදය අදම කරන්නට ඕනෑය. හෙට මැරේද යන වග දන්නේ කවුද. මහාසේනා ඇති මාරයා හා අපගේ ගිවිසුමත් නැත. හතර අනලසව, රෑ දහවල් දෙගෙහි කෙලෙස් නැසීමට වීරිය කරන ඒ යෝගාවචරයා හුදකලා වෙසන යහපත් තැනැත්තායයි ශාන්ත වූ මොනිවරයෝ පවසත්. ඒකරත්ත යන වචනයෙන් කියවෙන්නේ තනිව වෙසන තැනත්තාය. යෝගාවචරයා බොහෝසයින් තනිව වෙසන බැවින් ඕනට ඒක රත්ව යන නම කියනු ලැබේ. බද්ධේක රත්ත, යැනුවෙන් කියවන්නේ යහපත් යෝගාවචරයාය. යහපත් යෝගාවචරයාය කියන්නේ අනලසව රෑ දහවල් දෙගෙහෙම භාවනා කරන තැනැත්තාය. දක්මන ලද ගාථාවල පච්චුපපන්නංච යෝධම්මාං තත්ත් තත්ථ විපස්සති යනුවෙන් දැක්වෙන්නේ ඒ ඒ තැන උපදිනා වර්තමාන සංස්කාරයන් ඒ ඒ තැනදීම ඒ ඒ වේලාවේදීම විදර්ශනා කළයුතු බවයි. ඒවං විහාරිං ආතාපිං අහෝ රත්ත මතන් දිතා යැනුවෙන් දැක්වන්නේ අනලසව ප්‍රයදහවල් දෙකෙහිම විදර්ශනා කළයේතු බවය. මතක්වුණු වේලාවකදී හිඳහිට කරන භාවනාව ප්‍රමාණවත් නොවන බවද එයින් දතහැකිය මහාසි තරුන් වහන්සේ පපුහුණු කරවන විදශනා භාවනාව මේ බද්ධය කරත්ත සූත්‍ර අනුව පිළියල කරනලද්දකි. ඒ කරන යෝගාවචරයා විසින් ඒ ඒ අවස්ථාවහි තමාගේ චක්කු, ශෝත, ගාන ජීවහා කාය මන යන සදුරට ඒ වේලාවේදී හසුවන සියලු සංස්කාරයන්ම විදර්ශනා කළේුතුය. ඇැතමුන් ගෝෂා කරන්නේ උදරේ පිින්බීම් හැකිලීම් සිහිකිරීමම මහාසීතරුන් වහන්සේගේ භාවනා ක්‍රමය යයි වරදවාතේරුම් ගැනීමනිි. ඒ විදර්ශනාව කරන ක්‍රමය අපවිසින් සම්බාධිත පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය නැමැති පොතෙහි විස්තර කර ඇත. උදරේ පිම්බීම හැකිලියීම සිහිකිරීමමත් ඒ විදර්ශනා භාවනා මාර්ගය එක් කොටසකි උදරේ පිම්බීම හැකිලියීම සිහිකිරීමම් වශයෙන් කරන්නේ කුමත්ත යන වග තේරුම් ගත හැකි වන්නේ විදර්ශනාවය කියන්නේ කුමකට දෙ යන බව තේරුම් ගත්තාට පසුවය විපස්සනා යන වචනයහිවි පස්සනා කියා කොටස් දෙකක් ඇත පස්සනා යන කොටසින් කියවෙන්නේ දැකීමය වී යන්නෙන් කියවෙන්නේ දැකීම පිළිබඳ විශේෂත්වයය. කෙස් ලොම් නිය දත් යනාදෙන් ඒඒද සිහිකරන්නා වූ තැනත්තාගේ මනසට හසුවන්නේ ප්‍රඥපතියකි. ඒ සාමාන්‍ය දැකීමය. ප්‍රඥ්ඥපතිය ඉක්මවා එයට යටින් නැති පටවිධාතුආදී පරමාර්ථ රූපධාතුන් දැකීම විශේෂ උසස් දැකීමකි විදර්ශනය කියන්නේ ඒ විශේෂදර්ශනයට පංචුපාදාන ස්කන්ධයන්ට අයත් නාමරූප ධර්මහා ඒවා අනිත්‍යාදී ලක්ෂණත්‍රය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ඥානය විදर्ශනාවය ඒ ඥානය ඇතිකර ගැනීම සඳහා දියුණු කර ගැනීම සඳහා යෝගාවචරයන් විසින් කරන උත්සාහය විදර්ශනා භාවනාවය නිකම්ම අනිච්චං දුखाං අනත්තා යැයිකීවාට විදර්ශනා ඥානය ඇතිවන්නේ නොවයි ඒ ඥානය ඇතිවන්නේ පරමාර්ථ නාමරූපධර්ම එපිද එපිද බිලිබිඳී යන හැටි දැකීමෙනි.බිදිිබිඳී යනු දැකීම අනිත්‍ය දර්ශනයයි ඒ අනුව දුක්ඛ දර්ශන අනාත්ම දර්ශන දෙකද ඇති වෙයි නාමරූප දෙකින් නාමය සියුමිය රූපය ඕධාරිකය එබැවින් විදර්ශනා කරන්නට පටන්ගන්නා තැනැත්තාට රූපයෙන් පටන්ගත්තාම පහසුය රූපවලමුත් පළමයෙන් විදර්ශනා කරන්නට පටන්ගති යුත්තේ තමාගේ සරීරයේම රූප ගැනය ශරීරයටම එකවර සිතයවා බැලීමෙන් පරමාර්ථ රූපධාතුූම් සොයා ගැනීම පහසු නැත. යම්කිසිෙක් තැනකට සිත යොමු කරගෙන එක් තැනකම සිත පිහිටවාගෙන සිටියාම එහි ඇති රූප වෙන්වෙන්ව වැටහෙන්නේය. ඒ රූප පිරිසිඳීම අසවල් තැන සිට පටන්ගති යුතුය කියා බුදුන් වහන්සේගේ නියමයක් නැත්තේය යෝගාවචරයා කැමතිත කති සිත පිහිටුවාගෙන භාවනා කිරීමට ඇති තහනමක් ද නැත්තේය. සෙලඹෙන තැනක සිත පිහිටුවාගැනීමෙන් පහසුවෙන් රූපධාතු හැඳනගත හැකිය. එසේම ඒවායේ ඉපදීම් බිදීම්ද දැකිය හැකිය. මේශරීරයෙහි උදරමාංශය නිතරම සෙලවෙන තැනකි. එහි සිත පිහිටවා ගැනීමෙන් රූපධාතුන් හා ඒවායේ ඉපදීම් බිඳීම් පහසුවෙන් දැකිය හැකිය. උදරයේ පිම්බීම් හැකිලීම් පිළිබඳ භාවනාව පවත්වන්නේ ඒ නිසාය. උදරමාංශයෙහි සිත පිහිටවාගෙන ඉන්නා යෝගාවචරයාට එහි එහා මෙහා යන ස්වභාවය පහසුවෙන් වැටහෙන්නේය ඒ වායෝ ධාතුවයි ඒ එහා මෙහා යන ස්වභාවය හා යම් කිසි තදගතියක් රළුගතියක් ඇතිවන බවද දැනෙන්නේය එය පටවිධාතුවයි ඒවා නොවිසිරණ පරිදි එකට ඇලී එකට බැදී ඇති ස්වභාවයක් ඇති බවද දැනෙන්නේය ඒ ආපෝධාතුවයි කල්යාමෙන් ඒ උදරමාංශයේ උණුසුම්ගතියක් ඇති බවද දැනෙන්නේය එය තේ ජෝධාතුවයි. මෙසේ ධාතු හතර දුට යෝගාවචරයාට ක්‍රමයෙන් එහි ඇති ඉතිරි රූපද පෙනෙන්නට වන්නේය. මෙසේ පරමාර්ථ රූපධාතුූන් දුට යෝගාවචරයාට ඒ රූපධාතු හැර උදරමාන්සේ කියා දෙයක් සත්‍ය වශයෙන් නැති බව ඇටහෙන්නේය උදරමාංශයේ ඉදිරියට යන ස්වභාවය පවත්නා කල්හි පස්සට යන ස්වභාවය නැති බවත් පසට යන කල්හි ඉදිරියට යන ස්වභාවය නැති බවත් යෝගාවචරයාට වැටහෙන්නේය. එයින් ඔහුට ඉදිරියට යන වායෝධාතුව අනිකක් බවත් පස්සට යන වායෝධාතුව අනෙකක් බවත් වැටහෙන්නේය. ඉදිරියට යන ස්වභාවයක් ඇතිවිට එය නැතිවී ගිය පසු පස්සට යන ස්භාව නැතිවී යන බව ඔහුට පෙනෙන්නට වන්නේය. මේ පෙනීම වායෝධාතුූ පිළිබඳ වූ උද අබ්‍රය ඥානයයි වායෝධාතුයේ ඉපදීම් බිඳීම් දෙක පැහැදිලි වූ යෝගාවචරයාට වායෝධාතුව හා සම්බන්ධ වී පවත්නා පටවි ආපෝ තේජෝධාතුෝන්ගේ උපාදාය රූපයන්ගේද වායෝධාතුව සමගම ඉපිද එපිද බිනිමිදී යන්න හැටි පෙනෙන්නට වන්නේ උදයක්බේ ඥානය තවදුරට දියුණුුවීමකි. මේ සෙලවන ස්වභාවය ඇත්තේ උදරමාශයෙහි පමණක් නොවේ. භාවනා නොකළ අයට සරීරයේ අනික්තැන්වල චලනයක් ඇති බව නොදනේ. එහෙත් මේ චලනය සරීරය සැමතරම ඇත්තේය. උදරමාශයේ සිත පිහිටුවා භාවනා කරන තැනැත්තාට සමාධිය හා ඥානය දියුණුුවන්න දියුණුුවන්න සරරයම පවනා චලනය වැටහෙන්නට වන්නේය එයින් ඔහුට උතුරණ බත්්ச்சලියක පෙනபுුගළු නக නැக புගුර පුපුරා යන්න ஆක්මෙන් ළු சරීරයේම රූප ඉපිදපිද බිනිබිදයාම පෙනෙන්නට වන්නේය රූපයන් තිල්බඳ දර්ශනය පිරිසිදු වූ පසු යෝගාවචරයාට නාමධරම එපදපිද බිබිදීයාමද පෙනෙන්න්නට වන්නේය පසු ඔහුට සකළ සංස්කාරයන් පිළිබඳව වූ සත්‍ය වූ අනිත්‍ය දුක්ක අනාත්ම දර්ශනය ඇති වන්නේය නාමරූ පැහැර ආත්ම වශයෙන් පිළිගතයුතු අනිකත් ඒවා අතර නැතිබවත ඔහුට පත්්‍යක්ෂ වන්නේය විදර්ශනා ඥානය දියුණු කර ගැනීමෙන් ඔහුට සතර මාර්ග සතර පලයන්ට පැමිණ දුකින් මිදී නිවන් සැපේට පැමිණිය හැකි වන්නේය කියනලත් දර්ශන මදවේලාවක් උදරයේ පිින්බීම් හැකිලීම සිහිකළ පමණින් ඇතිවෙද්දැයි වරදවා නොගත යුතුය මේ උතුම් විදර්ශනා භාවනා මාර්ගයය තමන්ගේ නොදැනීමම පණ්ඩිතකම හැටියට වරදවා තේරුම් ගැන සිටීම නිසා හෝ මේ භාවනාක්‍රමය පැතිරයාමෙන් තමන්ගේ තත්ත්වය පහත්වී යනු ඇතේ යන හැගීම නිසා හෝ තමන්ට දායකයන් අඩුවී අත යන හැඟීම නිසාහෝ මේ පුරුදුකරවන කර්මස්ථාන ආචාරවරයන්ට ඇතිවන කීර්තිය නොයිවසිය හැකි නිසා හෝ. ඇතැමෙක් මෙම උත්තම විදශනා භාවනා මාර්ග වසා දමන්නට තැත්කරති. සසර දුකින් විදෙනු කැමැති නුවනැත්තෝ එයට නොරැවටී මේ උත්තම භාවනා මාර්ගයෙන් අතිඋත්තම ලෝකෝත්තර නිර්වාණධාතුව පසක්කොට දුකින් මිදත්වා යූ විනයාලංකාර බුරුමනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ චරිතය ලක්ෂ බොහෝ ගණනක් ධනය විසදා රුවන්වැලි චෛතතරාජයා බැඳ වූ ලංකා බෞද්ධයන්ට අවසානයේ දුෂ්කරකාරයක්කො පැවැති චුඩා මානික්‍යයක් සැපීමේ භාරය සතුටින් පිළිගෙන. බලාපොරොතුූවාටද වඩා සියවාරයකින් යහපත්වන පරිදි, පිරිවර මානි්‍ය හාරදහස්තුන්සිය අනහකින් හා. අනු අටනමක් සර්වච්ඥධාතුන් වහන්සේලා වැඩසිටින ධාතුකරඩුවකින්ද ස්වර්ණමය ආධාරකයකින්ද යුත්තකොට සපයා. ලංකා බුද්ධ ශාසනයට අගනා සේවයක් කලා වූ යු විනයාලංකාර බුරුමනායක ස්වාමීන් වහන්සේ වනාහි තවත් ලෝසසුන් වැඩ රාශයක් සිදුකලා වූ මහා වීරවරයකි. එවවින් උන්වහන්සේ ගැන දැනගැනීම සඳහා උන්වහන්සේගේ සංශිප්ත ජීවන චරිතය දක්වනු ලැබේ. ජන්ම භූමිය. උන්වහන්සේගේ ජන්වභූමිය වූ බුරුම දේශය වනාහි ජීවමාන සර්වචඥාන් වහන්සේ අතින්ම ලත් කේශධාතුවන් වහන්සේලා නිදන්කොට කරවන ලදයි ප්‍රකට ස්වර්ණමය පර්වතයක් සේ, රැගොන් නගරයට හා ඒ අවට සියගණක් නගරග්‍රාම වලටද රෑදාවල් දෙකෙහි පෙනෙන්න්නා වූ කුඩාචෛත්‍ය ප්‍රතිමාගෘහ සියගණනක් පිරිවර කොට ඇත්තා ව සැමතනම රණින් වසාතිබෙන්න්නා වූ ස්වේදගොන් නැමැති මහාචෛත්‍යරාජයාගෙන් හා ඒ ඒ නගරග්‍රාමයන් හි විහිටියා වු උරාණ වූද නවන වූද සියගණන් ස්වර්ණාලිපත චෛතයන්ගේද සියක්‍රියන් දෙසියරියන් පමණ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන්ද දහස් ගණන් ප්‍රතිමා ගෘහයන්ගේද සියගණන් භික්ෂූන් වහන්සේලා වෙසෙන දැමහල් තුන්මහල් සංගාවාසයන්ගෙන් යුත් සියගණන් මහා සගාරාමයන්ගந்த ්‍රත්නත්‍රය සරණ පරායන ජනයන් ඇති සියගණන් නගරග්‍රාමියන්ගද. අති මනෝං්‍ය වූයේය. සීලය ජීවිතයටද වඩා ඔවතුම්කොට රක්‍ෂා කරමින් කටුකදුක් තනපතක් පමණටවත් ගණන් නොගෙන. ජනයාගේ නෑත්ව ආරනි සේනසුන් වලට වැද, මහනදම්පුරණ දහස් ගණන් යෝගාවචර භික්‍ෂූ වහන්සේලා ගෙන්ද ත්‍රපිටක ධර්මය හා නොෙක් ශාස්ත්‍රයන්හි පරතරට පැමිණි මහා ස්තවරුවරුන් ගෙන්ந்த ලක්ෂ සංඛ්‍යාත ජනය නොමසුරුව බුදුසසුනට පරිත්‍යග කරන මහා ධනවතුන් ගෙන්ද දිනපතා දසනම විසිනම පනස්නම සියයක් නම බැගින් භික්‍ෂූ වහන්සේලාට දන්දෙන සැදහැවත් උපාසක උපාසිකාවන්ගෙන්ද යුක්තය. මැනික් ආකර, රන් ආකර, රදිආකර, යකඩ ආකරතෙල්ලාකරවලින් හා එක් කලකදීම මුළු රටටම වර්ෂ ගණනකට සෑහෙන ධන්‍ය පැසෙන සාරවත්කෙත්වලින් නොයෙක් දේ වැඩන සාරවත් බිම්වලින්ந்த සමුුறுදය උපත්තිය අප නායක මහිමියන් වහන්සේ ඒ බුරුමදේශයහි මොළමයින් නැමැති නගරයහිදී ශ්‍රද්ධ සීල ප්‍රඥාආදී ගුණ සම්පත්තියෙන්හා ධන සම්පත්තියෙන් ද අනුන වූ වෙළඳ පවුලක ශකවර්ෂ එද්දා අටසීය වැන්නෙහි ඔුඳු අප මස පුරපසුලොස්වක පොහෝදින මධ්‍යම රාත්‍රයෙහි පළමුකොට මෙලොව එළියදුටහ ප්‍රවර්ජාව ඒ දරවා ශුක්ලපක්ෂයෙහි චන්ද්‍රයාමෙන් මවපියන්ගෙන් හා ඥාතීන්ගෙන් මනකොඳ පොබයමින් වැඩී ස්වජාතික සිිල්ප සාාස්ත්‍රයන් ද නිපනත්වයට පැමිණ තරුණ වයිසට පැමිණ සිටිකල්හි සෑම පිරිමි දරුවකුම සසුන්ගත කිරීම නැමැති බුරුමජාතික සිරිත වූ පරිද්දෙන් මවුපියන් විසින් සතවර්ෂය එද්දාස අඩසිය දාහත වෙන්නෙහි වෙසක් පුර පසුළොස්වක පොහෝදිනෙහි ඒ නගරාසන්නේහෙ වූ ටවන් වG නැමැති වනවාස විහාරයට පමුණුවා. යු චන්ද්‍රාභිධාන මහා ස්ථවීරන් වහන්සේ සමීපෙහි මහත් වූ උත්සවශ්වියයෙන් පැවිදිකරවන ලද්දේය. පැවිදිකරවන ලැබූ කුලදරුවන් විසින් හැකිතාක්කල් මහනදම්පුරා ඉන් ඉවත්වීම හෝ උත්සාහේ ඇතිනම් දිවිහිමියෙන් මහනදම්පිරීම එරට පවත්නා චාරිත්‍ර ධර්මයයි. ධර්ම ශාස්ත්‍රෝත් ප්‍රහණය විනි්‍යාලංකාර සාමනේරයන් වහන්සේගේ සවිනීත භාවය හා ක්‍රියාශූරත්වය දුටු යු චන්ද්‍රාපිධාන මහා ස්ථවීරයන් වහන්සේ විසින් මේ කුඩා නම අනාගතයේ ලෝසසුන් දෙකට බොහෝ වැඩ කළ හැකි කෙනෙක් වන්නේ යැයි සිතා. විශේෂ උගැනීමක් ලබාදනු පිණිස එවකට සුප්‍රසිද්ධ විද්‍යාස්ථානයක්ව පැවැතියා වූ රැන්ගුන්නුවර මහා දම්ම දී්පකාරාමෙහි වැඩවෙසෙන සධරාමාධිපති ශාසනාලංකාර සද්ධාම් මාභිවන්ස සිරි පවර මහාදම්ම රාජාදී රාජගුරු මහනායක මාහිමියන් වහන්සේ වෙත උන්වහන්සේ යවන ලද්ද. ඒ මහානායක මාහිමියන් වහන්සේ වනාහි බුර්මදේශයහි අති ප්‍රසිද්ධ සිික්ෂාකාමී මහා ස්තවීරතුමකි උන්වහන්සේ දිනකටේ වරක් නිස දෙවරක් ආහාර නොවලදෝහ ආත්‍රයහිමිස දෙවන බඳුලක නොවලදූහ දිනපතා පිණුසිගා වැඩියහ සියතින්ම හැමදීම් ආදී වත්පිළිවෙත් කළහ ඇතුළු ගම්හි තබා ආරාමෙහිදීද බමයකින් ඔබ නොබැලහෝහ ු සමග හිස්කතාවක් කිසි කලක නොකළහ උන්වහන්සේ දක්නට යමකු පැමිණියහොත් ඔහුට ධර්මකතාවක්ම කළහ එක් තිනක පස්වාරයක් රත්නත්‍රය වැන්දාහ උන්වහන්සේගේ ශිෂ්‍යයන් දහසකට අධික වූ නමුත් උන්වහන්සේ දෙවැන්නකු හා එ ආවාසයක නොවසූහ රැන්ගොන් නුවර මහා දම්ම දීපකා රාමය කඳවුන් ඩුන් නුවර මහා මංගලාරාමය යන ආරාම දෙකටම උන්වහන්සේ අධිපති වූසේක. ඒ ආරාම දෙකෙහි විසූ භික්‍ෂු සාමනේරවරුන්ගෙන් ගණන පන්සීයක් පමණය. උන්වහන්සේ ඒ ආරාම දෙකෙහිම කලින් කල වාසය කළහ. උන්වහන්සේ පිණුසිගා වඩිනුයේ සඳහාවනොව භික්‍ෂු සංඝයාද සඳහාය. මහා ලාභයකුවූ උන්වහන්සේ පිණසගා වැඩිකල්හි මනුෂ්‍යය උන්වහන්සේට බොහෝ ආහාරපාන පිරිනමූහ. එයින්ම උන්වහන්සේ වෙසන ආරාමෙහි දෙසීයක් පමණ භික්‍ෂූහු යපුනාාහුය. උන්වහන්සේට ලැබෙන ආහාරපාන දිනපතා විහාරයට පමුණුවාදීම පිණිස නගරවැසියන් විසින් කරත්තහා කත්කාරයෝද යොදනු ලැබූහ පිණසිගා වැඩිකල්හි උන්වහන්සේට ආහාරපාන පමණක් නොව චීවර ආදී පරිෂ්කාරද පිරිනමනු ලැබීය ඒසිියල්ල රැස්කර තබවා වරින්වර සංඝයාට බෙදාදීම එතුමන්ගේ සිරිතවිය උන්වහන්සේ පරිභෝග කළේ තුන් සිවර පමණකි නින්ද අඩුකොට මහනදම් පිරීම නිසාදෝ පෙරකළ පාපයකින් දෝ අවසාන කාලයේදී උන්වහන්සේගේ නේත්‍රයෝ අඳුරු වූහ එකල් හිීදූ උන්වහන්සේ කප්පිය කාරකයන්ගේ උපකාරයෙන් නොනවත්වාම පිණුසිගා වැඩිසේක උන්වහන්සේගේ මූලනාමය යු සාාසන යනුයි ශාසනාලංකාර සද්ධම්මාභිවන්ස සිරි පවර මහාදම්ම රාජාදී රාජගොරු නාමය උන්වහන්සේ අන්තිමට රජ කළ බොරුම රජතුමා විසින් පිරිනමූ ගරුනාමයකි. උන්වහන්සේගේ ආරාමයන්හි ප්‍රතිපත්තිකාමී සැබෑ භික්‍ෂූන්ට මිස හිස්පුද්ගලයන්ට වාසය කිරීමට අවකාශයක් නොවීය ඒවායේ වෙසන සැමඳෙන විසින් කාලසටහනකට අනුව සියලු වැඩ නොවරදවා කල යුතුිය. ඒ අනුව ඔුනවුන් එක්වී කතාකරමින් හිස්ව කාලය ගත නොකළ යුතු විය. දුෂ් ප්‍රතිපත්ති පිරීමටද අවකාශ නොවීය. මුදල් පරිහරණය ගිලන්කමක් නොමැතිව වහන් පයලා ගම් වැදීම වැසි නැති කල්හි කුඩ ඉසලා ගම් වැදීම කරත්තවලින් යාම දුම්බීම විකාලෙහි බුලත් දුම්කොළ හැපීම නීතියෙන්ම පහනම්විය වරද කළ සැම දෙනාටම ආළගතෙරුන් වහන්සේලා විසින් දඩුවම් පමණුවනු ලැබීය නැවත නැවත වරද කරන්නෝ ආරාමයෙන් නිෙරපනු ලැබූහ ඒවාට ඉගනීමට පැමිණෙන කුසීත භික්ෂූන් වැඩිකල් නොසිට පලායාමත් ප්‍රතිපත්ති කාමී කලපුත්‍රයන් දීර්ඝකාලයක් ඒ ආරාමයන්හි වාසයකිරීමත් ස්වභාවය විය. උප සම්පත්තිය. විනිාලංකාර සාමනේරයන් වහන්සේ රැන්ගුුණුවර මහා දම්ම දීපකාරාමයෙහි ඒ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිද්ධිනාගෙන වාසය කළහැ. විසි අවුරුදු වයස පිරුණු කල්හි උපසම්පදාව ලැබීමට සුදුසු වූ සකළ ගුණාංගයන්ගෙන් සම්පූර්ණව සිටි උන්වහන්සේ ශාසනාලංකාර මහනායක මාහිමියන් වහන්සේ උපාද්‍යායකොට එකසිය පනස්නමට පමණ වූ ඩික්‍ෂු සංගයා වහන්සේ විසින් මහා දම්මදීපකාරාම සීම මාලකයේ දී මහත් වූ උත්සවෙන් උපසම්පදාවට පත්කරනු ලැබූහ. උපසම්පදා කරනු ලැබීමෙන් පසුද උන්වහන්සේ ඒ මහා ධම්මදීපකාරාමේහිම වැඩ එහි වැඩදුරටත් ධර්ම ශාස්ත්‍රෝ ද්‍රාණය කරමින් වාසය කරන කල්හි ලත්තිව පෙරවිසූ පණිවරයන් මිසින් කරන ලද ග්‍රන්ථයන් දැකීමෙන් හා පොත්පත්වල ලංකාවගෙන දක්වා තිබෙන කරුණු දැකීමෙන්ද උන්වහන්සේගේ සිත ලංකාව දෙසට නැමුණේය ලංකාව තරණය තමන් තුළ හටගත් ලක්තිවට පැමිණීමේ අදහස ක්‍රමයෙන් වර්ධනය වීමෙන් උන්වහන්සේ ක්‍රිස්තුවාශය දහස් නමසි එක්කේදී ස්වකීය ආචාර්වරයකු වූ ජීන නැමති බොරුම මහා ස්ථවීරන් වහන්සේ සමඟ රැන්ගුන් නොුවරසිට කොළඹ බලා යාත්‍රා කරන නැවකින් සමුද්‍රය තරණය කොට ලක්දිවට සම්පාප්ත වූහ. උන්වහන්සේ ලක්දිවට පැමිණ සිද්ධස්ථාන වන්දනා කරමින් ඇවිද ඒ වර්ෂයේ වස්වසන කාලය එළබී කල්හි මින්තලා පර්වතයේ ගල්ගේයක වස්වැසූහ වස්වසා ඒකාසනිකව පින්ඩපාතිකව භාවනාවහි යෙදමින් වස්කාලය අවසන් කළහ වසෙන් පසු නැවතත් සිද්ධස්ථාන වන්දනා කරමින් ඒ ඒ දිසාවල ඇවිද එන්දාස් නවසිය දෙකේදී කොළඹ වත්තක වස්වැසූහ පසුද්ද නවතත් සිද්ධස්ථාන වන්දනා කරමින්ද ඒ ඒ දැන්වල භාවනා කරමින්ද. හැසිර එද්දාස් නමසය තුනේදී මිහින්තලා පර්වතයේම වස්වැසූහ. එද්දාස් නමසී හතරයේදී උන්වහන්සේට ලක්තිවදී මුණගැසුුණු යු ජයන්ත නැමැති බුරමජාතික භික්‍ෂූන් වහන්සේ කෙනෙකුද සමඟ සියනෑ කෝරලේ දොරනෑගොඩ ග්‍රාමයේ සොහොන්භූමියක වස් වැසූහ එහිදී මුන්වහන්සේට සද්ධාතිස්ස නැමැති තසසිල් උපාසික කෙනෙක්ද එක් විය වස් අවසානයේදී උන්වහන්සේ ජයන්ත තෙරුන්වහන්සේ හා උපාසකතුමාද සමග නැවතත් වන්දනාවෙහි ඇවිදින්නට වූහ උන්වහන්සේට ලංකාවේ සිද්ධස්ථාන වන්දනාවට මෙපමණ දීර්ඝකාලයක් ගත වූයේ. ලංකාවේ සැමතැන්හීම අයින්ම ගමන් කළ බැවිනි. ලංකාවේ තිබිෙන පෞරානික සිද්ධස්ථානයන්ගෙන් උන්වහන්සේ නොපමිනිි තනක් නැත. වර්ෂ කීපයක්ම ලංකාවේ ඇවිද්ධාාවූ උන්වහන්සේ නේ වර්ෂයේදී සියරටට පෙරලා වඩිනා අදහසින් ශ්‍රීපාදය වන්දනා කොට කොළඹ බලා පයින්ම යු ජයන්ත තෙරුන්හන්සේ හා සද්ධාතිස්ස උපාසිකතුමාද සමග වඩනාහු හොරනට පැමිණිියෝය. කුළුපන කන්ද වන්දනාවී ඇවිදින්නාවූ උන්වහන්සේ විඩා සංසිඳවා ගැනීම පිණිස පන්සල්වලට ගිය කල් හි විදේශක වූ උන්වහන්සේගෙන් නොයෙක් ප්‍රශ්න අසා වඩාත් වෙහෙසට පත්කරවන බැවින් උන්වහන්සේ පන්සල්වල නවාතැනට යාම අත්හැළහ. පොහෝසේ නවාතැන් ගත්තේ ගල්ලෙන් ආදී ජනෂූන්‍ය ස්ථානවලය. හොරනට පැමිණ ගල්ලෙන් විචාල කල්හි මිනිස්සු කුළුපනකන්ද ගැන උන්වහන්සේට කීහ. කුළුපනට පැමිණිකල්හි එක් මිනිසෙක් කුළුපන වැරහැල්ලෙන හන්දට වැඩමවාගෙන ගොස් එහි තිබෙන ගල්ගය උන්වහන්සේට දැක්වීය උන්වහන්සේ එහි වැඩියේ එදා රාත්‍රිය ගතකිරීම පිණිසය එහෙත් ගල්ගය වාසය කළ හැකි පරිද්දෙන් නොතිබුණු බැවින් එහි නොවිසිය හැකිවිය දීර්ඝ කාලයක් ඇවිදිීමට සැරසී සිටි උන්වහන්සේලා වාසයට සුදුසු තැනක් නොලැබෙන තැන්වලදී ගසක එල්ලායට වාසයළ හැකිවන පරිදදිෙන් සාධවාගන්නාලද විශාලකොඩ දෙකක් තිබුණේය. එදාද උන්වහන්සේලා கூගස්ව එල් ඒවා යටට වී වාසය කළ මෙය විනයාලංකාර නායක මාහිමියන්ගේ ජය භූමිය විය. වර්ශ කීපයක් මුළුල්ලෙහි ලංකාවේ හැසුරුුණු නමුත් මේ ස්ථානයට පැමිණිණතුරු උන්වහන්සේගේ කීර්තිය නොපතලේය. කීර්තිය පැතිරෙනට වූයේ මේ කන්දට පැමිණීමේ පටන්ය එදා රාත්‍රිය කුඩයට වාසය කලා වූ උන්වහන්සේලා පසුදින පිළුසිගා වැඩියෝය ඒ කාලයේ ඒ පලාතී මිනිසුන්ට ය ආශ්චාර්ය ජර්සනයක් විය නොදුටු විරූ ජාතියක භික්ෂූන් දැකීමද ආශ්චර්යක් වීය. කුළුපන කන්දට අමුතු රටක භික්‍ෂූන් වහන්සේලා දෙනමක් පැමිණ සිටිින්නාහ යන ආරංචිය ගම්වල පැතිරෙන්නට විය. එදින උන්වහන්සේලා දක්නට මිනිස්සු එහිගියෝය. ගොස් උන්වහන්සේලා බොහෝ සැලකිලි දැක්වූහ. විනිාලංකාර නායක මාහිමියන් වහන්සේ, මිනිසුන්ට ධර්මදේශනා කළ. මනුෂ්‍යයෝ උන්වහන්සේ කෙරෙහි බොහෝ ප්‍රසන්න වූහ. මිනිසුන්ගේ බලවත් සැලකීමක් ඇතිනිසාද වන්දනාවේ කලක් ඇවිද බොහෝ වෙහෙසී සිටි නිසාද උන්වහන්සේ දිනකීපයක් එහි නැවති විඩා සංසිදවාගෙන යන්නට ඉටාගත්හ. උන්වහන්සේලාගේ පැමිණීමේ ආරංචියද ඒ සමගම උන්වහන්සේලාගේ කීරිති ගෝෂයද දිනෙන් දින වේගෙන් පැතිරෙන්නටවිය දිනෙන් දිනම කුළුකනකන්දට එන මිනිසුන්ගේ සංඛ්‍යාව අධික විය උන්වහන්සේලා කෙරෙහි අතිශයෙන් ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ හැකිතා කල් නවත්වාගෙන උන්වහන්සේලාට සත්කාර කොට පින් ලබාගන්නා අටියෙන් උන්වහන්සේලාගේ වාසය පිණිස කුටි දෙකක් තැනූහ සුන්ගේ බලවත් තිල්ලීම නිසා උන්වහන්සේ තවටික කළක් එහිම වාසය කරන්නට ඉටා ගත්හ. උන්වහන්සේ දිනපතා පැමිෙන විශාල පිරිසකට ආජී වශ්ටමක සීලය සමාදන් කරවූහ. පොහෝ දිනයන් හි පැමිණෙන පිරිසට ද නවාංග උපෝසත සීලය සමාදන් කරවූහ. මේ පලාතේ මනෂියෝඉන් පෙර ඒසීලයන් ගැන අසා නොසිටියහ න් වඩාත් උන්වහන්සේ කිරෙහි පැහැදුනා වූ ඔවුහු කන්දෙහි එක් ප්‍රදේශයක් වහා සමතලා කොට කඩිමුඩියේ මහා ධර්මශාලාවක්ද තැනූහ. සිිල් සමාධන් වන පිරිසඳ දිනෙන් දිනම අධික වූහ. පොහෝ දිනයන්හි කැලනිි විහාරයට මෙන් කුළුපන කන්ද දෙසට සේනාව ගලා එන්නට විය. සමහර පෝය වලදී දහසක් පමණ මනුෂ්‍යෝ සිිල් සමාධන් වූහ පොහෝ දිනයන්හි කුළුපන කන්දේ බටපඳුරක් නොහැර සිල් සමාදන්ව භාවනා කරන්නෝ වූහ නවාංග උපෝසත සීලවාදය බොහෝ ලාංකිික භික්‍ෂූහු නවාංග සීලයක් නැත එය මිත්‍යාවක්්‍යැයි ප්‍රකාශ කරන්නට වූහ විරුද්ධ වූ ඇතැම් ගෘහස්ථ ප්‍රෝර්ජිතයෝ නොයෙක් පලාත්වලින් ගෘහස්ථ ප්‍රවර්ජිත පණ්ඩිතයන් ගෙන්වා උන්වහන්සේ හා වාදයට එවන්නට පටන් ගත්හ එද්දාස් නමසි පහේදී මුද්‍රිත නවාංගු පෝසතය නම් කුඩා පොත්පංචකින් දැඩි විවේචනයක් එල්ල විය නවාතනට පැමිණිය වූ මුන්වහන්සේ සමීපෙහි කිසිම පොතපතක් නොතිබුණේය. උන්වහන්සේ වාදයට එන්නවුන් ලවාම පොත්ගෙන්වා ඔවුන්ගේ පොත්වලින්ම ඔවුන්ට නවාංග සීල ඇති බව දක්වාලූහ. අංගුත්ත්‍ර නිකායේ නවකනිපාතයේ සීහනාද වක්ගේ නවාංග උපෝෂත සූත්‍රය බලන්න. වාදකරුවන් අවුත් අරාජයවී යත් යත්ම උන්වහන්සේගේ කීර්තිය වඩ වඩා පතලේය. හැතකුම් විස්ස තිහැ දුරගම්වලින් නරවලින් පවා ආහාරපාන පරිෂ්කාරයන් රැගෙන කුළුපනකන්ද කරා මහජනයා එන්නට වන්හ. ගෙනවුත් පාමුල තබා පුදන්නා වූ පරිෂ්කාර බොහෝ විය. ගිහියන් පමණක් නොව පලාාත්වලින්ද භික්‍ෂූන් වහන්සේලාද උන්වහන්සේ දක්නට පැවිණෙන්නට වූහ. උන්වහන්සේ එක් අතකින් ගෙන, අනික් අති දෙெනාක්මෙන් තමන් වහන්සේට ලැබී තිබෙන පරිෂ්කාර එ එන භික්ෂූන් වහන්සේලාට පරිත්‍යග කළහ. මේ කාලේදී උන්වහන්සේට සීරට බලා වඩින්නට ඕනෑකම තිබුණේද විරුද්ධවාදීන් හට B, පලා ගියහ හැයි කියන්නට අවකාශ නොලගුණු සඳහා එහිම වැඩ සිටිසේක. වර්ෂයක් පමණ ගත වූ කල්හි මෙසේ එනේන භික්‍ෂූන් වහන්සේට දීත්, සියයක් පමණ අටපිරිකරහා තාත් බොහෝ පිරිකර උන්වහන්සේ වෙත ඉතිරිව තිබුණේය. සිය රට වැඩමවීමට සූදානම් වීම. මේ කාලය වනවිට වාදකරුවන්, සම්පූර්ණයෙන්ම නිහඬුව සිටි බැවින් උන්වහන්සේ මහාදාානයක් වී ඒ පරිෂ්කාර සියල්ලම පුදා සියරටට වැඩමවීමට සිතා ඒ බව දායකයන්ට දැනුම් දුන්හ දායකයෝද මහාදාානය දෙන්නට සූදානම් වූහ මේ කාලයේ අමරපුර නිකායක තෙරුුණ වහන්සේලා බුර්මනායක මාහිමියන්ට පක්ෂව ක්‍රියා කලෝය වැලිතර UA ඥානතිලක නායක මාහිමියන් නැතුළු බොහෝ අමරපුර නිකායක තෙරුන්වහන්සේලා උන්වහන්සේට උපකාර කළෝය. වැලිතර දම්වජෝති තෙරුන්වහන්සේ හා, කොස්කොඩ සිරි සුසීමමතෙරුන් වහන්සේද උන්වහන්සේට විශේෂයෙන් පක්ෂව ක්‍රියා කළ දෙනමකි. ඒ දායක මහත්මෝද වස්කඩුවේ සුබියුති නායක මාහිමියන් වහන්සේ වෙත ගොස් දානයට ආරාධනා කළහ. උන්වහන්සේ සියක් නමක් සමඟ වඩිනා ලෙසට ආරාධනාව පිළිගත්හ. නියමිත දින පැමිණ කල්හි ඒ මහෝත්සවයට සහභාගිවීම පිණිස ඊට පළමුදින රාත්‍රියයේ පටන්ම කුළුපන දෙසට සියගණන් ජනයා ගමන් කරන්නට වූහ ානය දෙන දිනෙහි පසුව, පැමිණි, දහස් ගනන් ජනයාට කන්දට යන්නට ද නොයබුණේය. මුළු කන්දම වසා ජනයෝ උරෙන් උර ගැටී සිටගත්හ. එපමණ මහත් ජනකායක් ඊට පෙර කවදාවත් නොදුටු බව මහල්ලෝ පවාකීහ. දාන මහඋත්සවය බලාපොරොතුූවාටද සිය වාරයෙන් ගණණින් යහපත්සේ සිද විය. හොකුණු ඉට ශ්‍රී විනයාලංකාරාමය මේ මහාදාන පුුණ්ඥෝත්සවය පවත්වා අවසානයේහි විනයාලංකාර බුරුමනායක මාහිමියන් වහන්සේට ඉතාමත් හිතවත්ව සිටියා වූ වැලිගම්පිටියේ DL ගුණවර්ධන අප්පු හාමි, කුළුපන DH අබේරත්න රාලහාමි හේනේගම DC සමරක්කොඩි රාළහාමි ේවල DP විජරත්න නොතාරිස් රාලහාමි වැලිගම්පිටිය ඩ.DC සෙනවරත්න රාළහාමි ආදී දායක මහත්මෝ එක්ව අපි මේ බුරුම ස්වාමීන් වහන්සේ මේ පලාතේම අභිනව විහාරස්ථානයක් කරවා නවත්වා ගනිමු යැයි සාකච්චා කරගත් है. ඉක්බිති ඔහු බුරුමනායක මාහිමියන් වෙතගොස් කරුණු සැලකොට තවත් කලක් ලක්දියෝ වැඩසිටන් ලෙස ආරාධනා කළහ. කෙල්හිගුණ දන්නා වූ ඒ නායක මාහිමියෝ ගුරුමයට වැඩමුවීමේ අදහස හැර ඒ මහතුන්ගේ ආරාධනය පිළිගෙන එහිම වැඩ සිටියහ. ඒ දායකවරු එදිනැවටන් සංගාරාමයක් කරවීමට සුදුසු භූමි භාගයක්ස්ොවැන්න්නහු පොකුණු විට හේනේගම වැලිගම්පිටිය මීමන, කුළුපන කනේවල යන ගම් හය මැද පිහිටි ක්‍රමණීය භූමි භාගයක්මලයට ගත්හ එවකට වන ලැහැබක්ව පැවතියා වූ ඒ භූමි භාගය හත්පස ගම්වල වෙසෙන ජනයා රැස්ව වල් කොටා මුල් උපුටා දින කීපයකින්ම බෙරසක් සේ සමතලා කළෝය ක්යහි බුරුම ස්වාමීන් වහන්සේලා දෙනමට වාසය පිණිස කොටි දෙකක් හා ධර්මශාලාවක්ද කරවා උන්වහන්සේලා ඒ ස්ථානයට පැමිණ වූ है එක්බිති එමස්ථානය පොකුණ විටාදී ගම් හයහි දායක මහතුන් විසින් අවට ගම් වාසිීන්ගේද උපකාර ඇතිව සංගාරාමයකට ුවමනා සියලු දෙයින් සම්पූර්ණකොට ෂ් වර්ෂය එදස් නසය හතක් වූ නවාරි විසිවන දිනේදී, විනයාලංකාර මාහිමියන් ප්‍රධානකොට නිකාය්‍රයේම සංඝයා වහන්සේද පමුණුවා සග සතුකොට පූජාකරන ලද්දේය. එම ආරාමයට ශ්‍රී විනියාලංකාරාමය යන නම තබනලදී. මේ කාලේ බුරුමරට ජාගර මහා ස්තවීර, රම්පරාගත ත්‍රපිටක ධර්මයහි විශාරද වූඌ ගුණබිධාන මහස්තවීරයන් වහන්සේ ගර්හා පරූපවාද විරහිත වූ ෆ්‍රියශීලී ශිෂ්ෂ භික්‍ෂු සමෝහයක්ද සමග ධටාධාතු වන්දනාව පිණිස බුරුම රටසිට ලක්තිවට පැමිණියෙන් උන්වහන්සේලා ශ්්‍රී විනාලංකාරාමයට පමණවා ඒ ගුණාභිධාන මහා ස්තවීරයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සීම බන්ධනයක්ද කරවා ශ්‍රී විනයාලංකාරාමය සකලාංගේෙන් පරිපූර්ණ කරන ලද්දේය. දැන් එම ශ්‍රී විනයාලංකාරාමය බුරුමෙන් ගෙනල් ලද අඩි හයාමාරක් උස්වූ වැඩසිටිනා අගනා ලෝහමය බුද්ධ ප්‍රතිමාවකින් යුක්ත ප්‍රතිමාගෘහයකින්ද. අඩි හතහමාරක් උස වූ ස්වර්ණාලේපිත මනහර කැටයම් සහිත ආසනයකද වැඩසිටින බුද්ධ ප්‍රතිමාවක් වැඩසිටින දෙමහල් පහයකින්ද. දෙමහල් සංගාවාසයකින් හා දෙමහල් සීමාමන්දිරයකින්ද ධර්මශාලා බෝජන සාලා ලිං පොකුණු ආදියෙන්ද යුක්ත වූ අගනා සංගාරාමයකි මහාවිහාර පරම්පරාණුයාත ක්‍රමයෙන් සූත්‍ර අභිධර්ම වෙනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මය උගන්වන පිරිවෙනකි. මේ ස්ථානයේ ඒ කාලය කරන ලද සියලුම කටයුතුවලට ලංකාවේ සුප්‍රසිද්ධ පඩුවරයකු වූ ලක්මිණී පහන් පත්‍රයේ කත්රූභූත. ඇම් ධර්මරත්න මහතාද දායකයකු වශයෙන් හා අනුසාසකයකු වශේෙන්ද ක්‍රියා කළේය. මේ වින්‍යලංකාර බුරුමනායක මාහිමියන් වහන්සේ පිටකත්‍රය ධර්මයහි විශාරදයහ පාලි සිංහල බුරුම ඉංග්‍රීසි දෙමල හින්දි යන බාසා හයෙන්ම කතා කිරීමහි සමර්ථයහ න්ගේ සිත්්ගන්නා චතුරකතිකයකි උන්වහන්සේ මේ පොකුණු විට ශ්‍රී වින්‍යාලංකාරාමෙහි වැඩවෙසමින් කොළදරුවන් සසුන්ගත කරවීමෙන්ද. දහම් දෙසා ජනයන් පහදවා සීලෙහි පිහිටවීමෙන්ද. බොහෝ ලෝසසුන් වැඩකළහ. උන්වහන්සේගෙන් බනාසා පැහැද පෞකම් හැර සිල් සමාධන් වූ ස්ත්‍රී පුරුෂයෝ දහ ගරනක් වූහ මෙසේ එම ආරාමෙහි කලක් ලෝසසුන් වැඩකරමින් සිට උන්වහන්සේ ක්‍රිස්තුවාශ එද්දාස් නමසි එකොළහේදී සිය රට බලා වැඩියහ. පුනරා ගමනය හා බුරුම බුද්ධ ප්‍රතිමා වහන්සේලා. නැවත උන්වහන්සේ ලංකා වාසීන්ට වැදුම් පිදුම් කිරීම සඳහා රුම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහත් සමූහයක් වැඩමවාගෙන එද්දා ස්නමසය දහතුනේදී ලංකාදවීපේට සම්ප්‍රාප්ත වූහ. උන්වහන්සේ විසින් මෙසේ වරින්වර ලංකාවට වැඩමෝන ලද ලෝහමය වූද කිරිගණුන ගනි නිෙල්ලද්දා වූද බුද්ධ ප්‍රතිමා වහන්සේලා බොහෝ ගණනකි. එයින් අඩි හයාමාරක් උස් වූ තුනහමාරක් පමණ බරවු ලෝහෙන් නිමවන ලද්දා වූ වැඩසිටිනා විශාල ප්‍රතිමා වහන්සේ නමක් හා දෙරියනක් පමණ ඇති කිරිගරුඩ ප්‍රතිමා වහන්සේ නමක් ද අඩි හතාමාරක් උස් වූ ස්වර්ණාලිප්ත වජරාසනයක වැඩසිටින ප්‍රතිමාවහන්සේ නමක්ද. පොකුණු විට්‍රී විනි්‍යාලංකාරාමයේ වැඩසිටින්න රයිගම් කෝරලේ බටුයිට සුධර්මාරාමෙහි එක් ලෝහ ප්‍රතිමා වහන්සේ නමක්ද. බොල්ගොඩ බෝධිරාජාරාමේ ලෝහ ප්‍රතිමා වහන්සේ නමක්හා, වජරාසනය සහිත ප්‍රතිමා වහන්සේ නමක්ද. කොළඹ සුදුවැල්ලේ ශ්‍රී විනාලංකාරාමයේ, ලෝහ ප්‍රතිමා වහන්සේලා හතර නමක්කා වජරාසනය සහිත ප්‍රතිමා වහන්සේ නමක්ද දෙමටගොඩ මහා මකුටාරාමෙහි වජ්්‍රාසනය සහිත ප්‍රතිමා වහන්සේ නමක්ද වැඩසිටින්නහ අඩිය අඩි දෙක පමණ කුඩා ප්‍රතිමා වහන්සේලා බොහෝ ගණනක් ලංකාවේ නොයෙක් පලාාත්වල නොෙක් ස්ථානවල වැඩසිටින්න විහාරස්ථාන උන්වහන්සේට මේ කාලයේ කොළඹ නගරේ විහාරස්ථානයක් නොතිබුණේය එබැවින් එද්දාස් නමසය ධාතුනේදී බුරුමෙන් වැඩමවාගෙනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා කොළඹ කුරුදුුවත්තේ D.DC. පේදරික් මහතාගේ වත්තේ වඩා හිදුවන්නට සිදුවිය ප්‍රතිමා වහන්සේලා නිසා උන්වහන්සේටද එහි වැඩසිටින්නට සිද විය. ඒ පාඩුව දුටු ඩ.DC. පේදරිස් මහතාහා එම නෝනා මහත්මිය ඇතුළු දායක පිරිසක් විසින් උන්වහන්සේ උදෙසා කොළඹ නගරේ විහාරස්ථානයක් කරවන්නට අදහස් කරන ලදී. ඒ ළඟදීම එනම් එද්දාස් නම සය දාහතරයේ මහා යුද්ධෙ හටගැනීමෙන් අවුල්වී ගියෙන් ඔවුන්ගේ අදහස සර්වාකාරයෙන් මස්තක ප්‍රාප්ත නොවූ නමුත් එද්දාස් නමසය පහළවේදී කොළඹ සුදුවැල්ලේ රීඩස් ලෙන්හි කුඩා ගොඩනැගිල්ලක් සහිත කුඩා ඉඩමක් මෙලෙයට ගෙන උන්වහන්සේට පූජාකලෝය එට සුදුවැල්ලේශ්වී විනා ලංකාරාමය යැයි කියනු ලැබේ උන්වහන්සේ නිසා වර්ෂයක් පාසසාම බොහෝ බුරුම වන්ධනාකාරයෝ ලක්දිවට ගොඩබසින්නට වූහ. උන්වහන්සේ ලක්දිවට පැමිණෙන බුරුම භික්‍ෂූ වහන්සේලාට හා ගෘහස්තයන්ට වාසය කිරීමට සුදු සුස්ථානයක් පිළියල කරන්නට කල්පනා කොට ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වූ කළ. ෆරන්ගුන් නුවර දෝපු, දෝගුන් යන බොරුම නෝනාාවරු දෙදන ප්‍රධාන බෞද්ධ පිරිසක්මිසින් කොළඹ දෙමට ගොඩ පාරේ ගොඩනැගිලි සමෝහයක් සහිත වූ භූමි භාගයක් රෘපියල් පනස්පන්දාහකට ගෙන පරිත්‍යාග කරනු ලැබීය. එ දැන් මහා මකුටාරාමය නමින් හදුන්නුනු ලැබේ දැන්නෙහි බුරුම බෞද්ධයන්ගේ වියදමින් විශාල දෙමහල් ගොඩනැගිල්ලක් ද කරවා තිබෙේ ගිය වියදම රුපියල් හැටදාසකි. මේ බුරුම නායක මාහිමියන් වහන්සේ මානුවර හා අනුරාධපුරයේද ස්ථාන දෙකක් ඇතිකරන්නට කල්පනාකොට ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වෝ කල්හි. ක්‍රිස්තුවාශය එදස් නොමසී විසිහතයේදී බුරුම රටඇගනුවර Uව නැමැති දනවත් මහතෙකු ප්‍රධාන පිරි සක්විසින් නුවර දළදාමාලිගේට නොදුරු තැනගින් ගොඩනෑගිල්ලක් සහිත භූමිභාගයක් රුපියල් විසිහදරදාහකට මලියයට ගෙන පරිත්‍යාග කරනු ලැබීය. එහි දැනට රුපියල් දහදාහක වියදමින් අභිනව ගොඩලගිල්ලක් ද කරවා තිබෙයි. එද්දස් නවසය තිසායවැනි වර්ෂයේ අනුරාල්පුරු නගරයෙන්ද රුපියල් හයදාහකට ඉඩමක් ගෙන ය උනේකං නැමැති මහතා හා එම නොනා මහත්මිය විසින් පරිත්‍යාග කරන ලදී. මේ ඉඩම එලාර් සොහොනයයි කියන ස්ථානයේ සමීපයේ පිහිටා තිබෙයි. මහනුවර අභිනව දළදා මන්දිරය. මේ බුරුමනායක මාහිමියන්ගේ බාල කල එකට ඉගෙනගත් මිත්‍රයකුූ. ඩක් නමති ධන ඉසුරු මහතෙක් වන්දනා පිණිස ලක්දිවට පැමිණියේය. ධටාධාතු වන්දනාව සඳහා මහනුවර දළදා මාලිගේයට ගියා වූ එතුමාට බුද්ධලම්බන ප්‍රීතිය වෙනුවට ඇති වූයේ මහා සංවේගයකි. පූජනීයාති පූජනයය වූ ලොවතුරා බුදුරජාණන් වහන්සේ මේ ධාතුන් වහන්සේට වර්ෂ සියගණනකින් පෙර කළ දිරු කොඩා ගොඩනැගිල්ලක අදත් වැඩසිටින්නට සිදුවී තිබෙන්නේ මේ දිවේනෙහි බෞද්ධ රජතුමකු නැති බැවින්ය. ඉදින් අද මේ දිවේනෙහි බෞද්ධ රජතුමකු ඇතිනම් කාලානුරූප නොවූ මේ කුඩා ගොඩනැගිල්ලෙහි දළදා සාමීන් වහන්සේ නොවඩා හිඳුවන්නේ යැයි සිතුූ එතුමා මාත් සංවේගයෙන් දළදාහිමියන් වහන්සේ වැඳ, නියාලංකාර බුරුමනායක මාහිමියන් වෙත පැමිණ තමාට පහළ වූ සංවේගය ප්‍රකාශ කොට එතුමාට අවකාශ දෙතහොත් දලදා සාමීන් වහන්සේ වඩහිඳවීම පිණිස කාලානු රූප අභිනව මාලිගයක් එතුමාගේ වියදමින්ම කරවන්නට කැමති බවහා දියවඩනු නිළමේතුමා විසින් කරවනු ලැබේනම් ඒ සඳහා විශාල පරික්තියාගයක් කරනු කැමති බවද සැලකොට අභිනව මාලිගයක් කරවීමට නිළමිතුමා උත්සාවත් කරන ලෙස උන්වහන්සේට ආරාධනා කළේය එතුමා කී කරුණු අසා උන්වහන්සේද සංවයගේයට පැමිණ එවකට දළදාමාලිගේ භාරව සිටි PB නොගවෙල දීවඩන නිළමතුමාාවවෙත ගො කරුණු පහදාදී එතුමා අභිනව දළදාමාලිගයක් කරවීමහි උත්සාවත් කර වෝහ පසු දියවඩන නිලමේතුමාද ඒ කල්පනාකොට පුරාණ දළදාමාලිගේ මැදිකොට රුපියල් විසිලක්ෂ යකින් පමණ නිම කළයුතු අභිනව මහා දළදාමාලිගියක් කරවන්නට එද්දා ස්නොමසී විසිහතයේදී පමණ ආරම්භ කළේය. එයට මුල්ගල තැබීම සඳහා බුරුම ලක්ෂපති මහතා පැමිණියේය තුමා දිනම ඒ සඳහා රුපිය ලක්‍ෂයක් පරිත්‍යාග කළේය. පසුවදේ තුමා වරින්වර ලක්‍ෂය කහමාරක් පමණ මුදල් ඒ සඳහා පරිත්‍යාග කළේය. අප බුරම නායක මහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි තවත් බොහෝ බුරුම බෞද්ධයෝ ඒ සඳහා මුදල් පරිත්‍යාග කළහ. ලංකා බෞද්ධයෝද පරිත්‍යග කළ है. දියවඩන නිළම තුමා දාශනමසිී තිස්සාසය දක්වා ඒ කර්මාන්තය කරවූහ. ඒ වර්ෂය වනවිට ඒ සඳහා ලැබී තිබුණ උපකාර මුදල්ද අවසන් විය. ඉදිරියට ද රුපිය ලක්ෂ කරනක් වියදම්කොට අවුරදු ගණනක් මුළුල් ලේ කරවන්නට තිබෙන මේ කර්මාන්තෙහි යෙදවීමටද එතුමාට අවකාශනැති විය. එබවින් එතුමාඒ කර්මාන්තයට වොළපටන් උපකාරකාරයකු වූ, විනියා ලංකාර බොරුම නායක මාහිමියන්ටම ඉදිරියට කරන්නට තිබෙන කොටස සම්පූර්ණ කිරීමේ භාරය පවරන්නට සිතා දල්දා මාලිගාවේ නායක ස්වාමීන්දයන් වහන්සේලා සමගද සාකච්ඡා කොට එද්දා ස්නමසී තිසායේදී එසේ කළේය. දැනටේ කර්මාන්තය බොරුම නායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කරගෙනයනුලබේ සඳහා යන වියදම මසක් පාසා උන්වහන්සේ මිත්‍රයු තඩක් මහතා එවන්නේය. බුර්මනායක මාහිමියන් විසින් කරවන්නට පටන්ගත් පසුද ඒ මහතා විසින් ලක්‍ෂයක් පමණ ඒ සඳහා පරිත්‍යාග කරතිබෙයි. තවත් බුරුම බෞද්ධයන් විසින් ඒ සඳහා මුදල් පරිත්‍යග කරතිබෙයි. දැනට කරගෙන යන ගොඩනගිල්ලේ වැඩ තව අෞරුදුයකහමාරකී අවසන් කළ හැකි වේ යයි ොරුම ස්වාමිපාදයෝ කීහ. විදේශක වූ මුන්වහන්සේගෙන් ලක්තිවට සිද වූ මේ වැඩ රාශිය ගැන සෑමලාංකික බෞද්ධයකුම උන්වහන්සේ කෙරහි කෘතඥ විය යුතු. දිනකර නිබතේජෝ බ්‍රම්්ම වන්සාබි ජාතෝ, පටුතර මතිමායෝ දම්මවේදී විනීතෝ, සිරීදර විනිාලංකාර නාමූ ගරුගෝ හ විරතර කාලං ජීවිතං සොත්තිනා සෝ. ශ්‍රවී දළදා වහන්සේ තැන්පත් කිරීමට සුදුසු මන්දිරයක් සේ මහනුවර නගරේ උසමගොඩනැගිල් ලෙස මෙය නිර්මාණය කිරීමට විනිාලංකාර නාහිමියන් සැලසුම් කර තිබුණත්. ඉංග්‍රීසිය ආ්ඩුවෙන් විරෝධය පලකිරීම නිසා. අභිනව විහාරමන්දිරය දැන්පාත්නා තත්ත්වෙන් නිම කළ බව රේරුකාණී නාහිමියන් පසුව පැවසූහ. එම නවවිහාර මන්දිරය නම් දැනට තායි පිළිමේ තැම්පත් කර ඇති ජාතික කෞතුකාගාරයට ආසන්න විහාර මන්දිරයයි. සංස්කාරක, ස්වර්ණමාලී චූඩා මානික්‍ය වර්ණනාව ප්‍රථම මුද්‍රණය එද්දාස් නමසය හතලිය සංඥාපනය ස්වර්ණමාලී චෛත්‍ය රාජයා මත පැළඳවීමට බුරුම බෞද්ධයන් විසින් පිළියල කරන ලද චූඩා මානිික්‍ය වනාහි මහගු වස්තුවකි මෙබඳු මහගු පූජාකිරීමට විදේශිකයන්ගේ සිත් ඇදෙන තරම් වූ සිද්ධස්ථාන ලද්දිව තිබීම සියලු සිංහල බෞද්ධයන්ගේම ප්‍රීතියට කාරණයකි. බුරුම චූඩාමානිික්‍ය පමණ වටනා වස්තුවක් ලංකාවෙෙහි කිසිම සිද්ධස්ථානයකට විදේශික රජක විසින් පවා මීට පෙර පූජා කළ බවක් ප්‍රකට නැත. මේ මහකු පූජාවෙන් පෙනීයන්නේ මෙකළ ලංකා බෞද්ධයන්ගේ හා ෞද්ධයන්ගේ සම්බන්ධය තෙර තිබුණට වඩා දැන් අතිශයෙන් වැඩිවී තිබෙන බවය. අන්‍ය බෞද්ධ රාජධානීන් හා මිත්‍රත්වය ඇතිවීම ලංකා බෞද්ධයන්ගේ යහපතට ප්‍රබල හේතුවක් මනු නිසකය. මෙකල බුරුම බෞද්ධයන් විසින් රුවන්මැලි චෛත්‍යරාජයන් වහන්සේට කරනලද මේ පූජාව, ගරා වෙටී තිබූ චෛත්‍ය රාජයන් වහන්සේගේ මෙකල කරනලද ප්‍රතිසංස්කරණය මෙන්ම ඉතිහාසගතවීතු වැදගත් කාරණයකි මහඟු වස්තුවක් වූ මේ චුඩා මානික්්‍යයේ තතු දැනගැනීම ලංකා බෞද්ධයන්ගේ ප්‍රීතියට හේතුවන බැවින් චූඩා මානනික්‍ය පිළිබඳ තොරතුරු දැක්වෙන මේ කුඩා පොත ලිවීම ආරම්භ කරනලදී මානනික්‍ය ප්‍රෘත්තිය සමගම ලංකා බෞද්ධයන් හමුුවේ තැබිය යුතු තවත් කරුණක් වෙයි. විශාල ජනස්කන්ධයක් පරිත්‍යාගකොට මේ චඩා මානිි්‍යය බුරුම බෞද්ධයන් විසින් පිළිල කරන ලද්දේ ඔවුන් තුළ ඉබේම හටගත් අදහසක් නිසා නොව. අවුරුදු හතලිහක පමණ කාලයේ පටන් ලක්තිෝ වැඩසිටින ගරුයු වෙනයා ලංකාර පුුර්මනායක ස්වායමීන් වහන්සේගේ මෙහෙීම නිසාය. උන්වහන්සේ නිසා ලෝකශාසන දොයට සිදුවී තිවන තවත් වැඩ මහත්රාසියකි. උන්වහන්සේ වනාහි මෙකල ලෝසසුන් වැඩ කරන්නමු යයි ගෝෂා කරන බොහෝ දෙනාමෙන් නොව, ගෝෂාවක් නැතිවම වැඩ පමණක් කරවන කෙනෙකු බැවින්. උන්වහන්සේ ගැනහා, උහන්සේ සිදුකර තිබෙන වැඩ ගැනද බොහෝ දෙනා නොදනති. ඒවා ගැනත් ලංකා බෞද්ධයන් විසින් දැනගනු සඳහා ඒ බුරුම නායක මාහිමියන් වහන්සේගේ සංශිප්ත ජීවන චරිතයේද ඊළඟට මේ කොටසෙහි ඇතුළත් කරන ලදී. ඒ පොතල්ලි කියවීම ලංකා බුරුම බෞද්ධයන්ගේ සම්බන්ධය තවතවා දියුණුවීමට හා චිරකාලයක් පැවැත්වීමටද හේතු වෙනවා ඇත එබැවින් මේ හැම සිංහල බෞද්ධයකු විසින් ආදරයෙන් කියවිය යුත්තකි. මීට රේරුකාණයේ චන්දවිමල ස්තවීර, බුදවශ ද හාහරසිය අසුතුන, විවහාරවාශයදදා සම්සය හතළිහ පෙබරවාරි විස්ස දින ශ්‍රී විනාලංකාර පිරිවෙන පොකුණු විටදීය. ස්වර්ණමාලී චුඩාමානික්‍ය වර්ණනාව. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස. අමර මනූජ පාලිං ජප්පදාලී අමන්ඳං නිකර කුසුම සාලිං විතියාකඩ්හ මානං රචිර දුමීව සාලං සත්හූධාතූහි ආරිං පවරරත්න මාලිං තූපරාජං නමේතං සනරාමර ලෝකෂිවංකර වූ අප භාගවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පරනිර්වාණයෙන් තුන්සිය දෙවැනිවර්ශයහි ලක්දිව රජ පැමිණි දුටුගැමුණු මහ රජතුමා විසින් කෝටි දහසක් පමණ දනවියදමින් අනුරාධපුර නගරයට දක්ෂිණ දිසාබාගේෙහි වූ මහමවුුණා උයනෙහි මේ මහා බද්්‍රකල්පෙහි බුදු වූ කකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේ පැමිණ පරිබෝගකොට වදාලා වූ පාරිශුද්ධ භූමි භාගයෙහි ද්‍රෝණයක් පමණ සර්වඥ සාරීරික ධාතූන් වහන්සේ නිදන්කොට කරවන ලද්දා වූ ලක්දිවට පමණක් නොව මුළු ලොවට මුදුන් මල්කඩක් බඳුගූ ස්වර්ණමාලී චෛතරාජයන් වහන්සේ වනාහි ඒ ඒ කාලවලදී ලක්දිව රජ පැමිණි සිංහලීය නරවරයන් විසින්. නැවත නැවත ප්‍රතිසංස්කරණය කරමින් ආරක්‍ෂා කරන ලදහ. සිංහල නරවරයන්ගේ ජයභූමයක් වූ ඒ අනුරාධපුර නගරය. පසුකාලෙකදී ලෝක ධර්මය වූ පරිදි නටබොන්විය. නගරය පමණක් නොව මුළු පලාතම ජනයාගෙන් හිස්ව, වල් වැවී වන මුර්ගයන්ගේ වාසස්ථානයක් විය. මේ කාලයේදී මනුෂ්‍යන්ගේ නොපැමිණී මනිසා චෛත්‍යරාජයා මත ගස් වැවෙන්න්නට විය. ගස්වැවීමෙන් මදින් මද බිඳවැටුනා වූ චෛතරාජාණන් වහන්සේ වන මැද පිහිටි පරුවතයක් මෙෙන් දර්ශනය වූහ. මෙසේ පවත්නා කල්හි නාරංවිට සුමනසාරතෙරුන් වහන්සේ එහි පැමිණ මහාවනය මැද පහිටි චෛත්‍යරාජයා හෙළිකරවන්නට පටන් ගත්හ. ක්‍රිස්තුවාර්ශය එද්දාස් අටසය අසු හතර පමණදී උන්වහන්සේ විසින් චෛත්‍ය බඳ වන්නට පටන් ගන්නා ලදී. පටන්ගත් නමුත් උන්වහන්සේට ඒ අවසන් කරන්නට නුපුළුවන් විය උන්වහන්සේ විසින් වර්ශය බොහෝ ගණනක් මූළුල් ලෙහි මහෝත්සාහයෙන් බැඳවූ ඒ බැම්මද දුර්වල වූයෙන් එදදා ස්නමසය දොළහිෙදී බිඳ වැටුණේය ඉන් පසු ඒ වර්ෂයේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙදරාලහාමිගේ ප්‍රධානත්වයෙන් රුවන්වලි චෛත්‍ය වර්ධන සවිතිය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය බඳවන්නට පටන් ගන්නා ලදී දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි සක්තිමත් ලෙස චෛතරාජය බඳවන්නට පටන් ගත්තේ සමිතියේ මහතුන්ගේ අවංක භාවේද වීරයේද ප්‍රතිඵල වශයෙන් බැදීම අවසන්වන්නට ලංවූ කල්හි ඒ මත පැළදවීමට ටොන් හයක් පමණ බරඇති අඩි සූවිස්සක් උස් වූ ලෝහමය කොතක්ද කරවිය හැකි විය ලක්ෂ බොහෝ ගණනකින් වියදමින් කළ යුතු වූ චෛත්‍ය කර්මාන්තය අවසානයටම ලං කලාවූ ය මහතුන්ට චෛත්‍ය රාජයන් වහන්සේ මස්තකයහි පැළඳවී යුතු චූඩාමානික්‍ය සම්බන්ධය දුෂ්කර තත්ත්වයකට මුහුණු පාන්න සිදුවිය. ඔවුහු පුවත්පත්වල දැන්වීම් පලවීම් ආදී නොය ක්‍රමවලින් චූඩාමානිිකයක් වර්ෂ ගණක් මුල්ලෙහි සෙව් නමුත් කොතනකින්වත් එයට සෑහෙන පලිගුවක් නොලගුණෙන් අන්තිමේදී කොළඹ දෙමටකොට මහා මකුටාරාම අධිපති ගරු යු විනයාලංකාර බුරුමනායක මාහිමියන් වහන්සේගේ උපකාරේසි වූ है. බුරුමනායක මාහිමියයන් වහන්සේ මේ කාලේ අභිනව දළදා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියහ. රුවන්වැලි ෛත්‍යවර්දධන සමිතිය නිලධාරී පිරිසක් උන්වහන්සේ වෙත ගොස් චෛතරාජාන් වහන්සේ පිළිබඳ අවසාන කෘ්‍ය සඳහා මහුණපානට සිදුවීතිබෙන දුෂ්කරත්වය උන්වහන්සේට දන්වා බුරුමන් වත් චූඩාමානික්‍යයක් ස්වන්නට උත්සාහ කරන ලෙස ආරාධනා කළහ. බෞද්ධ මහජනයා විසින් මහා ධන සම්බාරයක් යදම් කොට දීර්ඝ කාලයක් පරිීශ්ෂම දරා කරවාගෙන ආ චෛත්‍ය කර්මාන්තය අවසන් වනට යන මේ මොහොතෙහි මොහුණපාලනට සිදුවීති වෙන චූඩාමානික්්‍ය පිළිබඳ දුෂ්කරත්වය පහකරලීමේ වටිනාකම දත් බුරුුවනායක මාහිමියන් වහන්සේ තමන් වහන්සේ විසින් කරෝමින් සිටින දාදා මාලිගා කර්මාන්තය ද රුවන්මැලිසෑය බැදවීමට දෙවැනි නොවන තරමේ බරපතුල දෙයක් වුවද එය අන්‍යතර බුරුමතරුන් වහන්සේ නමකට බාරකොට ඉද්දාස් නවසය තිස්තුනේ මැයි දාහත්වන දින කොළඹ වරායෙන් නැවුනැග චුඩාමානිකයක් සොයන සඳහා රැන්ගු නුවරට වැඩි සේක කුන්වහන්ේ රැන්ගු නුවර දින කීපයක් නැවති සම්මුඛ වන මහතරුන් වහන්සේලාගෙන් හා රටතොට ගැන දන්නා මහතුන්ගෙන්ද චඩා මානි්‍යයට ප්‍රමාණවන පනිගුවක් ගැන විමසූ නමුත් එයින් පලක් නොවීය. ඉන් පසු උන්වහන්සේ අමරපුරය නම් වූ උඩ බුරුමේහි මැනික් ගැන ප්‍රසිද්ධා කුසුලන මෝගොක් නගරයට වැඩියහ ඒ නගරය වනාහි මැනික් ආකර හිමියන්ගේද මැනික් වෙලදුන්ගේද මැනි කර්මාන්තය කරන ශිල්පීන්ගේද වාසස්ථානයකි යක හිමියන් වහන්සේ එහි වෙසන මැනිික් වෙලදුන්ට හා මැනික් ආකරහිමියන්ට තමන් වහන්සේ පැමිණිකාරණය දැන්වුව වෙලදුන් හා ආකරහිමියෝ ලංකාවෙන් පැමිණි නායක මාහිමියන් වහන්සේගේ කීම ගැන මහත් සැලකිල්ලක් දක්වා ඕමනාකරණ පලිගුවයේ ගනම්මිනුම් ගැන එතෙක් ලැබී තිබුණු පලිගු ඉත ඕනෑ කමින් පරික්ෂා කළහ TO යන හතර දෙනකුට අයිතිවතිබූ පලිගුවක් චඩාමානිිකයට ප්‍රමාණ වීය චුඩා මානික්‍ය සඳහා ඒ පලිගුව නායක මාහිමියන් වහන්සේට ඔවුහු පරිත්‍යාග කළහ එහි වටිනාකම රුපියල් හය දහසකි මෝගොක් ආකරවලින් ලැබුණු පලිගුව ලංකා පලිගුවට වඩා බෙහෙවින් ආලෝකවත්්‍යය. එබැවින් එහි වටිනාකමද අධිකය. බුරුමනායක මාහිමියන් වහන්සේ එද්දා සසියතිස් අට අගෝස්තු මාසයේදී ඒ පලිගුව ලක්දිවට ගෙනවුත් චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන්ට දැක්වූයෙන් දුර්ලභ වස්තුවක් වූ එය දර්ශනයෙන් ඒ මහෝොතමෝ අතිශයෙන් ප්‍රීති වූහ. පලින්ගුව දර්ශනයට පැමිණියා වූ බොහෝ ජනයා ද දුර්ලභ වස්තුව සපයාගෙන ඒම ගැන බොරුමනායක මාහිමියන් වහන්සේට අනේ ආකාරයෙන් ස්තුූතිකරමින් ප්‍රීති වූහ. ඉක්බිති චෛත්‍යවර්ධන සමිතියේ මහෝත්තමයෝ ආකරයෙන් ගොඩගත් පරිදිීම ගෙන ආවා වූ ඒ පලිගුව කැප්පවීමට සිිල්පියකු සෙවූහ. කුඩා මැනික් මිස විශාල ගල් කැපියහැකි යන්ත්‍රෝපකරන සහිත කර්මාන්තශාලා ලංකාවේ නොමැති බැවින් ඒ කැපියහැකි කෙනෙක් සොයාගත නොහැකි විය. එයින් දෙවැනි දුෂ්කර ප්‍රශ්නයකටද ඒ මහතුන්ට මුහුණපාන සිදුවය. ඒ ප්‍රශ්නය විසිදා ගැනීමටද ඔහු පලිගුව සැපයූ බුරුමනායක මාහිමියන් වහන්සේගේ උපකාරයම සෙවූහ පුරර්ම බෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරදහොත් පිළිගැනීමට සමිතිය සතුට බව බුර්මනායක මාහිමියන් වහන්සේට දන්වා චඩා මානි්‍ය සැපීමේ සම්පූර්ණ භාරය උන්වහන්සේටම පැවරුවහ. උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිළිගෙන සමිතිය මගින් පිළේල කරන ලද චුඩා මානි්‍ය සැලැස්ම හා, පලිගුව රැගෙන සමුද්‍රය තරණයකොට මෝගොක් නුවරටම ගොස් චූඩා මානිික්‍යය කැපීම සඳහා පලිගුව ශිල්පීන් අතට පැමිණ වූහ. බලාපොරොත්තු සුන්වීමක්. චූඩා මානිකය සැලස්ම පරිදිී පලින්ගුව කපාගෙන ගිය නමුත් එක් පසකින් පාඩුවක් සිටිය බැවින් එය නොගත හැකි විය. එයින් බලාපොරොත්තු සුන් විය ගණනක් මුළල්ලෙහි රටීන් රට විදුමින් කරන ලද ්‍යායාමය නිශ්පලවිය කොතෙක් දෘෂ්කරතා පැමිණියත් කරන්නට පටන්ගත්දය මුදුන් පත්වනතෙක් නොනවත්වන ස්ොභාවය වූ වීර භාවය උත්පත්තියෙන්ම පිහිටි මහාපුරුෂයකු වූ බුරුමනායක මාහිමියන් වහන්සේ එපමණකින් නොපසු බැස නැවතත් පලින්ගුවක් සොයන්නට වන්න है රුවන් වලි චෛත්‍ය කර්මාන්තය මෙබඳ චූඩා මානිික්්‍යයකින්ම නිමවිය යුතු නිසාදෝ මහා ලාබී වූ විනියාලංකාරාම බුරුමනායක මාහිමියන් වහන්සේගේ පුං්්‍ය මහිමය නිසාදෝ. පළමු පලංගුවටද මහත් වූ පලිගුවක් පළමු පලංගුව පරිත්‍යයක් කල මහතුන්ටම ලැබී තිබුණේය ඔුහු එය නොමසුරුව නායක මාහිමියන් වහන්සේට පරිත්‍යාග කළ ඒ පලිගුව රුපියල් අටදහසක් අගනේ විය මෝගොක් නුවර ආකරවලින් ඉන් පෙර කිසිුවකු විසින් එපමන මහත් පලිගුවක් ලබා නැත මේ අවස්ථාවේම මෙබඳ චූඩාමානිිකයට ප්‍රමාණවන පලින්ගුවක් ලැබීම ආශ්චර්යකි මේ ගැන තතු දන්නා සැම දෙනාම පුදුම වූහ දෙවනුව ලද ඒ පලිගුවෙන් ඉංජිනවරු මහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චූඩා මානික්‍ය කපන ලදී. එහි උස අගල් දහාටකි වට ප්‍රමාණය අඟල් විසිහයකි. බර රාත්තල් හැටහයකි. චූඩා මානිික්්‍යය සැරසීම. පලිගුව කපා අවසාන වූ කල්හි බුරුම නායක මාහිමියන් වහන්සේ එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඩුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන්ද සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන් වූහ. උන්වහන්සේගේ වචනය ඇසූ බොහෝ දෙනා ඒ සඳහා රන් රිදිීහා මැණික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැකුව සතුරට පත් නායක මාහිමියන් වහන්සේ ඒ කරවීමට මෝගොක් නුවර දනවත් බෞද්ධ මහතකුට පැවරූහ. ඒ මහතා කිසිවකුගෙන් උපකාරයක් නොළඹුණනත් තමාගේම වියදමින් නායක මාහිමියන් වහන්සේගෙන් අවසර ලැබෙන හැටියකට කරවාදමියයි ප්‍රතිඥ්ඥාකොට කටයුත්ත භාරගත්තේය. කර්මාන්තය සිය ඇස් ඉදිරියේම සිදුව කරවන්නට කල්පනා කලා වූ ඒ මහතා කර්මාන්තයට ඕමනා සියලුම් උපකරණ අලුතින්ම සිය නිවසට රැස් කරවා රන්කරුවන් හා මැනික් කපන්නාන්ද සිය නිවසටම ගෙන්වා. ආරක්ෂා සහිතකොට කර්මාන්තය කරවන්නට පටන් ගත්තේය. මේ බුරුම නායක මාහිමියන් වහන්සේ වනාහි සිතුුවහොත් කොත්තරම් වියදම්වන දෙයක් වුවද ලෙසින්ට සිදු කළහැකි මහ පිනැත්තෙකි. එබැවින් කර්මාන්තය ආරම්භ කරනු සමගම රන් රිදිී හා මැනික් උන්වහන්සේ වෙත ගලා එන්නට විය. රිදීෙන් වාත්තුකොට රත්තරණින් සියල්ල වසා මැනික් ඇල්ලු අඩියක චුඩාමානික්‍ය සවිකොට මුදුනෙහි ස්වර්ණමය ධාතුකරනුවක් පේටුවා. මැනික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා සතර දිසාවට මැණික්වැල් හතරක් එල්ලා නව මාසයකින් චුඩා මානික්‍ය කර්මාන්තය නිවවන ලදී චුඩා මානිික්‍ය පිහිට වූ අඩියේ උස අඟල් දොළහකි බර රාත්තල් එකසිය පනස්හයකි එය වසා පෙරවීමට රත්්‍රන් රාත්තල් දොළහක් ගන්නාලදී ඉතිරි රාත්තාල් එකසේ හතලෙස් හතර රිදීය. මේ සඳහා ලැබුණු මැනිික්ගල් හද්දස් හයසිය අසු හතරකි ඒවා අතර රුපියල් පහළොස් දහසක් පමණ වටිනා ලෝහිතංක මානිිකයක් දවිය තවත් රුපියල් සීය දෙසය තුන්සීය ආරසිීය පන්සීය බැගින් වටිනා මැනික් ද ඒ අතර බොහෝ ගණනක් විය මානික්‍ය සමූහෙහි රෘපියල් පහක් නොවටිනා එකම ගලකොදු නැති බව මානිික්‍ය ශිල්පීහු කියහ. ඒ සියල්ලම චුඩා මානික්කයට ඇල්ලිය නොහැකි බැවින් එයින් තෝරාගත් වඩා වටිනාකම ඇති මැනික් හාරදාහ ස්තුන්සිය පණහැකින් චුඩා මානික්‍ය අලංකාර කරන ලදී. ගන්නා ලද මැනික් අතර ඉතාම බාල ගලද පියල් විසිපාක් වටිනා බව කියති. ඒ මැණක්වලින් පහළු ස්ථාසක් අගනා ලෝහිතංක මානිික්‍ය සහිත අගනා ගල් එක් දහස් එකසිය සිවුසාලිසකින් චුඩාමානිික්කේ මුදුන සරසා තිබේ. මැනික් තුන්දාස් දෙසිය හයකින් ඉන් යටකොටස සරසා තිබෙයි. අඩිය සහිත සම්පූර්ණ චඩාමානික්කේ උත්ස අගල් තිස් එකකි මේට ගන්නාලද මානික්‍යන් ඒ ඒ සැදහැවතුන් විසින් පරිත්‍යාග කරන ලදේවාම වූ බැවින් එහි වටිනාකම නිශ්චය කළ නොහෙයි. එය සමහරු ලක්ෂයක් අගනය යැයිද සමහරු දෙලක්ෂයක් අගනේ යැයිද සමහරු ඊටද වඩා අගනේ යැයිද කියති. ධාතු වැඩීමේ ආශ්චරය සිද්ධිය. චඩ මානික්්‍ය මුදුනෙහි පිහිටුවන ස්වර්මය කරඩුවෙහි වඩා හිදුවනු සඳහා, බුරුම නායක මාහිමියන් මිසින් ඒ ඒ තැනින් සපයාගත් ධාතුන් වහන්සේලා නව නමක්, වීදුරු කුප්පියක තැන්පත් කර තිබුණෝය. චූඩා මානික්ක්‍ය මුදුනෙහි ධාතුකරඩුව සවිකරන්නට බලාපොරොත්වූ දිනේහි, නායක මාහිමියන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩසිරින කුප්පිය, වැඩකරන තැනට ගෙනගිය නමුත් කරණුව සවිකිරීම එදින අවසන් කරන්නට නුපුළුවන් වූයෙන් ධාතුන් වහන්සේලා වැඩසිටින කුප්පිය එහිම සුදුසු තැනක තබා වැඩියහ. පසුද්දින උන්වහන්සේ එහි වැඩ කණඩුවෙහි තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලූ කල්හි. කුප්පිය පුරා ධාතුන් වහන්සේලා වැඩසිටින බවදුටහ. ඒ කාරණයෙන් එහි උන් සැම දෙනම පොදුම වූහ. ඒ ආශ්චාරය දැක සැමදනම ප්‍රීතියෙන් පිනා ගියහ. ඉක්බිති කුප්පියෙහි වැඩහුන් ධාතුන් වහන්සේලා ඉන් පිටතට වැඩමවා ගැන බැලූ කල්හි ධාතුන් වහන්සේලා අනු අට නමක් දක්නා ලදහ. ඉක්විති බුද්ධාලම්බන ප්‍රීතියෙන් පින පිනා එහි වූුවන් සාධනාද පවත්වද්දී නායක මාහිමියන් වහන්සේ චෝඩාමානික්‍ය මුදනෙහි වූ කණඩුවෙෙහි ඒ ධාතුන් වහන්සේලා අනු අටනම වඩා හිඳ වූහ. ඉක්බිති චෝඩාමානිිකය ලක්දිවට පමුණුවනු සලහා මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත්වූ උත්සවශවියයෙන් බුරුමේ වර්තමාන අගනුවර වූ රැන්ගුන් නගරේයට පමණුවනු ලැබීය ැගුන් නොටගෙන යන චූඩා මානනික්කය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස්ගන ජනයා රැස්ව උන්හ. රැන්ගුන් නුවරදී ඒ ශ්වේදගොන් චෛත්‍යයේ භාරකාර මහත්මෝ දුම්රිය ස්ථානයට පැමිණ අත්‍යාදරයෙන් මහත්වූ උත්සවයෙන් පිළිගත්තෝය. ඒ පිළිගැනීමේ උත්සවයට සහභාගිවනු සඳහා රැන්ගුන් නුවර නායක තෙරුන් වහන්සේලා ඇතුළු ොහෝ භික්‍ෂූ වහන්සේලා ගෙන්ද. රජයේ ඇමතිවරුන්ගෙන් හා උසස් නිලධාරීන් ගෙන්ද නො එක් සමිති වෙනුවෙන් පැමිලි සිටි නියෝජිතයන් ගෙන්ද. ජන ප්‍රධාන යන්ගෙන්ද හා මහා ධන ඉසුරන්ගෙන්ද යුක්ත වූ ලක්ෂයකට අධික ජනකායක් පැමිණිියෝය. දුම්්‍රිය පලේසිට විශේෂීෙන් පියල කරද රථයක තබා චූඩාමානිික, ලක්‍ෂයක් පමණ ජනයාගේ යුක්ත වූ මහ පෙරහරකින්ද රැන්ගොන්නුවර ශ්වේදගොන් චෛත්‍යස්ථානයට පමණුවා. එහිදී මහජනයාට ප්‍රදර්ශනය කරන ලද්දේය. මේ උත්තම වස්තුව ලක්තිවට පැමිණවීයුතු කාලය පැමිණෙන තුරු ශ්වේදගොන් චෛතරාජයාන්ගේ භාරකාර මහතුන් විසින් චෛත්‍යරාජයා සමයිපේහි වූ විශේෂ මන්දිරේක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසු කාලයේ පැමිණකාලහි ලක්දිවට යැවීම පිණිස බුරු මේේ ආණ්ඩුකාරතුමාට භාරකිරීමට ද එතුමා විසින් එය රාජකීය බාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මා එමතිතුමාගේ මාර්ගෙන් රුවන්වැරි චෛත්‍යරාජයනන් මත පැළඳවීම සඳහා චෛත්‍යවර්ධන සමිදියට භාරකිරීමට ද නියම කරගන්නා ලදී මෙසේ ආශ්චර් ලෙස ලබී සැපයුුණු මේ අනර්ග වස්තුව චෛත්‍යවර්ධන සමිතිය පිළිගෙන පැළඳවීමෙන් පසු, චෛතරාජාණන් වහන්සේ පමණක් නොව මුළු ලංකාවම උත්සවශ්‍රයෙන් විරාජමාන වෙනවා ඇති. ස්වර්ණමාලී මහා චෛත්‍යන් වහන්සේට වදනා කරන ගාතාව සම්බුද්ධ රාජ වරදේහ සම්බූබවානං ධාතුූ නමායතන භූත සුපූජනීයන්, ලංකාගනා සිරසි මෝලි සිරිං වහන්තං, ස්ුවන්න මාලී වරතූප මහං නමේතං. පසුව චෛත්‍යවර්තන සමිතිය විසින් චෝඩාමානිික්‍ය පැනැදවීමේ භාග්‍යද පිනයාලංකාර නාහිමියන්ටම ලබාදුන් බව රේරුකාණේ නාහිමියෝ ස්වේජ නිකාය නම් කෘතියේ ලිය්හ පිටුව එකසිය දාහත බලන්න සංස්කාර්ක විසින් ශ්‍රී lanංකා ස්වජන් නිකාය අමරපුර මහා සග සභාවේ ශ්‍රී lanංකා ශවஜන් නිකාය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද් தස්ස සබුද්ධ පරනිර්වාණෙන් තෙවන සයවසෙහි දමදිව එක්සේසත්කොට රාஜ्यකර වු ශ්‍රීමත් ධර්මාශෝක නරේන්ද්‍රයාන්ගේ කාලෙහි තීර්ථකය නැතුළවීමෙන් අවුල්වීගිය බුදුසසුන යථතත්වයට පැමිණවීම සඳහා ත්‍රිපිටක දර පටිසම්බිදා ප්‍රාප්ත දහසක් රහතන් වහන්සේ සමග තුන්වන ධර්ම සංගායනා කලාවූ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ අනාගතයේ බුදුසුන මැනවිට කොහහි පිහිටව න්නේ දැයි විමසන්නාහු, ප්‍රත්්‍යද්‍යයන්හි පිහිටන බව දැක, ඒ ඒ රටවල බුදුසුන පිහිටවීම සඳහා, නව රටකට රහතන් වහන්සේලා යවූහ. මොගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ නියමය පරිදි, මෙිහිදුු මාහිමිියෝ, ඉට්ටිය උත්තිය සම්බල, බද්ධසාල යන රහතන් වහන්සේලා සිවනම හා ශ්‍රී ලංකාවට වැඩමකොට මෙහි බුදුසසුන පිහිට වූහ සෝන උත්තර යන රහතන් වහන්සේ දෙනම මරම්ම දේශයේ කොටසක්වන ස්වර්ණභූමියයට වැඩමකොට එහි බුදුසසුන පිහිට වූහ ඒ පෙදෙසට රාමњ්්‍ය රට යයිද කියනු ලැබේ පහත බුරුමේ රාමණ්‍ය රට පිහිට වූ බුදුසසුන ක්‍රමයෙන් පිරිහෙන්නට විය. සම්බුද්ධ පරනිර්වාණය දෙදස් දෙසයක් කාලය ගත වනවිට එරට උපසම්පදාවක් ඇති ඇයි ස්තීර වශයෙන් නොපිළිගතහැකි තත්ත්වය උදාවිය. ඒ කාලයේදී එහි ත්‍රිපිටක ධර්මයහි හා නානා සිිල්ප ශාස්ත්‍රයන්හි නිපුනත්වය ඇති ශාසනෝදයකාමී ්‍රද්ධා බුද්ධි සම්පන්න ෆ්‍රාමාධිපති නම් ප්‍රජෙක්විය එතුමා සිය රටේ ශාසන පරිහානිය ගැන ඉමහත් සංවේගයට පැමිණ නැවතත් නිර්මල උපසම්පදාව සිය රටට පමුණවාගනු රසියෙන් ලෝතතු විමසනුයේ ශ්‍රී ලංකාවේ මහාවිහාර පරම්පරාවේ සංගයා අතර නිර්මල උපසම්පදාව පවත්නා බව අසා ලබාගෙන එනු පිණිස නැව් දෙකකට නංවා එරට භික්‍ෂූන් අසාලස් නමක් ශ්‍රී ලංකාවට පිටත්ගළේය. ඒ පිරිස එකල ජයවර්ධන පුරයේ විසූ බෝනක බාහු රජුගේ හා මහා සංගයාගේ අනුග්‍රහයින්. කල්්‍යාන නදයේ උදකෝක්ෂේප සීමාවකදී, මහාවිහාර පරම්පරාණු යාත, නිර්மල පැවිද්ධහා උපසම්පදාව ලබාගත්හ. ඒ භික්‍ෂூන් සියරට පැමිණ කල්හි பிர්‍රාமாධපති රජතුමා உණහන්සේලා ලවා கல்්‍යනි ශீமாනමன் சீமாාවක් සම්මත කරවා. එහිදී එරට විසූ සயල්மு භික්ෂூන්ට මහාවිහාර පරම්පரா அணியாத නිර්மල උපසම්පදාව ලබාදිன එහි කලින් පිහිටි සෝනුත්තර සග පරම්පරාව කෙලවරවිය. මහාවිහාර පරම්පරාව පහළවිය. ශ්වේජින් නිකායේ ආරභය. බුරුමයට ගෙනගිය ඒ මහාවිහාර පරම්පරාවද ක්‍රමයෙන් පිරිහෙන්නටවිය. කල්යාමෙන් ඒ සඟපිරිසාතරද සතුන් යෙදූ රියවලින් ගමන් කරන්න වූද පන්සල්වල ගොන්කරත්ත තබාගෙන සිටින්නා වූද. නක්ෂක්ත්‍ර වැඩ යන්ත්‍රමන්ත්‍ර වැඩ වෙදකමාදියකොට මුදල් රැස්කරන්නා වූද. මුදල් පොලී කරන්නා වූද කුල දූෂණයෙන් ප්‍ර්‍යබ ලබන්නා වූද කුඩා සිකපද ගන්නවයකට නොගෙන කායවාක් සංවරයෙන් තොරව හැසිරෙන්න්නා වූ අප්‍රසාධනීය වූ අල්ජී? දුස්ීල භික්‍ෂූන් බෝවන්නට වූහ. ඒ නිසා ඉමහත් සංවේගයට පත් රාජරාබිතජ සද්ධම්ම වංස ධම්ම සේනාතිපති අතුලාධිපති සිරි පවර මහාදම්ම රාජාරාජගුරු මාහිමියන් වහන්සේ අලජ්චි දුස්සීල භික්ෂූන්ගෙන් ඇත්වී ඔවුන්හා ධර්මාමිස සම්බෝගයෙන් වැලකී සිික්ෂාකාමී භික්ෂු පිරිසක් ඇතිකරගෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වැඩවිසූහ ඉහතකී නාමය ඒ හිමියන්ට රජතුමා විසින් පිරිනමන ලද ගරු නාමයයි. උන්වහන්සේට බාලකාලයේදී ගුරුන් විසින් තබන ලද නාමය ජාගර යනුයි උන්වහන්සේ උපන්නේ ස්වේජින් නැමැති ගමහිය වි උන්වහන්සේට ශ්වේජින් සෑඩෝ යන නාමයද කියති. උන්වහන්සේ බුරුම රටහි ප්‍රසිද්ධ ස්වේජන් සයාඩෝ යනනාමේනිි. ලක්දිව ප්‍රසිද්ධ උන්වහන්සේගේ ජාගර යන පාලිනාමයයි. උන්වහන්සේ වැඩවිසුයේ මෙන්්ඩුන් නැමැති රජුගේ කාලයේය. එතුමා පස්වන ධර්ම සංගායනාව කරවා ත්‍රිපිටක ධර්මය සුදුගල් පෝරුවල කොටවා තැබීම ආදී පින්කම් රාශියයක් කළ ශාසනෝදයකාමී ශවද්ධ බුද්ධි සම්පන්න රජකි. සියරටහි භික්‍ෂූන් අතරින් අලජ්ජී දුස්සීලයන් ඉවත්කොට ශාසනය නගාසිටවීමේ අදහස එතුමාට තිබිණි. එතුමා ධර්ම විනය ආඥඥා පනත යන නමින් ආඥා පනතක් නිකුත්කොට බුදු සසුනු පිරිසුදු කිරීමට උත්සාහ කළේය ඒ බලාපොරොත්තු වූ තරමට සපල නොවින. ඒ රජතුමා කුමාරකාලයේ පටන් ජාගර මාහිමියන් හැඳින උන්වහන්සේ කෙරෙහි පැහැදී සිටියේය. එතුමා මණ්ඩලේ යන නමින් අභිනව නගරයක් තනවා එහි වෙසන කාලයේ කෙසේ හෝ ජාගරහිමියන් මණ්ඩලේ නගරයට පමුණුවා උන්වහන්සේ මුල්කරගෙන ක්‍රමයෙන් සියරටේ සාාසන සෝධනය කිරීමේ අදහසින් උන්වහන්සේ මණ්ඩලේ නගරයට වැඩම කරවා මණ්ඩලේ පර්වතයට උතුරදික් බාගේහි අබිනව සගාරාම පහක්ම ඉදිකරවා ඒවා පූජාකොට පිරිස් සහිත ජාගරහිමියන් වඩාහිදවාගත්තේ ජාගරහිමිියෝ වගන්ති විශස්සකින් යුක්ත ධර්ම අවවාද ලේඛනයක් පිළියල කර, ඒ අනුව ඒ ආරාම පාලනය කළහ. උන්වහන්සේගේ පාලන ක්‍රමේ සුන්දරත්වය නිසා ඒ ආරාමයන්හි වෙසන භික්‍ෂූහු පරයාාප්ති ප්‍රතිපත්ති දෙකින්ම දියුණුුවන්නට වූහ. ජාගරහිමියන්ගේ පිරිසෙහි පරාජගුරු උපාදිය ලැබූ භික්‍ෂූන් වහන්සේ එක් විසි නමක් වූහ ඒ දියුණුව දැක ජාගරහිමියන් කෙරෙහි පැහැදිී අන්‍ය විහාරයන් හි විසු ඇතැම් භික්‍ෂූ හොද ජාගර හිමියන්ගේ ආරාමල වාසයට පැමිණියහ. නොබෝ කලකින්ම ජාගරහිමියන්ගේ ආරාමවල වෙසෙන භික්‍ෂු පිරිස දහසකට අධික වූහ ත් නිකායක් ඇතිකිරීමේ අදහස මෙන්ඩුන් රජතුමා හෝ ජාගරහිමියන්ට හෝ ඒහිමියන්ගේ පිරිසට හෝ නොතිබිණ එහෙත් කායවාක් සංගරය හා සිික්ෂා ගරුත්තුවයත් නිසා ජාගරහිමියන්ගේ පිරිස රටේ කැපී පෙනෙන පිරිසක් විය එබැවින් රට වැසියෝ ස්වේජන් සෑඩෝ යන ජාගරහිමියන්ගේ නාමය අනුව ඒ පිරිසට ස්වේජින් නිකාය යැයි කියන්නට වූහ ස්වේජින් නිකාය යන නාමය ඇති වූ ආකාරයයි. ක්‍රමයෙන් ඒ නාමය රටේ පැතිරන්නටත් පිළිගෙනෙන්නටත් විය. ස්වේජින් නිකායට නායක කෙනෙකු වශයෙන් රජුවිසින් හෝ සංඝයා විසින් හෝ ජාගර හිමියන් පත්කරගෙන නොතිබිණ. එහෙත් උන්වහන්සේ ස්වේජින් නිකායේ ගන සමුටාපක මහානායක වහන්සේ ලෙස රජුඇතුළු සැමදෙන විසින්ම පිළිගෙන තිබින. උන්වහන්සේගේ ආඥ්ඥාව ස්වේජින් නිකායක ස්ථවීර මධ්‍යම, නවක සියලම භික්ෂූන් වහන්සේලා ඉතා ආදර ගෞරොවයෙන් පිළිගත්හ. ස්වේජින් නිකායේ ප්‍රධානදායකයා මෙන්්ඩුන් රජතුමාය නිකා ඇති වූයේද එතුමා විසින් කරවූ රජ මහා විහාරවලය. එබැවින් එ රාජකීය නිකායකි. ගන සමුට්ඨාපක ජාගර හිමිපාණන් වහන්සේගේ කාලයේ ස්වේජින් නිකාය නාම මාත්‍රයෙන් පැවතුනා මිස, නිකායක් වශයෙන් කමානුකූලව පිළියල වී නොතිබෙන. උන්වහන්සේගේ අභාවයෙන් පසු න්වහසේ විසින් ඇති කළ භික්ෂ පරම්පරාව ඉදිරියටත් උන්වහන්සේගේ කාලෙහි මෙ පැවැත්වේ හැකිවීම සඳහා සංගයා විසින් නිකායේ මහානායක දූරයට විසුද්දාචාර දරාජයපති අවර මහාදම්ම රාජාධී රාජගුරු මහා ස්තවීරයන් වහන්සේ පත්කර ගන්නා ලද න්වහන්සේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ උසස් දැනුමා ඇති මහා පඬිවරයකි නො එෙක් ග්‍රන්ථයන් සම්පාධනය කළ මහා ගත්කරුවකි ඉංවීසි ආණඩුවෙන් අග්ගමහා පණ්ඩිත් උපාදියද ලැබුවකි උන්වහන්සේගේ කාලයේදී නිකායේ වෙනත් තනතුරු වලට ද සුදුසු මහතනුන් වහන්සේලාද පත්කොට නිකාය ක්‍රමාණුකූලව පිළියල කරන ලද්දේය ජාගර මාහිමියන්ට උන්වහන්සේගේ ධර්ම අවවාද ලිපියෙන් නිකාය පාලනය කරහැකි වුවද සෙස්සන්ටය නොකළ හැකි බැවින්. විසුද්ධචාර මාහිමියන් විසින් නිකායේ අන්‍ය මහතරවරුන්ගේ අනුමැති ඇතිව වගන්ති තිහක් ඇති නීතිමාලාවක් හෙවත් කතිකාවතක් පිළියල කරනලදී. දැනට ස්වේජින් නිකාය පාලනය වන්නේ ඒ කතිකාවත අනුවය ස්වේජින් නිකාය දියුණුුවී පැතිරගිය විසුද්දාචාර මහනා හිමියන්ගේ කාලයේය දැනට ඒ ශ්‍රී ලංකා සියම් යන දෙරටටද පැමිණ ඇත්තේය දැරට බුරුමේ ස්වේජින් නිකායහි පහළු ස්දහසක් පමණ ඇත්තාහ විහාරස්ථානදදහසක් පමණ ඇත්තේය දැනට මේ නිකායහි උපාධධාරී බොෝ පන්ඩිත භික්ෂූහු ඇත්තාහ. බොරුමේහි කළ චට්ට ධර්ම සංගායනාවේ වැඩ බොහෝවක් කළේ ස්වේජින් නිකායක භික්ෂූන් විසිනි. ස්වජින් නිකාය වනාහි බොහෝ පණ්ඩිතයන් බොහෝ උපාධිධාරීෙන් බොහෝ ගත්කරුවන් බොහෝ කර්මස්ථාන ආචාරවරයන් බොහෝ යෝගීන් බොහෝ ආරං්්‍යිකයන් බොහෝ දूතාංගධාරීන් ඇත්තා වූ මහා නිකායකි භාවනාක්‍රම පිළිබඳ ග්‍රන්ථ රාශයක් සම්පාධනය කලා වූද සතිපට්ටාන භාවනා ක්‍රමය ලෝක ව්‍යාප්ත කලා වූද මහා කර්මස්ථානාආචාර්ය අග්ගමහා පණ්ඩිත මහාසී සයාඩෝ බද්ධන්ත සෝභන මහා ඉස්තවීරන් වහන්සේද ස්වේජින් නිකායක මහතෙර නමකි ශ්‍රී ලංකාවට ස්වේජින් නිකායේ ආභාසය පැමිණීම ස්වේජින් නිකායේ ගන සමුට්ඨාපක ජාගර මහනාහිමියෝ ක්‍රිස්තුවාශය එදදාස් අටසිය හැත්ත දෙකේ දී සිද්ධස්ථාන වන්දනාව සඳහා විික්‍ෂූන් වහන්සේලා හතරනමක්හා දායකයන් හතර දෙනෙකුන්ද සමග ගාල්ලෙන් ශ්‍රී ලංකාවට ගොඩ බටහ ගාලුපුර වැසි බෞද්ධයෝ ඒ අය අධ්‍යාදරයෙන් පිළිගෙන සුදුසු පරිදිී ආගන්තුක සත්කාර කළෝය අමරපුර නිකායික භික්ෂූන් වහන්සේලාගේ හා ගීහිපෙන්වතුන්ගේ සහයෝගයෙන් දඩල්ලේ පිළියල වූ තාවකාලික ස්ථානයක ජාගර හිමියන් ඇතුළු පිරිස නැවතී සිටියෝය ජාගරහිමියන් ශ්‍රී ලංකාවට පැමිණි පුවත ඇසූ බලපිටියේ මහා කප්පින වලව්යේ රාජපක්ෂ මුදලිතුමා එහි ගොස් ජාගරහිමියන්ට ආරාධනා කොට සිය වලවුවට වැඩම කරවා ගත්තේය. ඒ කාලයේ කොටස්තුනකට බිඳී තිබූ අමරපුර නිකාය ජාගරහිමියන්ගේ සහයෝගෙන් නැවත සමගි කිරීමට එතුමා අදහස් කළේය ජාගරහිමියෝ එහි වැඩවෙසමින් ලාංකිික භික්‍ෂූන් වහන්සේලාට හා දායක පින්වතුන්ට බොහෝ ධර්මානු ශාසනා කළහ. සංගයා සමග කිරීම සඳහා මුදලිතුමා විසින් ජාගරහිමියන්ගේ උපදෙස් පරිදි උසස් උසස් අමරපුර නිකායක මහතරවරුන්ගේ අනුමැතියද ඇතිව අවිවාදයෙන් කාහටත් පිළිගත හැකිී පරිදි උදකෝක්ෂේප සීමාවක් මාදුගගෙහි කරවන ලදී ජාගරහිමියන්ට ගෞරෝවයක් වශයෙන් ඒ සීමාවට ස්වේජන් සීමමා යන නම තබන ලදී. අදත් අමරපුර සද්ධම්මවංස නිකා ඒ වාර්ෂික උපසම්පදා උත්සවය පවත්වන්නේ එහය. ජාගරහිමියන්ගේ මූලිකත්වෙන් එද්දා අඩසිය හැත්ත දෙක වර්ශයෙහි අමරපුර නිකායේ උපසම්පදා උත්සවය පවත්වන ලදී. ඒ හිමියන්ගේ මූලිකත්වෙන් සිංහලකුලපුත්‍රයන් විසි අට දෙනෙකුන් පැවිදි කළහ. ශ්‍රී සද්ධර්මවංශ නිකායේ භික්ෂූන් වහන්සේලා විසින් ජාගර හිමියන්ට ගෞරෝදැක්වීම් වශයෙන් උන්වහන්සේට සිරි සද්ධම්ම වන්සපාල යන ගරුුණාමය ප්‍රධානය කරනලදී. මෙසේ ජාගර මාහිමියෝ ශ්‍රී ංකා සම්බුද්ධ ශාසනයට මහත් සේවයක් කරමින්. ශ්‍රී ලංකාවේ හත්මසක් වැඩසිට වන්දනාවද නිමකොට බුරුමයට පෙරලා වැඩම කළහ. එහි වැඩම කළ පසුත් උන්වහන්සේ අමරපුර නිකායක සංඝයාගේ යහපත පිණිස, ලංකා ශාසන විසුද්ධි කතා යන ශීර්ෂයෙන් දීර්ග ලිපියක් ද සකසා එවා වදාළහ ජාගර හිමියන්ගේ පැමිණීම නිසා ශ්‍රී ලංකාවට ස්වේජින් නිකායේ ආභාසිය ලැබිණ. ශ්‍රී ලංකාවට ස්වේජින් නිකාය පැමිණීම. බොරුමරට රැන්ගුනුවර මහා දම්ම දීපකාරාමයට හා, කඳවුඩුන් නුවර ශ්‍රීල් මහා මංගලාරාමයට ද අධිපති වූ, පහත බුරුමයේ ස්වේජන් නිකායෙහි මහනායක වූද රාජ පූජිත සගපීත්‍රුවරයකු වූ ශාසනාලංකාර සද්ධම්මාභි වන්ස සිරි පවර කවිදජ මහා ධම්ම රාජාධි රාජගුරු මාහනාහිමියන්ගේ ශිෂෂ ගරු යු විනයාලංකාර බුරුම නාහිමියෝ තරුණ කාලයේදීම ධන්තධාතුූන් වහන්සේ ඇතුළු සිද්ධස්ථානයන් වන්දනාකිරීම සඳහා යු ජයන්ත නැමැති බුරුම භික්‍ෂුවක් ද සමග ශ්‍රී ලංකාවට වැඩම කළහ උහන්සේ පා ගමනින්ම වැඩම කරමින් சிද්ධஸ்ථානයන් வந்தනා කරමින්ந்த. திනගණන් නවති ஏ ඒ தැன்வල වත්ப்பிலிවෙ කරமிින්ந்த. அතරேன் பතர சொහஙபிவல கலෑவல නැவති භාවනාවහි எதிමින්ந்த ශ්‍රී ලංකාවේ සචාරය කළහ රුවන්වැරි මහාසෑයේ ප්‍රතිසංස්කරණය ආරම්භවී තිබූ කාලේය. උන්වහන්සේ අනුරාධපුරයේ නැවති හාර මසක්ම රුවන් මැරි මහා සෑයේ පස් ඉවත් කළහ. ඒ පිනෙන්දෝ උන්වහන්සේට මහා සෑයට ලක්ෂ ගණනක් අගනා චුඩාමානිික්‍ය පැළඳවීමේ භාග්‍යද ලැබින. උන්වහන්සේ මෙසේ කලක් ශ්‍රී ලංකාවේ සැරිසර ශ්‍රී පාදස්ථානය වන්දනාකොට බුරුමේට පෙරලා වැඩම කරනු රිසියෙන් රත්නපුර පානදුර මහමාර්ගේ වැඩම කරන්නාහු දෙතුන්දිනක් නැවතිී විඩා සංසිඳවාගෙන යාමේ අදහසින් කොළුපන කන්දට වැඩම කළහ. බුරුම භික්‍ෂූන් කිසිවිටක දැක නොතිබූ හොරණ පලාාත් වැසියෝ උන්වහන්සේ දක්නට වැල නොසිදී කන්දට එන්නට වූහ තරුණ කාලයේ දී උන්වහන්සේගේ සිරුර ඉතා සෝභනවිය මොහුණ ඉතා පැහැපත්විය ඇතැම් කාන්තාාවෝ උන්වහන්සේගේ මුහුණ ඇසිපිය නොහෙලා බලා සිටිය है ඇතැම් කාන්තාාවෝ උන්වහන්සේගේ මුහුණ වරින්වර නොක් පැහැගන්නේ යයිද ඇතැම් කාන්තාාවෝ උන්වහන්සේගේ මුහුණින් රැස්විහි දෙන්නේ යැයිද කහ උවහසට ඒ කාලේ මිනිසුන් විවහාර කළේ තාපස හාමුදුරෝ කියාය. පැමිණෙන සැදැවතුන්ට අනුකාම්පාවයෙන් උන්වහන්සේගේ ගමන් මදින් මද පමා කරන්නට සිදුවය. පැමිණෙන සැදැවත් වූ අටපිරිකරසා වෙනත් බොහෝ පරිෂ්කාරයන්ද ගෙනවුත් උන්වහන්සේට පිදූහ. ජනයාගේ පැමිණීම නවතින කාලයක් නොපෙනෙන බැවින් සිවුමසකට පමණ පසු ලැබීතිබූ පරිෂ්කාර රාශිය සංඝයාට පූජාකොට උන්වහන්සේ කුළුපන කන්දෙන් නික්ම යන්නට සූදානම් වූහ. උන්වහන්සේ කෙරේ අතිසයෙන් ප්‍රසන්නව සිටී හොරණ පලාාතේ බෞද්ධයෝ උන්වහන්සේ කෙසේ හෝ මෙහිම රදවාගත යුතුය ඇසිතා වැලිගම්පිටියේ ඩLල් ගුණවර්ධන අපපු හාමි මහතා ඇතුළු දායක පිරිසක් විසින් පොකුණු විට හේනේ ගම වැලිගම්පිටිය මීමන කුළුපන කනේවල යන ගම්හය මැද මනරම් භූමිභාගයක්මලේයටගෙන එය පවිත්‍රකොට තාවකාලික ආවාස තනා කුළුපන කන්දේ වැඩවිසූ බුරුමහිමි දෙනම ඒ භූමියයට වැඩමවා ගන්නා ලදහ. බුරුම නාහිමියන් කෙරේ පැහැදී ප්‍රවෘචා අපේක්ෂකයෝ ද බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණියහ මේ කාලයේ බුරුම නාහිමියන්ගේ ආචාර්වරයුකු වූ රැන්ගුන්ුවර මහා දම්මදීපිකාරාමයේ වූ ජීන නැමැති ස්ථවීරයන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ. උන්වහන්සේද පොකුණවිීට ශ්‍රී විනි්‍යාලංකාරාමයට වැඩම කරවා, එද්දාස් නම සයහය ජනවාරි මස නවවෙන දිනේහි. පැමිණසිටි ප්‍රවෘරජා අපේක්ෂකයන් හත් විසි දෙනෙක් යු විනියාලංකාර, පුුරම නාහිමියන්ගේ ශිෂ්‍යයන් වශයෙන් පැවිදි බවට පමුණුවනු ලැබූහ. ඒ ශ්‍රී ලංකාවේ පළමුුවෙන්ම පැවිදි කරනු ලැබූ ස්වේජින් නිකායික පිරිසය. පොකුණුවීට ඇති වූ ඒ අභිනව ආරාමභූමියෙහි ධර්මශාලා විහාර ආවාසාධිය වහවහා කොට නිමවා, එද්දා ස්නම් සය හත ජනවාර විස්සදිනයහි එය විනිනයාලංකාර බුරුම නාහිමියන් ප්‍රමුඛ මහා සංගරත්නය විශයහි සංගක වශයෙන් පූජා කරන ලද්දේය. ඒ භූමියයට ශ්‍රී විනයාලංකාරාමය යන නම තබන ලද්දේය. ඒ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රථම ස්වේජින් නිකායික සංගාරාමයයි. එවකට ශ්‍රී ලංකාවේ විසු සුපප්‍රසිද්ධ පනිිවරයකු වන ලක්මිනි පහන යන පුවත් පති කතෘුවරයා වූ ඇම් ධර්මරත්න මහතාද ඒ විහාරස්ථානයේ දායකයකි. ප්‍රථම සීමමා සම්මුතිය. ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකායක භික්ෂූන් වහන්සේලාට විහාරයක් ඇතිවුවද විනය කර්ම කිරීමට සීමාවක් නොතිබීම බලවත් පාඩුවක් විය. මේ කාලයේදී ගුණාබිධාන මහා ස්තවීරයන් වහන්සේ ප්‍රමුඛ විංශතිවර්ගික සංග පිරිසක් ධටාධාතු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට වැඩම කළහ. පොකුණුවිටශ්වී විනි්‍යාලංකාරාමයේ දායක පිරිස උන්වහන්සේලාට සීමමා බන්ධනය සඳහා ආරාධනා කළහ. සාාසනෝදය කාමී වූ ඒ සුපේසල සිික්ෂාකාමී ස්වේජ නිකායක සඟපිරිස ඒ ඇරියුම කරුණාවෙන් පිළිගෙන පොකුණුවීට ශ්‍රී විනයාලංකාරාමයට වැඩවදාරා එද්දශනවසය හත පෙබරවාරි මස හත්මනි ගුරුදින ත්‍රිවිධ සම්පත්තියෙන් යුක්ත වූ ඒකා දස විපත්තියන්ගෙන් මෙදනා වූ සුපේශල සිික්‍ෂාකාමී භික්‍ෂූන්ට විෙනයකර්ම කිරීමට යෝග්‍ය වූ සුපරි සුද්ධ සීමාවක් සම්මත කළහ ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකායක සංඝයා විසින්ම සම්මත කළ ප්‍රථම බද්ධ සීමාවය. එයට සම්මත කළ සංගයා විසින්ම බ්‍රම්්ම වංශික ශාසනමූල විසුද්ධි සීමා යන නාමය තබනලද්දේය. මේ සීමමා බන්ධනයෙන් ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකාය මුල් බැසගත්තේයැයි කියයුතුය. මේ සීමමාබන්ධනයට ධර්මරත්න පණිතුමාද ඉතා ඕනාකමින් සහයෝග දුන්නේය මේ සීමා බන්ධනය ගැන ධර්මරත්න පණිතුමා විසින් හෙද්දා සමසය හත පෙබරවාරි විසිදුන දින ලක්මිනී පහන පත්ෙහි දීර්ග ලිපියත්්ද පල කර තිබින පොකුණු විට සාමනේර පිරිස බුරුමරට යැවීම. බුරුමරට කොම්දුඩන් නුවර ශ්‍රී මහා මංගලාරාමේ අනුනායකඌ වායාම නැමති මහා ස්ථවීරයන් වහන්සේ එද්දා ස්නොමසිය හත අග කොටසේදී. ධාටාධාතු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට වැඩම කළහ. එවකට පොකුණුවිට විසූ සාමනේර පිරිස ඒ තෙරුන්වහන්සේගේ මාර්ගයෙන් ඒ ආරාමයට අධිපති වූද, පහත බුරුමේ ස්වේජි නිකායේ මහනායක වූද කොළම දෙමටකොට මහා විසුද්ධාරාමය වැඩසිටි පූර්වාචාර්ය අරංගල සිරිදම්ම හිමිපාණන් වහන්සේගේ උපාද්‍යාය වූද ශාසනාලංකාර සද්ධම්මාභි වංස, සිරි පවර කවිදජ මහාදම්ම රාජාධ රාජගුරු හිමියන් වෙත වැඩදුර උගෙනීම පිණිස උසස් අධ්‍යාපන ලබනු පිණිස. ධර්මලත්නු පඩිදුමා ඇතුළු පොකුණවීට දායක පිරිස්සව විසින් අත්සන් තබනලද පාලි භාසාමය සන්දේශයක් ද බුරුම රටට යවනලද මෙය ලියනලද අපිද ඒ පිරිසේ කෙනෙකුන් වෙමු කොළඹ දෙමටකොඩ මහා විසුද්ධාරාමය. දෙමටකොට මහා විසුද්ධාරාම අධිපතිව වැඩවිසූ ගරු ආචාර අරංගල සිරිදම්ම මාහිමියන් වහන්සේ ාලකාලයේේ ශ්‍රීලංකා රමාණ්‍ය නිකාය පැවිදිව පසුකාලයේදී බුරුමේයට වැඩම කොට එවකට රැන්ගොන්ුවර මහා දම්මදීපිකාරාමය වැඩවිසූ පහත බුරුමේ ස්වේජි නිකායේ මහනාහිමියන් වන ශාසනාලංකාර සද්ධම්මාභිවන්ස සිරි පවර කවිදජ මහා ධම්බරාජාධ රාජිගුරු මහනාහිමියන් උපාධ්‍යයකොට උපසම්පදාව ලබා කක් ප්‍රගුණ කටයුතු විෙනය ග්‍රන්ථයන් ප්‍රගුණකොට, උගනීමද කොට වැඩිදුර ඉගනීම පිණිස. උසස් අධ්‍යාපනයක් ලබනු පිණිස බුරුමරට මැන්ඩලේ නුවර ස්වේජින් නිකායේ මූලස්ථානය වන මහා විසුද්ධාරාමයට වැඩමකොට එහි වැඩවෙසන විසුද්ධචාර කවිදජ රාජාධිපති සිරි පවර, මහා දම්ම රාජාධ රාජගුරු, ස්වේජ නිකායික මහනාහිමියන් වෙතිින් හා, ත් ප්ඩිත ස්තවීරන් වහන්සේලා වෙතිද ධර්ම ශාස්ත්‍රෝධ ග්‍රහණය කොට එරට රජයමගින් පවත්වන විභාගවලින් සමර්තව එරට ප්‍රසිද්ධ පනිිවරය වූහ. උන්වහන්සේ විසින් ස්වේජ නිකායේ මහනායක විසුද්දාචාර හිමියන්ගේ චරිතය ගාථාවලින් සම්පාධනය කළ. එයින් උන්වහන්සේගේ කීර්තිය වඩාත් පැතිරගියේය ඔකුුණු ටින් බුරුමයට යවනලද පිසට අයත් කිඳෙලේ පිටියේ විනය විසුද්දි කබැල්ලෑ ගොඩ අග්ග දම්මාලංකාර යන දෙනම, බුරුමේදී සිරිදම් හිමියන් හා එක්ව විසූහ. බුරුමයේදීම පැවිද්ධහා උපසම්පදාවලත් ගාල්ලේ ඉන්දා සබ යන භික්‍ෂූන් වහන්සේද සිරිදම් හිමියන් හා එක්ව විසූහ. සිරිදම් හිමියන් වහන්සේ, ම බොහෝ භික්‍ෂූන් වහන්සේලාට ආචාර්වරයකු වසයෙන් සේවය කරමින් වැඩවෙසන කල් හි ශ්‍රී ලංකාවෙන් ලද ආරාධනාව කනුව තමන් වහන්සේගේ ජන්මභූමයටත් සේවයක් කිරීමේ අදහසින්. තමන් වහන්සේ හා විසූ අතවැසි සිංහල භික්ෂූන් වහන්සේලා තනමද සමග ශ්‍රී ලංකාවට වැඩම කළහ. රත්නපුර ප්‍රදේශය විහාරස්ථානයක වැඩවෙසමින් ගෙනගේ වැඩපිළි වෙල උන්වහන්සේගේ සතුරට හේතු නොවීමෙන් උන්වහන්සේ නැවතත් බුරුමට වැඩම කරන්නට සිතුුවහ උන්වහන්සේ ඒ විහාරස්ථානයෙන් බැහැරව බුරුමේයට වැඩමකිරීමේ අදහසින් කොළඹ බලා වැඩම කරන්නා හු තමන් වහන්සේගේ අත වැසි තෙනමත් සමඟ පොකුණු විටශ්වී විනියාලංකාරාමයට පැමිණ එහිද මද කලක් වැඩ සිටිය සිරිදම් හිමියන්ගේ අදහස බුරුමයට වැඩමකිරීම වුවද උන්වහන්සේගේ අත වැසි තෙනමගේ අදහස වූයේ සිරිදම් හිමියන් කෙසේ හෝ ශ්‍රීලංකාවේ රඳවා ගැනීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේලාට වැඩවිසීමට කොළඹ මාලිගාවත්තේ තාවකාලික ස්ථානයක් පිළියලවිය. ඒ කාලයේ පොකුණුවට විසු වැලිගම්පිටියේ සද්ධම්වරන්සි, රේරුකානය අයියඥාන යන දෙනම සිරිදම්ම හිමියන්ට එකතු වූහ. උඩුවේ විමලරන්සි නාහිමියන් පැවදිවීම සඳහා සිරිදම් හිමියන් වෙත යවූයේ ද පොකුණුවිට භික්‍ෂූන් වහන්සේලා විසින්මය. ඒ කාලයේ සිරිදම් හිමියන්ට සහයෝගදීමට සිටියේ පොකුණු විට පිරිසය. ඒ අයගේ සහයෝගය නොලැබිණිනම් සිරිදම් හිමියෝ ශ්‍රී ලංකාවේ වාසය නොකරන්නාහ සිරිදම් හිමියන් කෙරෙහි බොහෝජනයා පැහැදුනහ. එයින් මාලිගාාවත්තේ මහා විසුද්ධාරාමය ඇතිවිය. දැනට දෙමටකොටට සංකමනය වී ඇත්තේ මාලිගාවත්තේ තිබූ මහා විසුද්ධාරාමයමය. සිරිදම් හිමියෝ එහි වෙසමින් උගත් සිල්වත් ගුණවත් ශිෂ්‍ය පිරිෂක් තැනූහ. ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ පළමුවන මහානායක දූරය දැරුූ උඩුවේ විමලරන්සි හිමියන් හා දෙවෙනුවර මහානායක දූරය දැරු ආචාරය දෙවිනුවර ඥාණවාස හිමියෝද සිරිදම් හිමියන්ගේ ශිෂ්‍යයෝය ඒ කාලේ ශ්‍රී ලංකා ස්වේජි නිකායේ නෝලස්ථානය වශයෙන් සැලකුණේ දෙමටකොට මහා විසුද්ධාරාමයය ආචාර සිරිදම් මහාස්තවීරන් වහන්සේ නිසා ශ්‍රී ලංකා ස්වේජින් නිකාය ශ්‍රීලංකාවයේ බැබලින රංගල සිරිදම්ම මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍යයෝ බොහෝ දෙනකි. උන්වහන්සේලා නිසා ශ්‍රී ලංකාවේ ස්වේජින් නිකායට අයත් විහාරස්ථාන බොහෝ ගණනක් ඇතිවිය. ප්‍රධාන කර්මස්ථානචාර්ය කහපිටියේ සුමතිපාල නාහිමියෝ. කහපිටියේ සුමතිපාල නාහිමියෝ එද්දස් නමසිය හතේදී මහ උඩුවේ ශ්‍රී සුනන්ධාරාමේදී පැවිදිව වසක් පමණ කල් මෙහිදී මෝලික අධ්‍යාපනය ලබා ත්‍රිපිටක ධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබනු පිණිස එද්දා ස්ටමසය දාතුනේදී බුරුම රටට වැඩම කළහ. එහිදී ඇසුරු කරනු ලැබු සුපේසල සිික්‍ෂාකාමේ තරුන්වහන්සේලා කෙරෙන් පැහැදුනා වු උන්වහන්සේ මණඩල නුවරදී සුදම්ම මහා සංග සවාාවේ ලේකක අග්ගමහා පණ්ඩිතවායාම මහා ස්තවීරන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා සුදම්ම මහා සංග සභාවේ සභාපති සංජෝ සයිඩෝ මහා ස්සවීරන් වහන්සේගේ උපාධ්‍යාත්වෙන් නිර්මල උපසම්පදාව ලබා, හත්වසක් පමණෙහි වැඩ ත්‍රපිටක දධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබා එදදාස් නසය දහනමය වර්ෂයේදී ලක්දිවට පෙරලා පැමිණ නැවත එද්දාස් නමසය පනස් පහවර්ය බුරුමේ ශෂ්ට මහා සංගානාව පවත්වන කාලේ එහි වැඩමකොට. ධර්ම සංගානාවටද සහභාගී වී, රැන්ගු නුවර සාාසන්නෛතසා නැමැති භාවනා මධ්‍යස්ථානයට එළඹ මහා කර්මස්ථාන ආචාරය අග්ගමහා පණ්ඩිත බද්ධන්ද සෝභන මහාස්තවරයන් වහන්සේ වෙතින් සතිපට්ඨාන භාවනා මාර්ගය පුහුණු කර. කර්මස්ථාන ආචාර්යව ී ලංකාවට වැඩමකොට දැනට කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයහි වැඩවසිමින් ගිහි පැවදි සැදැහැවතුන්ට භාවනාව පුහුණු කරවමින් සබුද්ධ සසුන බබලවමින් වැඩසිටින්නහ. උන්වහන්සේ විසින් පැවැදි කරන ලද ශිශ්‍යයෝ දැනට හතලිස් නමක් පමණ ඇත්තා. උන්වහන්සේගේ පාලනයෙන් පවත්නා විහාරස්ථාන භාවනා මධ්‍යස්ථාන බොහෝගරනක් ශ්‍රී ලංකාවේ නොෙක් ප්‍රදේශවල ඇත්තේය. මන්වහන්සේගේ භාවනාපුහුණු කරගත් ගිහි පැවදි ශිෂ්‍යයන් දහස් කරනක් මෙරට හා පිටරටවල ඇත්තා. ශ්‍රී ලංකා ස්වේජින් නිකාය වනාහි සියක් නමක් පමණ භික්‍ෂූන් වහන්සේලා ඇති පන්තිසක් පමණ විහාරස්ථාන ඇති කුඩා නිකායකි. එෙත් බොහෝ කර්මස්ථාන ආචාරවරය නැති භාවනාපූුණුකරවනස්ථාන බොහෝ ඇති ධර්මදරය නැති ලේඛකය නැති මේ නිකායින් සියම් අමරපුර රාමණ්්‍ය යන නිකායත්‍රයේ බොහෝ භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට ඉමහත් සේවයක් සිදුවන බව කිය යුතුය චිරං තිප්තතුලෝ කස්මිං සම්මා සම්බුද්ධ ශාසනාං ්‍රri ලංකා වஜි නිකාය මහනාක ரேருකානේ චන්දමවල මහා ස්තවීරයන් වහන්සේ විසින් ලියනලදී සග රුවන මේ ලිපි පෙළ බලංගොඩ ශ්‍රී දම්මානන්ද පිරුවෙන විසින් පවත්වාගෙන ගිය ධර්ම විජය පත්‍රයේ, එද්දා ස්නම්සය පණස් පහ වර්ෂය වෙලුම් කීපයකින් තෝරා ගන්නා ලදී. එම ලිපිවල තුනහත්තර ලිපි අස්ථානගත වී ඇති අතර, පස් වන ලිපිය කොටසක් ද අස්ථානගත වී ඇත. එදා සම්සි අසූ දෙකේ, අටවැනි මස අටවනි දින රිවිරැස පුවත්පතිෙන් උපටාගත් ලිපියද සංගරුවන පිළිබඳව ගිහිියන්ගේ ආකාල්ප සැකසීමටත් සංඝයා වහන්සේටම උපදෙස්තීමටත් ලියවුණු බැවින් මෙහි ඇතුළත් කරනලදී. මිෂ්නාරි අධ්‍යාපනයෙන් මනස කුරවලු කරගත් ලාංකික උගතුන් විසින් සිංහලකමත් බෞද්ධකමත් විශේෂයෙන් රැකීමට උපස්තම්භක වූ මහා සංගරත්නයත් විවේචනයටය ලක්කිරීම හා රජේ වරපපසාදලත් ඒ පන්තිය අහිංසක සාමාන්‍ය ජනයා විසින් අනුගමනය කරනු ලැබීමෙන් වන හානිිය වලගුණු සඳහා කරුණු පෙන්වා දීමට නාහිමියෝ මේ ලිපි පෙළලියූ. ඉංග්‍රීසිීන්ගේ නිර්මාණයක් වූ ලංකා ආණ්ඩුව මගින් මෙතරම්වත් ආරක්ෂාවක් සිංහලයාට හා බුද්ධාගමට ලැබුණේ නොබියව අදහස් පළ කළ මෙවැනි වීරවරයන් නිසාය සියලු ආගම් වලට හා ජාතීන්ට සියල්ලන් විසින්ම ගරු කරනතාක් මේ ගැටලු විසදිය නොහැකිය එහෙත් එවැන්නක් අපට බලාපොරොත්තු විය හැකිද සංස්කාර්ක ධර්ම විජය පුවත් ලිපි පළමුවන ලිපිය සංඟරුවන බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය යන මේ වස්තුතුන සත්වයන්ට මෙලොව පරලොව යහපතහා නිවන්සුවයද ලබාගැනීමට උපකාරවන මහත්වූ පිහිට තුනකි. ඒ රත්නාත්‍රයේ පිහිට ලබන පින්වතාම නියම බෞද්ධයාය. ගේ වනාහි මිනිසාට අව්වෙන් වැස්සිෙන් පින්න්නෙන් සුලගින් සොරුන්ගෙන් සතුරන්ගෙන් වන්නා වූ කරදරවලින් මිදී සුවසේ විසීමට ඇත්තා වූ මහත්වූ පිහිටකි. එහෙත් මිනිසා ගේය භජනය නොකොට ගේයින් බැහැරව වෙසමින් ගේ මාගේ පිහිට ගේ මට පිහිට බේවායයි කොතෙක් කිව්වත් ඔහුට ගේයින් පිහිටක්නො ලැබෙයි. එමෙන් මිනිසා රත්නාත්‍රය භජනය නොකර ත්‍රයෙන් බැහරුව වෙසමින් බුද්ධන් සරණං ගච්ඡාමී යනාදීෙන් ම රත් මට රත්නත්‍රය පිහිට වේවා අයයි කොතෙක් කිව්වද එයින් රත්නාත්‍රයෙන් පිහිට අත්්නො ලැබයි එය නිෂ්පල වැඩකි. රත්නාාත්‍රයේ පිහිට ලබන්නට නම් රත්නාත්‍රය භජනය ක ළීුතුය රත්නත්‍රය නුදු සාට ලඟින්ම පිහිටවන රත්නය සංගරත්නයයි. රජගෙනුකුගින් පිහිටක් ලබනු කැමති තැනත්තා විසින් පළමුුවෙන් මැති හැමති ආදීර් රජුන්ට පහල ඉන්නවුන් භජනය කර ඔවුන්ගේ අනුසාරයෙන් රජවෙත පැමිණ බලාපොරොත්තුව දෙන වනදය ඉටුකරගත යුතුව ආක්මන් රත්නාත්‍රයේ පිහිට ලබනු කැමති පින්මතා විසින් සංගරත්නය ඇසුරුකොට සංගරත්නය අනුසාරයෙන් ඉතිරිරත්නයන්ගේ පිහිටද ලබාගත යුතුය. සංගරත්නය ඇසුරු කළ හැකිවීමටද බෞද්ධ ගිහියා සංගරත්නය හැඳින ගත යුතුය. සංගරත්නය ගුණ දතයුතුය. මෙකල බොහෝ බෞද්ධයෝ භික්‍ෂූන් නොහදුනති. භික්‍ෂූන්ගේ ගුණ නොදනිති. මෙකල ඇතැම් බෞද්ධයන් භික්ෂූන් වහන්සේ හඳුනාන්නේ මුඩුකරගෙන කහරෙදි හැඳ පොරවාගත් කෙනෙකු හැටියට පමණකි. ඇතැමුන් හඳුනන්නේ අපේ ධානයත් පාන්සුකෝලයත් ගන්නට ඉන්නා කෙනෙකු ලෙසය ඇතමුන් හඳුලන්නේ ලෙහෙසියෙන් ජීවත්වන්නට ක්‍රමයක් සාදාගෙන වෙසෙන්න්නෙකු ලෙසය ඇතැමුන් හඳුන්වන්නේ අනුන්ගෙන් ලැබෙනදේ කාබී නිකම්ම නිදන කෙනෙකු ලෙසය ඇතන් හඳන්වන්නේ රටට ජාතියට කිසිම වැඩක් නැති රටට බරක්වන පුද්ගලයකු ලෙසටය. අද ඇතැම් බෞද්ධයන් තවසන් පසු පස දුවන් නේත් විනයවර්ධන කාරයන් පස්සේ දුවන් නේත් භික්‍ෂූ වහන්සේගේ ගුණ නොදනීම නිසාය බෞද්ධයන් භික්‍ෂූ වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් නැත්තේත් භක්‍ෂූන් වහන්සේ භජනය නොකරන්න නේත් ඒ නිසාය මෙසේ ගිහි පැවිදි දෙපක්ෂය ඔවු නොහදුරන්න තරමට ඇත් වූයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ හෝ ගිහි බෞද්ධයාගේ වරදිින් නොව අන්කරුණකිනි මෙරට ආක්‍රමණය කළ ඉංග්‍රීසිය හු සිංහලයන් ජාතික හැඟීමක් නැති ආගමික හැඟීමක් නැති උදාර අදහස් නැති තමන්ගේ ජාතිය පිළිකුල් කරන තමන්ගේ ජාතියට හතුරු තමන්ගේ ආගමට සතුරු යුරෝපයට ගැතිකම් කරන අභිවාදනය කරන පිරිසක් කළ පසු පහසුවෙන්ම තමන් යටතේ තබා ගත හැකිවන බව දැන එය සිදුකිරීම සඳහා ක්‍රිස්තියානි පූජකයන් මේ රටට ගොඩ බැස්සූහ. භික්‍ෂූ වහන්සේ අත තිබූ අධ්‍යාපනය හැරගෙන පදිලිවරුන්ට එය හිමිකරන ලද්දේය. මිෂනාරයහු රජය අනුබලය ලබමින් අධ්‍යාපනය තමන් අතට ගෙන එමගින් සිංහල සිරිත විරිත ඇඳුම් පැළඳුම් පහත්කොට සිතන සිංහලජාතිය සිංහල බස පහත්කොට සිතන යුරෝපයට අභිවාදනය කරන සිංහ බසට සිංහල ජාතියට බුද්ධාගමට භික්ෂූන් වහන්සේට සතුරු ඉංග්‍රේසියෙන් අදිින පලඳ අදිින පලදින කණබොන කතා කරන කළු ඉංග්‍රීසිකාර පිඩිසක් මේ රටේ ඇතිගළහ රජේ උසස්ම තනතුරුද ඕවනට හිමිකරන ලද්දේය ඒ මගින් සිංහලයන් පෙළමින් බුද්ධාගම මරමින් ඔහු මහා දනස්කන්ධයක් ද රැස්කර ගත්හ භික්ෂූන් වහන්සේ ඔවුනට කෝලමක් විය ඔවුන්ගේ සහයෙන් ලක්දිව ගම්වලද පාසැල්පිහිටවා සිංහල දරුවන්ට ඒවාට යනලෙස බලකොට පන්සල් අධ්‍යාපනය සහමුලින් නැති කර දැමූහ භික්‍ෂූන් වහන්සේ තනිවූහ ගිහි පැවිදි සම්බන්ධය එයින් දිනෙන් දිනම නැතිවී ගොස් අන්තිමට ගිහි පැවිදි දෙපක්ෂය ඕවනඔුන් නාදුනන අයවූහ කල්ලෑමෙන් භික්‍ෂූන් වහන්සේගෙන් ප්‍රයෝජනයක් නොලබන්නා වූ බෞද්ධයන්ට භික්‍ෂුව එපාවිය භික්ෂුවට ද ගිහිා එපාවිිය එයි භික්‍ෂූහූ ගිහියා ගැන තැබූ බලාපොරොත්තුව විශ්වාසය හැර දමා තුමූම ධනය සපයා ජීවත්වන්නට පටන් ගත්හ එයි භික්‍ෂූහූද ශාසනික ප්‍රතිපත්තියෙන් හා දැන වගත්කමින්ද පිරිහෙන්නට වූහ පිරිහෙත්ම භික්‍ෂුව වඩවඩා ගිහිියන්ට එපාවිය ගිහිියෝ නො එක් තැන භික්‍ෂූන්ට දුස්සීලයෝ යැයි ගරහා කරන්නට වූහ එයින් ගිහි පැවිදි දෙපක්ෂය හොඳටම බේද වූහ ගිහිියෝද ඔවුනොවුන් බේද වූහ මිෂනාරී ගැටය සර්වාකාරයෙන් සාර්ථකවිය බෞද්ධයෝ දැන් පරාජිත පක්ෂය වී සිටිති රටේ පෙරවිසූ සිංහලයෝ රජකුටමෙන් දෙව භික්‍ෂුවට ගරුකලෝය භික්‍ෂූන් වහන්සේගේ අවවාදයට අනුශසනයට ඇහුම්කම් දුන්හ එයින් මේ දිවේන ධර්ම දීපයක් විය අද ගිහිියගේ බලාපොරොත්තුව භික්ෂුව ඔහුගේ අනට කීකරුව ගිහියා කියන හැටියට විසිර විසිය යුතුය කියාය වි අද භික්ෂුවට අවවාද අනුශාසනා කරන්නට එන ගිහියන් මිස භික්‍ෂූන්ගේ අනුශාසනය ලැබීමට භික්‍ෂූන් වෙතඉන ගිහියන් දුබලවීතිබෙයි. අද පවත්නා වූ මේ තත්ව ඉතා භයානකය මේ ඉදිරියටත් මෙසේම පැවතුනහොත් අපේ මුතුන්ම ඉත්තන් විසින් ජීවිතේසේ උතුන්කොට පවත්වාගෙන ආ බුද්ධාගම සතවර්ශෂය ගතවන්නටත් කලින් රටින් අතුරුදහන් වනු ඇත මුළු සිංහල ජාතියම මා දැලකට අසුවන මසුන් රසක්සේ මිෂනාරී දැලට හසු වී ඔවුන්ට ගොදුරුුවනු ඇත දෙවන ලිපිය භික්‍ෂූන්ගේ අවගුණ කතාව මෙකල නිතර ඇසෙන්නකි ඒ බොහෝ ගිහිියන්ට ඉතා මිහිරකි එබැවින් ගිහිියෝ ඉතා ඕනෑකමින් ඒ අසති ඇවිදන්ගේ අගුණ දක්වන පුවත්පත් ආදිය මහත් රුචියෙන් කියවති. ඒ නිසා තවසාද විනයවර්ධනකාරයාද දේශනාකාරයාද භික්‍ෂූන්ගේ අගුණ වපුරති. ගිහියන්ගේ රුචියදත් පත්‍ර සඟරාකාරයෝද පොත්කාරයෝද එයම කරති. එයින් බෞද්ධ ජනයාට භික්ෂූන්ගේ අගුණ හොඳටම පාඩම් වී තිබෙයි. මෙතරම් විශාල් අන්දමට භික්‍ෂූන්ට ගරහා කරන්නට රටවැසියා පටන්ගෙන තිබෙන්නේ, භික්‍ෂූන්ගේම වරද නිසා යැයි බොහෝ දෙනාසිතති. අප විසින් මේ ලිපිපෙල ලියන්නට අදහස් කළේ සම්බුද්ධ ජයන්තිය ලංවී, බෞද්ධයන්ගේ ප්‍රබෝධයක් ඇතිවී තිබෙන මේ අවස්ථාවේදී, හි නියම තතු බෞද්ධ මහජනයාට අවබෝධ කරවීමේ අදහසනී ගර්හාකිරීමට කරුණු සොයාගත නොහෙන කිසිම පුද්ගලයෙක් අතීතේහිද නොවීය දැනුදු නැත්තේය හැම දෙනාම හොඳ හැටියට සලකන දෙයක් ද ලොව නැත හැම දෙනාම නරකලෙස සලකන දෙයක් ද ලෝ නැත ඒ නිසා භික්ෂුව කුමක් කළත් කුමක් කීවත් නරක ලෙස පිළිගන්නා අය භික්‍ෂුවට ගරහා කරති. එබැවින් කෙසේ හැසිරුනත් භික්ෂුවට ගරහාාවෙන් මිදී නොවිසිය හැකිය ලොවට වැඩකරන්නෝද ශුද්ධ පුද්ගොලයෝද විශේෂයෙන්ම ගැරහුම් ලැබීමෙන් නොවිදති. තමාගේ ධනයත් ඥානයත්, වීරියත්, සැපයත් පරාර්ථය සිදුකිරීමටම කැපකළ මහත්මා ගාන්දිතුමා ගැහුම් ලබවා පමණක් නොව අනුන් අතින් මැරුම් කෑවේය. කිස්තු තුමාට වූයේද ඒ ඉරණමය ඒ ඒ රටවල වැඩකරන සියලුම දේශපාලකයෝද එසේම ගැරහුම් ලැබති. භික්‍ෂුව වනහි ලොවට වැඩකරන්නෙක් ද වෙයි. ශුද්ධ පුද්ගලේක්ද වෙයි ඒ නිසා භික්ෂුවට පොයි ලෙසකින්වත් ගැරහීමෙන් මිදී නොවිසිය හැකිය රහිම් ලැබීම භික්‍ෂූත්වය අංගේයකි අතීතයේ බුද්ධ කාලයේ විසූ භික්‍ෂූන්ටද මනුෂ්‍යයෝ බොහෝ නිින්දා කළහ බුද්ධ කාලයට පෙර විසූ පැවිද්ධන්ටද එසේම ගර්හා කළහ අප බුදුරජාණන් වහන්සේගේ කාලෙන් බොහෝ ඉහත සුනෙත්ත අරණේමි කුද්දාල හත්තිපාල ජෝතිපාල අරක යන ශාස්තෘවරයෝ විසූහ ඒ ශාස්තෘවරයෝද පැවිද්දෝය. ඒ ශාස්තෘුවරයෝ බ්‍රහ්ම ලෝක උපත්තියට හේතුවන ධර්මයක් දෙසූහ. ඒ ශාස්තෘවරයන් කෙරෙහි සිත පහදවාගත් බොහෝ දෙනා ඒ හේතුවෙන් දෙවලෝ උපන් බවත් ඒ ශාස්තෘුවරන් කෙරෙහි සිත පහතවන් නොගෙන එතුමන්ට ගරහා කොට බොහෝ දෙනා අපායට ගිය බවත් අංගුත්්‍ර නිකායේ සත්්‍යක නිපාතයේ වදා අරාතිබෙයි. එයින් පෙනෙනුුවයේ පැවිද්ධන්ට ගරහාකිරීම ලෝකෙහි කවදත් පවත්නා දෙයක් බවය. ගැරහුම් ලබන බව භික්‍ෂ ජීවිතයේ අංගයකි. ගර්හාාවට බියවන කිපෙන කලබලවන තැනැත්තාට මහනකම නොකළ හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් නිින්දාය නප්හවේදය, උන්න මෙය පසන්සිතෝ බික්හු යනුවෙන් භික්ෂුව විසින් නිින්දාව නිසා නොසලිය යුතුය ප්‍රශංසාාවෙන් උඩගු නොවිය යුතුයයි වධාරණ ලදී. එක් රහතන් වහන්සේ කෙනෙකුන් විසින්ද මෙසේ වධාරණ ලදී. බහුහි සද්දා පච්චු හා කමිතබ්බා තපස්සිනා නැතේන මංකු හෝතබ්බා නහිතේන කිලිස්සදී. යෝච සද්ධ පරිත්තාසී වනේ වාතමිගෝ යතා ලහු චිත්තෝති තං ආහු නාස්ස සම්පජ්ජතේ වතා ගාථාවල තේරුම මෙසේය ලෝකෙහි ඒ ඒ අයට විරුද්ධ ශබ්ද බොහෝය පැවිද්ධ විසින් ඒවා ඉවසය යුතුය ඒවා නිසා දුරමුක නොවිය යුතුය ඒවා නිසා කිලිටි නොවන්නේය සුළඟින් හටගන්නා හඬට බියවන වනේහි වෙසන වාතමුෘර්ගයා මෙ හඬට බියවන භික්‍ෂුව නොමේරු සිත් ඇති කියයි කියති ඒය නිභික්‍ෂුවගේ පැවිද්ධ සම්පූර්ණ නොවෙයි තිරිසිුදු බව හෙවත් සිල්වත් බව ගැරහුම් ලැබිය මේ කරුණක් බව මතු දැක්වන කතාාවින් ධතීටය එක් කලෙ අප මහා බෝසතාණන් වහන්සේ තවස්් පැවිද්ධෙන් පැවිදිව එක් වෙලා කැසුරු කරගෙන වනේහි විසූහ දිනක් උන්වහන්සේගේ ශරීරය පිරිසිුදු කරගනු පිණිස විලට බැස එහි වූ උපියවුමක සුවඳ ආග්‍රහණය කරමින් උන්සේක එය දුටු එක් දෙවුදුවක් බෝසතානන් සංවේගේයට පමුණුණු පිණිස මේ ගේ මේ මල් මගේ මගේ මල්වල සුවඳ ගන්නා වූ ඔබ සුවඳ හොරැකි කියයා බෝසතාාණන් වහන්සේට ගර්හා කළහ. මමතිගේ මල් නොගතිමි එසේ වූ මට කුමට සුවඳ සොරැක්‍යයි කියන්න නෙහි දැයි බෝසතානෝ කීහ. එකනෙහි තවත් පුරුෂයක් ඒ විලට බැස නෙළුම් අල ගලවමින් මල් නෙළමින් හුන්නේය. බෝසතානන් වහන්සේ ඔහු දැක තිගේ විල විනාශ කරන අර මිනිසාට ති කුමක්හෙයින් කිසිවක් නොකියන්නෙහි දැයි ඇසූහ. එට දේවතා දුවදුන් පිළිතුර මෙසේය. ආකින්න ලුද්ධෝ පපුරිසෝ ධාති චේලං්ච මක්කිතෝ, තස්මිං මේ වචනන් නත්ති තංච අරහාමි වත්තේව. අනංගනස්ස පොස්සස් නිච්චං සුවිගවේසිනෝ, වාලග්ග මත්තාම් පාපස්ස, அබ්බා මත්තාංව කායතිී. කෙලෙසුන්ගෙන් පිරුණු සන්තාානය ඇති මේ මිනිසා දරුවන්ගේ සෙම්සොටු මළමුත್්‍රාදයෙන් කිලිටි වූ කිරිමාවකගේ හැඳිවතක් සේ කිලිටිය. එවවින් ඔහුට කියයුත්තක් නැත කෙලෙස් අඩු වූ නිතර පිරිසිුදු බව සුයන්නා වූ පුද්ගලයාගේ කෙස්කහක් පමණ වරදද ලොවට මහා වලාකුලක් සේ පෙනෙන්නේය බැවින් මම ඔබට කියමිය යනු ඒ ගාථාවල අදහසයි. මේ කතාවෙන් පෙනෙන්නේ ද වරද නැති පිරිසිුදු පුද්ගලයාගේ වරද ලෝකයට මහත්ව පෙනෙන බවය. පිරිසිදු බවහෙවත් සිල්වත් බව ගැරහුම් ලැබීමේ කරුණක් බව කියන ලද්දේ එහෙයිනි. ලෝකෙහි ගරහාාවක් පැවැටීමෙන් පිළිගන්නට තිබෙන්නේ භික්ෂුවගේ පිරිසිුදු භවය ලෝකෙහි පවත්නා අගුණ ගෝෂාව, භික්‍ෂුවගේ පාරිසුද්ධිය අගවන ලපුනකි. ඒ නිසා ඒ අගුණ ගෝෂය, භික්‍ෂුවගේ ගුණගෝෂය හැටියටම සැලකේ යුතුය. පස්වන ලිපිය. ප්‍රතජ්ජන භික්‍ෂුව, ලෝකයා විසින් ගර්බුහුමන් කළයුත්තකු වන්නේ සියලු පවින් වැලකී සියලු ඇවැත්වලින් මිදී. රහතන් වහන්සේ කෙනෙකු සේ කල්්‍යවන්නෙකු නිසා නොව ගිහියන් බැඳී සිටින බොහෝ බන්ධන රාශ්ියක් සිදදමා ගිහියන් ලබන බොහෝ සැප හැරදමා ගිහියන් කරන පෞකම් වලින් බොහෝවක් සම්පූර්ණයෙන්ම හැරදමා බුදුසසුනට වැද වැඩදුරටත් පෞකම් නැතිකිරීමටත් පින්කම් වැඩිකිරීමටත් උත්සාහ කරමින් ලෝසසුන දෙකටත් වැඩකිරීමට තමාගේ සම්පූර්ණ ජීවිත කාලයම ගත කරන්නෙකු වන බැවිනි පැවිදිවන්නෝ නොයෙක් අදහස් වලින් පැවිදිවෙති කවර අදහසකින් පැවිදි වුවද පැවිදිවීමෙන් ඒ තැනැත්තා කලින් සිටියාට වඩා ගුණවතකු වීම නම් ඒ කාන්තය. පැවිදි වූ තැනැත්තා සර්වාකාරයෙන් සිව් පිරිසිුදු සීලේ රකින්නකු නෝතුදු මිනීමැරීම ගවයන් ඌරන්, කුගුලන් මැරීම ගෙවල් බිඳීම මං පැහැරීම ස්ත්‍රීන් පැහැරගෙනයාම සුරාපානය යනාදී ගිහියන් කරන බොහෝ පෞකම් නොකරන්නේ වෙයි මිනිමැරීමය හරක් මැරීමේ යන දෙකම කරන්නෙකු මිනිමැරීම නවත්වා හරක් මැරීමෙහි පමණක් පිහිටියේද එයින් ඔහු ගුණුවතෙකු වූ බව කිවයුතුය. මිනි මැරීම හැරදැමීම ොහෝගේ ගුණයයි. තැවිදිව ගියන් කරන පවෞකම් බොහෝවක් හැරදමු තැනැත්තා එයින් ගුණවත ගුණොවේද. වේමය නොුවනැත්තා වූ ඇතැමෙක් දහම් අසා සසර කලකිරී නිවන් පසක්කරගන්නා අටියෙන් පැවිදිව නෑමිතුරන් කෙරෙහිද ලෝකයා කෙරෙහිද අපේක්ෂාවහැර ජනයා කෙරෙන් ඇත්ව විවේකස්ථානයන්ට වී භාවනා කරති. ඒ පින්වත් හූද එයින් පූජ්ජයෝ වෙති. ඇතමෙක් හැකිපමණින් ගුණදහම් පුරමින් ලෝසසුන් වැඩකරමින් තමන්ගේ ජීවිතකාලේ ගෙවා, නාගතයේදී නිවන්දක්නාා බලාපොරොත්තුවෙන් පැවිදිවෙති. අද රටේ ඇති භික්‍ෂූන්ගෙන් වැඩිදනා ඒ අදහසින් පැවිදි වූ ෝය. නගරග්‍රාමයන්හි විහාරස්ථානවල වෙසෙන ඒ භික්ෂූහු නොෙක් දුක්කරදර විඳමින් නොෙක්විට සෑහෙන ආහාරයකොදු නොලබමින් බුදු දහම රකිති දහම් පොත්පත් රකිති. දහම් පොත්පත් මුද්‍රණය කරවති අභිනව ග්‍රන්ථ සම්පාදනය කරති ධර්මය හා භාෂා ශාස්ත්‍රය උගන්වති විහාරස්ථාන ආරක්ෂා කරති දියුණු කරති දහම් දෙසීම් ආදියෙන් මහජනයා සුමක්ගයවති බොහෝ දුර බැහැරවුවද යමින් දුක්සේ ගිහියන්ගේ ආගමික කටයුතු සිදු කරදති අද බුද්ධාගම පවත්නේ එසේ කරන්නා වූ ඒ භික්ෂූ වහන්සේලාගේ දෛරය නිසාය නො එසේ නම් අද බනපොතක් නැත බුද්ධාගමක් නැත නොයෙක් විට ජාති විපත්වලදී ඉදිරිපත්ව රට ජාතිය රැකගත්තෝ ද උන්වහන්සේලාමය. සිංහලභාෂාව හා අපේ පැරණි ශාස්ත්‍ර රැකී ඇත්තේ ද උන්වහන්සේලා නිසාමය. බොහෝ දෙනෙකුන් ධනේ සැපීමටත් අමුදරුවන් පෝෂ්ණය කිරීමටත් පස්කම් සැප විදීමටත් නොයෙක් අපරාධ කිරීමටත් තමන්ගේ සම්පූර්ණ කාලය ගත කරන මේ ලෝකෙහි. බුදුදහම රැකීමට බුදුසසුන රැකීමට තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලය කැපකර තිබීම වූ මේ එක කාරණයමත් භික්‍ෂූන් වහන්සේගේ මහාගුණයකි ධනය සැපීමටත් අමුදරුවන් පෝෂ්ණය කිරීමටත් ඉන්ද්‍රියන් තිනවීමටත් තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලය ගෙවන බොහෝ ගිහිියෝ. භික්ෂූන් වහන්සේ විසින් තමන්ගේ සම්පූර්ණ කාල්ලයේ යොදා ආරක්‍ෂා කරගෙන ඇති බුද්ධාගමෙන් තමටු ඕමන වූ විට ප්‍රයෝජනයද ලබමින් ඒ රැකදන භික්‍ෂූන් වහන්සේට ගරහාද කරති. එය කොතරම් නොමනා ක්‍රියාවක්ත. තාපසයන් තපස්කම් කරන්න න්නේේත් නියම භික්‍ෂූන් වහන්සේට පහර දෙ න්නේේත් විනය වර්ධන කාරයෝයයි කියන අවිනීතයන් මහා සංඝයා වහන්සේට පහර දෙ න්නේත් භික්‍ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන ඇති බුදුදහමෙන් අතින මෙතනින් අවුලාගත් බණපද ටිකකිනි. එකම ධර්මපදය සත්පුරුෂයා අතට පැමිණ කල්හි ලොවට සෙද සලසන උතුම් දෙයක්ද අසත්පුරුෂය අතට පැමිණ කල්හි අනුන්ට පහර දෙෙන ආයු දෙයක්ද වෙයි. තවසන් අතට විනයවර්ධන කාරයන් අතට පැමිණ ඇති ධර්මපද කඩුකිිණසි වී තිබෙයි. හයවන ලිපිය. ්‍රතාාගතයන් වහන්සේ චතුරසංखය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා ඉතා දුुග්ගෙන ලෝතුරා බුදුබවට පැමිණි මේ බුදුසොසන පිහිටුවා වදාලේ සත්වයන් අපායට හෙළීමට මගක් සාදා තබනු පිණිස නොව දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිසය මේ ශාසනයේ මාර්ගයෙන් ලෝකයාට අපායෙන් බේරීම පිණිසය දෙවිමිනිස් සැප ලැබීම පිණිසය සසරදුකින් මිදී නිවන්පුරයට පැමිණිණු පිණිසය තතාගතයන් වහන්සේ විසින් පනවා ඇති සිකපද ඉතාබහෝය ඒවායේ ගණන පවා සෙවීම දුෂ්කරය ගණනක් නැති සිකපද ඇති උපසම්පදා සීලය පොහෝදිනයන් හි පමණක් ගිහිියන් අටසිල් ලකිින්ාක්්මෙන් කලාතුරකින් දවසක පමණක් රකිනවානම් කෙනෙකුට එක සිකපදයකුදු නොකැඩෙන හැටියට අමාරුවෙන් වුවද එය රැකිය හැකිය. සම්පූර්ණ ජීවිත කාලයම මහනකම කරන්නකුට නොකඩෙන පරිදිී ඒ සිකපද සියල්ල කවරාකාරයකින්වත් නොරැකිය හැකිය. ඇතමුන් කියන හැටියට සිකපද කඩන භික්‍ෂූහු එයින් අපායට යත්නම් ඕනට දන්දෙන ගිහියන් එයින් අපායට එත්නම් බුදුසොසුනක් පිහිටවීම් වශයෙන් තතාගතයන් වහන්සේ විසින් කරතිබෙන්නේ ලොවට මහා අපරාදයකි ගණනින් ප්‍රමාණයක් දැක්විය නොහෙනතරම් විශාල ජනසමූහයකට අපායටයාමේ මගක් සාදා තැබීමකි. අතිීතනාගත වර්තමානයන කාලත්ත්‍රෙහි සියල්ල දැනගැනීමට සමත් තතාගතයන් වහන්සේ මෙතෙක් සිකපද සමූහයක් භික්‍ෂූන්ට සම්පූර්ණය ොරැකිය නොහෙන බව නොදන්නාසේෙක්ද. දන්නාසේක්මය. සම්පූර්ණය සිකපද රැකිය නොහුණු භික්ෂූහු අපයට එත්නම් බොහෝ සිකපද පනවා භික්‍ෂූන්ට අපායට යන්නට සිදුවී වන පරිදි මේ සසුන බුදුන් වහන්සේ නොපිටුවන සේක. උන්වහන්සේ මේ ශාසනය පිහිටුවා ඇත්තේ බොහෝ සිකපද පනවා ඇත්තේ. රැකී හැකි පමණක් සිකපද රැකීම නිෂ්පල නොවන නිසාය. කඩුවහොත් මහනකම සම්පූර්ණය නැතිවන හනකමෙන් පහිටක් නොලැබිය හැකිවන සිකපද ඇත්තේ හතරක් පමණකි. සතර පාරාජිකාය කියනුයේ ඒ සිකපද හතරය ඒ සිකපද හතර රක්්නාතුරු භික්‍ෂුවට භික්ෂු භාවයහෙවත් උපසම්පදා සීලය තිබෙයි. එයින් ඒ භික්ෂුව දුසීලයකු නොව සිල්වතෙකි අනෙකුත් සිකපද කොතෙක් බිඳුනේද එයින් පැවිද්ධ නිශ්ඵල නොවේ ඒ බව අංගුත්තර නිකාය තිික නිපාතේහි එන මේ තතාගත දේශනයෙන් දතයුතුය. ඉද භික්කවේ බික්කූ සීලේසු පරිපූරකාරී හෝති, සමාදිස්මිං මත්ත සෝකාරී ප්ඥාය මත්ත සෝකාරී යෝයානිතානි කුද්ධානු කුද්ධකානී සික්කාාපදානි තානි ආපජ්ජතීපි උට්ටතාපී, තංකිස්ස හේතු. නහිමත්ත භික්කවේ අ්බපත්තාගුත්තා යානිච කෝතාානි සිඛාපදානි ආදි ්‍රක්්චරියකානි ්‍රක්්මචරිය සාරප්පාණ තත්थ දව සීලච හෝති ටිත් සීලච සමාදාය සික්කති සිক্ষාපදේசු සෝතින්නං සයෝජනානං පරිক্ষයා සෝතා පන්නෝ හෝති අවිනිපාත දම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ මෙහි අදහස සතරපාරාජිකාවෙන් වැලකීම වූ ආදි බ්‍රක්්මචරයක සීලේහි ස්තීරව පිහිටීමෙන් සිල්වත්වන්නා වූුඩාූද ඉතා කුඩා වූද ඇවැත්වලට නැවත නැවත පැමිණෙමින් ඇවත් දෙසීම් ආදෙන් නැවතනැවත පිරිසිදුවන්නා වූද. භික්‍ෂුව එක්තරා ප්‍රමාණයකින් සමාධිය හා ප්‍රඥාව දියුණු කළේ වේනම් එයින්, සංයෝජනත්‍රයක් ප්‍රහාණයකොට මතු කිසිකලක අපායට නොයන අරහත්වයට පැමිණීමෙහි නියත පුද්ගලයෙකු වන්නේය. කුඩා වූද ඉතා කුඩා වූද ඇවැත්වලට පැමිණීමෙන් මඟපල ලැබීමට අභව්‍ය භාවයක් නොකියනු ලැබේය යනු මෙහි අදහසයි. හත්වන ලිපිය. ආපත්තිය පාපයක්මද අද ලෝකයේහි බොහෝදනෙකුන් විසින් සලකන්නේ භික්ෂුවක් කවර ආපත්තියකට හෝ පැමිණියහොත් එයින් ඒ භික්‍ෂුව මහා පාපයක් සිදුකරගත් ලෙසය ඇවතට පැමිණෙන භික්‍ෂුව වැදුම් පිදුුම් කිරීමට භජනය කිරීමට නුසුදුසු මහා පෞකාරයකු ලෙසය එය ධර්මවිනය නොදනීම නිසා බොහෝදෙනකොට ඇති වැරදි හැඟීමකි වැරදි හැඟීම මහජනයාට ඇතිකරදී ඇත්තේ ද අනුන්ගේ ගුණවත් බවහා නොයිවසන අනුන්ගේ ගුණ මකාදැමීමට උත්සාහ කරන, අනුන්ගේ තත්ත්වය පහත් කිරීමට අනුන්ගේ ලාභය නැතිකිරීමට උත්සහ කරන ඇතැම් විනයවර්ධනකාරයන් තවසන් බඳු අසත් පුරුෂයන් විසිනි. අසත් පුරුෂයා වනාහි, ලොවට යහපතක් කරන්නෙකුමෙන් පෙනී සිට අපරාධ කරන්නෙකි. භයානක බුද්ගලයකි ඔහු හැඳිනගෙන තිබීම කාහටත් ප්‍රයෝජනවත් වන බැවින් තතාගතයන් වහන්සේ විසින් අසත්පුරුෂයා හඳුන්වාදී ඇති හැටිද මෙහි දක්වනු ලැබේ. මහනෙන අංග හතරකින් යුක්ත තැනැත්තේ අසපපුරුෂයායැයි දතයුතුය. මහනනි මේ ලෝකෙහි අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් වේනම් එ අනුන් විසින් නොවිචාලේද කියන්නේය විචාලහොත් අඩුවක් නොකොට සම්පූර්ණ කොට විස්තර වශයෙන්ම කියන්නේය මහනනි එයි නේ තැනැත්තා අසත් පුරුෂයකු බව දත යුතුය මහනනි අසත් පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් වේනම් විචාලේද එය නොකියන්නේය විචාල කල්හි කියනුම කිම විචාරණ ලදුව අනුන්ගේ ගුණය කියතත් අඩුකොට අසම්පූර්ණ කොට විස්තර නොකොට එය කියන්නේය මහනිනි එයින්නේ තැනැත්තා අසත් පුරුෂයකු බව දතියුතුය. තවද මහනනි අසත් පුරුෂයා තමාගේ යම් අගුණයක් පේ නම් එය විචාලේද නොකියන්නේය විචාරණ ලදුව කියතත් අඩුකොට සම්පූර්ණ නොකොට විස්තර නොකොට කියන්නේය. එයින්නේ තැනැත්තා අසත්පුරුෂයකු බවධතයුතුය. මහනනි අසත්පුරුෂයා තමාගේ යම් ගුණයක් වේ නම් එය නොවිචාලේද කියන්නේය. විචාල කල්හි නොවඩු කොට නොපමාොට සම්පූර්ණ කොට විස්තර කොටය කියන්නේය එයින්නේ තැනැත්තා අසත් පුරුෂයකු බවධතයුතුය මෙසේ තතාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය චතුෂ්ක නිපාතයෙහි අසත්පුරුෂ ලක්‍ෂණ වදාරා ඇත්තේය. තතාගතයන් වහන්සේ විසින් භික්‍ෂූන් හට පවින් වලකිනු පිණස බොහෝ පෞකම් ගැනද සිකපද පනවාඇත්තේය. ජන ප්‍රසාදය රකිණු පිණිස පව නොවන බොහෝ කරුණු ගැනද සිකපද පනවා ඇත්තේය. පෞගැන පනවන ලද සිකපද ලෝකවද්‍ය ප්‍ර්ඥප්ති නම් වෙ. ජන ප්‍රසාදය රකිනු පිණිස පනවා ඇති සිකපද ප්‍ර්ඥප්තිවද්‍ය පඥපති වෙයි. තවත් ක්‍රමයකීන් කියනලද කාල්හි පාපක්‍රියා සම්බන්ධයෙන් පණනලද සිකපද සාවධ්‍ය ප්‍ර්ඥප්ති නම් වෙ. ජන ප්‍රසාදය රකිනු පිණිස පනවන ලද සිකපද නිරවද්‍ය ප්‍රඥඥප්ති නම් වෙ ආහාර ගැනීම පාපයක් නොවෙයි එහෙත් විකාලභෝජනයෙන් ඇවැත්වෙයි විකාලභෝජන ශික්‍ෂාපදය නිරවද්‍ය ප්‍රඥප්තියකි විිනෙහි ඇතිසිකපද වලින් බොහොමයක්ම එබඳු නිරවද්‍ය ප්‍රඥප්තිහුය අටවන ලිපිය දුස්සීල කතාව කුසලය අකුසලයයි කියනුයේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් සත්ව සන්තාානයේහි පහළවන සිත්වලටය. දුවත්තින් සේවහි ආපත්ති සමුට්ඨාපක විත්තානි අට්ට කාමාවච්චර කුසලානි දවාදස අකුසලානි, දසකාමාවචර ක්‍රියාචිත්තාානි කුසලතෝච කිරියතෝච, දුවේ අවිි්ඥාචිත්තානීथී. යනුවෙන් කාමාවචර කුසල්සිත් අටය, අකුස්සලසිත් දොළහය, කාමාවචර කිරියසිත් දහයය, අභිඤ්ඥා දෙසිතේයයි ඇවැත් සිදුකිරීම් වශයෙන් උපදිනා සිත් දෙතිසක් ඇති බව, සමන්ත පාසාධිකාවෙහි දක්වා තිබෙයි. හැම ඇවතක්ම පාපයක් නොවන බව එයින් තේරුම් ගතයුතුය. ධර්මදානය දෙමිය කියා සැදහෙන්, භික්ෂුවක් පුරුෂයගු නැසිතනක ස්ත්‍රීන්ට පමණක් දහම් දෙසුවහොත් පචිති ඇවැත්වයි. තොනුරුවන් පුදන්නටය කියා මල්නෙලුවහොත් පච්චිති ඇවැත්වයි. විහාරමල්ුව බෝමලුව සෑමලුව පිරිසුදු කරන්නට කියා තන ඉවත්කළොත් පචිති ඇවැත්වවෙයි. ඒ ඇවැත් සියල්ලට භික්‍ෂුව පැමණිෙනයේ කුසල චිත්තේනි සුරපානාදීෙන් ඇවතට පැමිණෙන්නේ අකුසල චිත්තේනි ඇවැතක් වූයේ කියා ධර්ම දේශනා ආදියෙන් කවර ආකාරයකින්වත් පාපයක් නොවෙයි කුසලේ අනිකකි ඇවැත තවකකි පාපයත් අනික ඇවත තවකකි ඒ නිසා ඇවැත් දෙසාගත් කල්හි ඇවැත් නැතිවෙයි දෙසීමෙන් කුසල අකුසල දෙක නැති නොවෙයි ඒවා ඉතිරි වෙයි ඇවත වූයේය කියා ධර්මදේශනාදී කුසලයන්ගෙන් අනිෂ්ඨ විපාකයක් නො ලැබයි එයින් ලැබෙන්නේ ඉෂ්ට විපාකයක්මය ඇවතක් වූයේය කියා ධර්මදේශනාමය කුසලයෙන් භික්‍ෂුව අායටයන්නේය යැයි කියහොත් එය ධර්ම විරෝධී කියමනකි අපායට යන්නට ඇවතක්ම ඕමනා නැත. සියලුම පව්වලට ඇවැත් ඇැත්තේද නැත. පෙරෙක් භික්‍ෂුවක් සිවරකට ඇලුම් කරමින් සිට කාලක්‍රියාකොට ඒ සිවුරෙහිම උකුණෙක්ව උපන්නේය. සිවරට ඇලුම් කිරීමෙන් ඒ භික්‍ෂුවට සිදු වූ කිසියම් ඇවතක් නැත. එහෙත් ලෝබය නැවති පාපය නිසා භික්‍ෂුව තිරිසන් අපායහි උපන, කරුණු මෙසේහෙයින් ඇවැතක් වූ පමණින් එය පාපයක් නොවන බවත් හැම පාත්පයකටම ඇවැත් නැතිවන බවත් දත යුතුය පින් පව් දෙක ගිහි පැවිදි සැමටම සාධාරණය යම පව්නම් එය ගිහියා කළත් පැවිද්දා කළත් පවමය පිනද එසේමය පවකුඩා මහත්වීමට ද ගිහි පැවිදි බව කරුණක් නොවෙයි පැවිත් දෙකු මෛතුන සේවනය කළහොත් පරිජි ඇවතට පැමිණයි. ගිහියෙකු එය කළහොත් ඔහුට ඇවතක් නම් නැත එහෙත් එයින් යම්පාපයක් වේ නම් එය දෙදනාටම සමය. පරිජි ඇවතින් භික්ෂුවට වන්නේ පව මහත්වීමක් නොව බුදුන් වහන්සේගේ නියමය පරිදිී උපසම්පදාව අහිමිවීමය පාරාජිකාවෙන්ම මිස අනෙක් ඇවතකින් භික්‍ෂුවට එය සිදුනොවෙයි. පාපය ගිහි පැවිදි කාටත් සමව තිබියදී භික්‍ෂූන්ගේ වරද මහත්කොට දැක්වීමහි තේරුමක් නැත. ප්‍රාණගාතාදී පංච දුෘෂ්චරිතයෙහි ගැලී සිටීමෙන් පරමු දුස්සීල වූ ඇතැම් ගිහියන් විසින්. භික්‍ෂුවකගේ කුඩා වරදක් ගැන කතා කිරීම නම් දෙපතුළ පටන් හිස දක්වා මුළුසිරුලෙහි අසූචි තවරාගෙනීන්නා කෙනෙකු විසින් මඩපෑගී ඇති කෙනෙකුගේ අපවිත්‍රතාව ගැන කතා කිරීම බඳු හාස්‍ය උත්පාදක ක්‍රියාවකි නව වන ලිපිය දුස්සීල කතාව තවදුරටත්. මහනකම කුමක් දැයි විනය නොදන්නා බොහෝ බෞද්ධයෝ වාහනයකින් යෑමය ඩක් ඉහලායාමය, වහන් පයලායාමය, පිගානක දානය වැලදීමය, හොඳ පන්සලක විසීමය වත්තක්කුම් බුරක් තිබීමය, මුදල් ටිකක් තිබීමය, හොඳ සිවරක් පෙරවීමය, බිම බලාගෙනම නොයාමය සුරුට්ටුවක් සිගරැට්ටුවක් ඉරීමය, තේකෝපි බීමය යනාදී සෑම කරුණක් ගැනම දුස්සීලවාදයෙන්, භික්ෂූන්ට ගහා කොට බොහෝ පෞස්සිදුකර ගනිති ඒ තත්වේ අද බොහෝ දෙනා පැමිණ සිටින්නේද බොහෝ දෙනා භික්‍ෂූන් කෙරෙහි කලකිරින් න්නේේද ඇතැම් කුහකයන් දෙසන බොරු බන ඇසීමනි ගෘහස්ත දුස්සීලයාය ශ්‍රමණ දුසීලයායයැයි දුස්සීලයෝ දෙදනකි පංච ගහපති බයානි වේරානි අප්පාහාය දුසීලෝ ඉතිවුච්චති කතමානි පංච, පානාතිපාතං, අධින්නාදානං, කාමේසු, මිච්චාචාරං, මුසාවාදං, සුරාමේරය මජ්ජ පමාදට්ටානාම්. යනුවෙන් ප්‍රාණගාතාදී පංච දුස්්චරිතය නොහල තැනැත්තා දුස්සීලයා බව සතාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. ඒ දේශනය හැටියට පස් පව් නොහල හැමදනාම දුස්සීලයෝය අපේ බෞද්ධන් අතර දිනපතා පන්සිල් සමාධන් වන්නෝද ඇත දවසට දෙතුන්වර පන්සේ සමාධන් වන්නෝද ඇත එහෙත් ඌුවමනා වූ විට ඔවහු පස් පවින් කවරෙකුවත් කරති එබැවින් ඔවහු සිල්වතුන් නොව දුස්සීලයෝය ඔවුන්ගේ සිල්ගැනීම සිකපද කීමක් පමණකි සත්‍ය වශයෙන් සිල් ගැනුමක් නොවේ දුස්සීලයාය යන්නෙහි තේරුම සිල් නැති තැනැත්තාය යනුයි. උපසම්පන්න භික්ෂුවක් ලෙහෙසියෙන් දුස්සීල නොවෙයි. උපසම්පදා සීලේයට බොහෝ සිකපද ඇත්තේය ඒ එක එක සිකපදයක්ම සීලයකි. උපසම්පන්න භික්ෂුවකගෙන් සිකපද එකක් දෙකක් නොව සියයක් දෙසීයක් කඩවුවද. තවත් දහස් ගණනක් සිකපද ඉතිරිවී ඇතිබැවින් උපසම්පන්න භික්ෂුව සිල්වත්්‍යය. පුතුජ්ජනස්ස සීලං පං්චහි කාරණයහි භිච්චති පාරාජිකා පජ්්‍යේනේන සිකා පච්චක්කානේන ති්‍යය පක්කන්දේන අරහන්තේන මරහෙන් මරණේන යනුවෙන් මනෝරථ පූරණී අටුවාවෙහි පුතජ්ජන උපසම්පන්න භික්ෂුවකගේ සීලය පාරාජිකාවට පැමිණීමය උපසම්පදාව ප්‍රතික්‍ෂේප කිරීමය තීර්ථක ශාසනයට යාමය රහත්වීමය මරණයට පැමිණීමය යනු කරනු පහින් බිඳන බවදක් වාතිබේ. උපසම්පදා සීලය බිඳන කරනු පහින් පළමුවන තුන්වන කරනුවලින් සීලය බිදීම පරිහානියකි හතරපන කරුණෙන් බිදීම දියුණුවකි පස්වන කරුණෙන් බදීම පරිහානියක් හෝ දියුණුවක් හෝ නොවෙයි. පෘතජජනයාගේ සීලය කුසල සීලයකි. අරහත්මාර්ගයෙන් කුසල අකුස්සලයන් ශය කරනු ලැබේ. රහත්වීමෙන් පෘතජ්ජන සීලය බිදෙන්නේ එහෙනි. රහත්වීමෙන් පසු රහතුන් වහන්සේ අව්‍යාකෘත සීලයෙහි පිහිටන්නහ. පාරාජිකාවට පැමිණි පැවිද්ධට දුශසීලයකැ එක යුත්තේ ඇවතට පැමිණීමෙන් පසු එය සඟවාගෙන උපසම්පන්න භික්‍ෂුවක් ලෙස පෙනී සිටියහොත්තය. පරිජිවීමෙන් පසු සාමනේර සීලයේ සමාධන් වුවහොත් එතැන් පටන් හේ සිල්වත්ය. කරුණු මෙසේහෙයින් පාරාජිකාවට පැමිණ නැති සියලුම භික්‍ෂූ න්ොහන්සේලා අන්කිනම් ඇවතකටද පැමිණ සිටියත් උපසම්පදා සීලය ඇතිබැවින් උණවහන්සේලා සිිල්වත්හුය සිල්වතන්ට දුසීලයයි කීම ආක්‍රෝෂයකි එය මහාපාපයකි එයින් සූකරකේත පූතිමකප්‍රේත ආදීන්ටමෙන් නපුරු විපාක අනාගතයෙහි ඇතිවිය හැකිය. බුද්ධකාලයෙහි කීටාගිරියෙහි විසූ අත්සජි පුනබ්බසුකයන භික්‍ෂූන් දෙනම තරමට ඕධාරික වැඩකරන භික්ෂුවක් ගැන කල කවර රටකින්වත් අසන්නට නැත ඒ භික්‍ෂූහු ස්ත්‍රීන් හා එක භාජනයහි ආහාර ගත්හ එක භාජනයහි පැන් පූහ එක පැදුරෙහි එක යහනෙහි නිදාගත්හ ස්ත්‍රීන්හානටීමද ගී කීමද කළහ විකාලෙහි ආහාර ගත්හ සුරාපානය කළහ සූදුව පදුු ගැසීමම් ආදී ක්‍රීඩාවල දනාහ තුන් අසුන් පිට ගියහ ඒ සතුන් හා තරගයට දිවූහ. මල්ලව පොර ඇල්ලූහ නාටිකාවන්ට රඟදැක්වීමට තමන්ගේ සඟලසිවුරු බිම එලාදුන්හ. තවත් නොයෙක් ඕධාරික වැඩ කළහ එහෙත් විනයපොතෙහි ඒ භික්‍ෂූන්ටද දුස්සීල යන පදේ යොදා නැත. ඒ භික්‍ෂූන් ගැන විනයපොතෙහි සඳහන් වන්නේ තේෙනකෝපන සමයේන අස්සජ පුනබ්බ සුකා නාම කීටා ගරස්මිින් ආවාසිකා හොන්ති අලජ්ජිනෝ පාපබික්හු්‍රයාය එපමණ ඕධාර්ක ක්‍රියා කළ අයට විවහාර කළ ඇත් නැති දුස්සීලයන වචනය රියකින් යෑම වහන් පයලා යෑම කොඩයක් ඉසලා යෑම මුදලක් තබාගෙන සිටීම යන සුළුකරුණකින් කීම කොතරම් බරපතල අයුත්තක්ද. විනෙහි භික්‍ෂුවකට දුස්සීල යන වචනය යොදා ඇතිතැනක් දක්නට ඇත්තේ පාතිමොක්කට ටපනක් කන්දකේහි පමණකි අද්දේසාකෝ මහා මුද්ගල්ලානෝ තංපුග්ගලන් දුස්සීලං පාප දම්මා යනු පාතිමොක්ක ටපනක් කන්දකෙහි දුुස්සීල වචනය ගෙන ඇති පාටයයි. එහි ඒ වචනය යොදා ඇත්තේ විනය කර්ම වලට ගැනීමට නුසුදුසු පාරාජිකාබට පත් භික්ෂුවක් සඳහාය. පාරාජිකා නොවූ භික්‍ෂුවකට විනෙහි කොතනකව දුස්සීල විවහාරය කර නැත. दुස්සීලයෝය දුසීලයෝය යැයි, Silverල්වත් භික්‍ෂූන්ට අපහස කරන බොහෝ දෙනා පස් පාවෙන් නොවැලකුණු ගෘහස්ත දුुස්සීලයෝය රහස් දුुසීලයාට වඩා බොහෝ කරනුුවලින් ශ්‍රමන දුुසීලයා උසස්ය ෘහස්ත දුසීලයාට වඩා ශමන දුुසීලයා කරෙහි ගුණ දහයක් ඇති බව මලින්ද ප්‍රශ්නයහි දක්වා ඇත්තේය. එය මෙසේය බුදුන්ට ගරු කරන භාවය ධර්මයට ගරුකරන භාවය සඟනයට ගරුකරන භවය, සබ්්‍රක්්මචාරීන්ට ගරු කරන භවය, ධර්මය උගෙනීම් පිළිවිසීම් දෙකට වීරය කරන භවය, බොහෝකොට බන අසන භවය. මිදුුණුසිල් ඇත්තහුද පිරිසක් කතරට ගියකල් හි ශ්‍රම ආකල්පය ඇතිව හැසිරෙන බවය. ගර්හාාවට බියෙන් කය වචන දෙක රක්්නාා භවය. සිත ප්‍රධානයට අභිම්ක කොට තැබීමය හැසිරීම භික්ෂුවකට සමානවන බවය පවු්කරතත් රහසින් කරන බවය යන මේ කරුණු දහය ගෘහස්ස දුශීලයාට අතිරේක වශයෙන් ස්‍රමණ දෘශ්ීලයා කෙරී ඇති ගුණයෝය. රහසින් පව්කරන තැනැත්තා ප්‍රසිද්ධ වශයෙන් පව්කරන්න වන්සේ බොහෝ පව් නොකරයි. නිතර පව් නොකරයි එයින් ඔහුට පවු් අඩුවයි. රහසින් පෞ්කරණ බව ප්‍රසිද්ධියය නොකරන බව ගුණයක් වශීෙන් කියනු වයේ ඒ හේතුව නිසාවෙනි දහ වන ලිපිය දුुස්සීලයන් කිරීම විනයනම් කුමක්ද ක්‍රියාවත් නොදන්නා ඇතැම් කුහකයෝ වානයකින් ගිය පමණින් සෙරපු දෙකක් කුඩයක් පාවිච්චි කළ පමණින් මුදලක් තිබුණු පමණින් පැහැපත් සිවරක් පෙරවු අමනින් පිගානක ධානය වලඳූ පමණින් භික්ෂූන් දුස්සීලයන් කොට කතා කරමින් භික්‍ෂූත්වය කුමක් ද විනය කුමක් ද කියාවත් නොදන්නා බෞද්ධයන්, භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි කලකිරවති. විනයවර්ධන කාරාදීන් පවසන මේ බොරු බනවලට රැවටී භික්‍ෂූන්ට අපහස්ස කොට බොහෝ නෝගත් ගිහිියෝ අපාගත වෙති. සිල්වත් ගොුණවත් භික්ෂුවකට දුස්සීලයකයි නිගාකිරීම සුළුකරණක් නොව බරපතල පාපයකි. දුස්සීලයාය කියනුයේ පරජි ඇවතට පැමිණි තැත්තාටය. පාරාජිකා නොවූ භික්‍ෂුවකට භික්ෂුවක් විසින් පාරාජිකාවෙන් චෝදනා කළහොත් ඒ භික්‍ෂුවට සංගාධි සේසාආපත්තියක් වෙයි. ගිහියකු විසින් කළ හොත් ඔහුට බරපතල පාපයක් වෙයි. බොහෝ බෞද්ධයෝ භික්‍ෂූන් දුुසීලයන් කිරීමට ඉතා සමත්තුය. භික්ෂුවක් හයිියෙන් පාරගියහොත් ඒ භික්‍ෂුව දුසීලයකු කරන්නට ඔවුනට එයත් ප්‍රමාණය. එහෙත් විනයධරයන්ට නම් භික්‍ෂුවක් දුुස්සීලයෙකු බවහෙවත් පරිජි ඇවතකට පැමිණියෙකු බව්‍රකාශ කිරීම පහසු කාරයක් නොවෙයි අටවා සහිත විනයපිටකය මැනවින් උගත් මහා විනයධරයන්ට පවා අධිකරණයක් මිනිශ්ච කොට භික්ෂුවක් දුස්සීලයෙකු කිරීම බරපතල කරුණකි. මහා විනයධරයෝද එයට බියවෙති. යම්කිසි භික්‍ෂුවක් අතින් වරදක් සිදුවී එයින් කිනම් ඇවතැක් වී දැයි දැන ගන්නාරිසියෙන් විනයධයකුවෙත පැමිණ විචාලහොත් එකල්හි විනයදර්යා විසින් පිළිපැදියුතු ආකාරය විනෙහි දැක්වන්නේ මෙසේය. ආපත්තිය ගැන විවසන්නටා භික්ෂුව කියන කරුණු හොඳින් අසා විනයහා සසදා බලාඒ ආපත්තියක් නොවේනම් ඒ බව කිය යුතුය. ඒ කාරණයෙන් දේශනාගාමිනිිය ආපත්තියක් වේනම් ඒ බව කිය යුතුය. උට්ඨාන ගාමිනී ආපත්තියක් වේනම් ඒ බව කිය යුතුය. ඉතින්, පාරාජිකාවක ලකුණු පෙනේනම්, පාරාජික ආපත්තියට පැමිණේයයි කියන්නට ඉක්මන් නොවී, විනයදරයාගේ ගුරුවරේගු ඇත්තේ නම් එහි ගොස් විචාරන්නටය කියා. ඒ භික්‍ෂුව ගුරුවරයා වෙත යැබිය යුතුය. ඉදින් වරද කළ භික්‍ෂුව එහි ගොස් විචාරා අවුත් නුමහන්සේගේ ගුරුවරයාගෙන් කාරණය ගැන විචාලෙමි. උන්වහන්සේ මට පිළියම් ඇත්තේය යැකිව්වහොත් ඇවැත්नी එසේ නම් උන්වහන්සේ කී පරිදි කරව යැ කිය යුතුය. ඉदिන් විනයධරයාගේ ගුරුවරයා ජීවත්ව නැත්තේ නම් එකට ඉගෙනගත් තවත් තෙරුන් වහන්සේ කෙනෙකුන් ඇති නම් ඇවැත්नी අසවල් තැන අපහා එක්ව ඉගෙනගත් තෙරුන් වහන්සේ කෙනෙකඇත්හ උන්වහන්සේ විනියදන්නා है එහි ගොස් විචාරව යැ කියිය යුතුය. එබඳු කෙනෙක්කු නැතිනම් තමා උගත් අතවැසියකු ඇතිනම් වර්ධ කළ භික්ෂුව එහිය විය යුතුය. එහි ගොස් විචාරා අවුද ඒ අතවැසියා පාරාජිකාවක ලකුණු පෙනේ යැයි කී නම්, එකවරම පාරාජිකාපත්තියට පැමිණෙහිය යැයි නොකයා ඇවැත්නි විවේකස්ථානයකට එළඹ සෙල් පිරිසුදු කරගෙන, දවති සාකාරය සජ්ජානා කරන්න යැයි කියිය යුතුය. ඉදින්නේ භික්ෂුව පරිජීයවතට පැමිණි නැතිනම්. සිත එකඟ වී ඔහුට පහසුවෙන් ඒ භාවනාව කරගෙනයා හැකිවෙයි. ඉදින් පරිජ ඇවතට පැමිණ ඇත්තේ නම් ඔහුගේ සිත එකඟ නොවෙයි. කියනලද පරිදි දින ගණන දවත්ති සාකාරය සජ්්‍යානා කොට නැවත විනයධරාවෙත පැමිණියහොත් ොතුරු විචාරා සිත එකගවන බව සංස්කාරයන් හොඳින් වැටහෙන බව කිව්වහොත්, ඇවැත්නි එසේ නම් ඒ භාවනාව නොනවත්වා කරගෙනයා යුතුයයි විනයධරයා විසින් කියේුතුය. ඉදින්නේ භික්ෂුව සිත එකක නොවන බව, සංස්කාරයන් නොවැටහෙන බව කිව්වහොත්, ඇවැත් තමා අතින් වරදක් වී නම් ඒ බව තමාදන් මේය, ඒ ගැන අපට පිහිටවිය හැකි බවක් නැත. යතා පිහි යුෂ්මතා විසින්ම සොයාගත යුතුය කිය යුතුය. විනය ඉතා සියුම් නායක්‍රම ඇති දේශනයකි. විනේ හැටියට සියුම් ලෙස පරිජය ඇවතකට පැමිණීමද නොපැමිණීමද වෙයි. එබැවින් ඇවැත් මිනි්චය කිරීම පරිස්සමෙන් කළ යුතුය. ආපත්ති දස්සනා නුස්සයෝ හෝ, නකාතබ්බෝ කුදාචන පස්සස්සාමි අනාපත්ති මතිකයිරාථ මානසං පස්සිත්වා පිච්ච ආපත්තිං අවත්වාච පුනප්පුනං විමංසිත්වාච වි්යෝහි සංසන්ධනත්වාච තං වදේ යනුවෙන් ඇවැත් විනිශ්චය කරන විනයදරයා විසින් කිසි කලෙක ඇවතත් දැකීමට උත්සාහ නොකළ යුතුය සිදුවූ කරුණෙන් ආපත්තියක් නැති බව දකිනු කැමති සිතම ඇතිකරගත යුතුය. ඇවතත් දැකද ඒ බව නොකයා නැවත නැවත විමසා තවත් නුවනැතියන් හා සසදාම ඇවත කිය යුතුය. මෙසේ විනේහි දැක්වෙයි. මේ විනෙහි ආරාජිකාව නිශ්චය කළයුතු හැටි දක්වා ඇති ආකාරයයි. විනේහි ඇති සියුම් බවත් නුවනැයන් විසින් පරජි ඇවත විනිශ්ච කරන හැටිත් මේ කතාවෙන් ධතියුතුය. භාතිය රජතුමාගේ කාලෙහි රුවන්වැලි මහා සෑයේ මහාපූජාවක් පවත්වන දිනයක එක් භික්‍ෂුවක් හත්‍රියන් කහපාට වස්ත්‍රයක් කරහිලාගෙන රුවන්වැලි සෑ මළුවට පිවිසියේය. එකනෙහිම වගේ රජතුමාද චෛත්‍යවන්දනාට පැමිණේය එයින් සෑැමලුවවෙෙහි ජනයා තදවන්නට විය. ඒ මැදට අසු වූ භික්‍ෂුවට කර තැබූ වස්ත්‍රය වැටනු බව නොදැනනේය. මළුවෙන් බැහැරදී ඒ භික්ෂුව තමාගේ වස්ත්‍රය නැති වූ බව දැනී මෙතනම් ජනයා තදබද වන තැනකදී වැටනු දෙයක්සේ පැටුණු දෙයක් කෙසේ ලැබිය හැකිද එසිතා වස්ත්‍රේ ගැ බලාපොරොත්තුව හැරගියේය. එහිගිය භික්ෂුවක් ඒ වස්ත්‍රය දැක සොරසිතින් ගෙන පසුව තමා අතින් සිදු වූ වරද ගැන සිත කලකිරී, සවරු හැරයන්නට සිතා කාරණය විනයධරයන්ගෙන් විචාරා තිරිසිදු කර ගෙනම යමියයි සිතා, චූල සුමන තෙරුන් වහන්සේ කරාගොස් සිදුවූදය කියා ඒ භික්‍ෂුවගේ කුකුස විචාලේය. විනේ හැටියට පාදයක් අගනා අන්සතු වස්තුක් හොරසිති භික්‍ෂුව පාරාජිකා වෙයි එබඳු වැඩක් තමාවිසින් කළ බව කියන භික්ෂුවට කියන්නට ඇත්තේ එයින් පාරාජිකා වූ බවය එහෙත් විනයදරයෝ එසේ කිරීමට ඉක්මන්න වෙති. කුමකින් වුවද ඇවතක් නොවන හැටියක් ඇතද කියා සෙවීම නියම විනයදරයාගේ ස්වභාවයයි එ බැවින් චූලසුමන තෙරුන් වහන්සේ ඇවැත්නිි. ඉදින් සිවුර අයිතිකාර භික්‍ෂුව සොයාගෙන ආවහොත් පිහිටක් වන්නට ඉඩ ඇතයයකීහ. ඒ භික්ෂුව ඉතා අමාරුවෙන්සිවරෙහි අයිතිකාර භික්‍ෂුව සොයා චූලසුමන තෙරුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියේය. එකල් හි තෙරුන් වහන්සේ මේ වස්ත්‍රය යුශ්මතාගේ දැයි අසා එසේ යකී කල්හි වස්ත්‍රේ නැතිවූ හැටි විචාලහ. අයිතිකාර භික්ෂුව රුවන්වැලිසෑ මලුවෙහි වැටුන බවත් ඒ ගැන බලාපොරොත්තුව හැරගිය බවත් කියීය. යම්කිසි වස්තුවක් ගැන හිමියා බලාපොරොත්තු හලේ නම් එයින් ඒද අස්වාමික වස්තුවක්වෙේ. අස්වාමික වස්තුවක් සොරසිතින් ගත්තේද එයින් පරිජි ඇවතටන පැමිණයි. එබැවින් තෙරුන් වහන්සේ ඇවැත්නි, යුෂමතා ගැන තිබෙන්නේ අස්වාමික වස්තුවකි එයින් දුකුලා ඇවතක් මිස පරිජි ඇවතක් නැතයැයි අධිකරණය විනිශ්ච කළහ. ඉදින් මෝඩයකුගෙන් ඒගැන විනිශ්චයක් ලබාගන්නට ගියානම් වන්නේ පාරාජිකා නොවීම පාරාජිකා වූයමියය සිතා සිවරු හැරයන්නටය. විනේදරයන්ට පාරාජික ආපත්්‍යයක් මිනිශ්ච කිරීම බරපතල වැඩකි වර්ද කළ තැනැත්තාගෙන් බොහෝ කරුණු ඇසිය යුතුය අධිනාධානයක් පිළිබඳ ඇවතක් නම් ගත් බඩුවේ වටිනාකම සෙවිය යුතුය සාක්ෂි ඇසය යුතුය තවත් විනයධරයන් හා සාකච්ඡා කළ යුතුය එහෙත් විනය කුමක් දකියාවත් නොදන්නා විනයවර්ධනකාරයන්ටත් තවසන්ටත් භික්‍ෂුවක් පාරාජිකවට පැමිණවීමට කළ වරදක් ඕමනා නැත සාක්ෂිित වුවමනා නැත, වරද කළ තැනැත්තා දකින්නටත් තෝමනා නැත, සිකපද වූමනාත් නැත. අටුවාාව ටීකාව තේරවාදය වුවමනාත් නැත. කවදාවත් දැකළවත් නැති භික්‍ෂූන් පාරාජිකාවට පැමිණවීමට ඔහු සමර්ථයහ. මෙය කොතරම් හාස්කමක්ද. ඔවුන් විසින් අද ලංකාවේ තුන්නිිකායේම එකම පැවිදදෙකුටවත් මහනකම නැතයැයි සියලුම භික්‍ෂූන් පාරාජිකාවට පමුණුවා තිබෙයි. මේවාට රැවටෙන මෝඩ බෞද්ධයන්ට මහා සංඝයා වහන්සේ අනුකම්පා කරන සේක්වා. එකොලොස් වන ලිපිය. හොඳ පන්සල්වල විසීම. නගරග්‍රාමවල සැප පහසුකම් ඇති හොඳ පන්සල්වල ආවාසවල විසීමත් හොඳ ඇඳපුටු කොට්ට මෙෙට්ට ඇතිරිලි පිගන්කෝප්ප ආදී බාන්්ඩ, පරිභෝග කිරීමත් දුස්සීලකමේ අංගයක් කොට දක්වවින් ඇතැම් හූ නූගත් ජනයා මුලාකරවමින් ඔවුන් භික්‍ෂූන් වහන්සේ කෙරෙහි කල කිරවති ඔවුන්ගේ කීම්වලට රැවටනු ඇතැම් නූගත් බෞද්ධයෝ බොහෝ වෙහෙසගෙන බෞද්ධයන්ගේ හැම ආගවක කටයුත්තක්ම කරදමින් බුදු සොසුනේ පැවැත්මටත් කටේ ජාතියේ දෙවුණුවටත් සමාගේ මුොළු කාලය ගතකරමින් ගමේ පන්සලේ වෙසන භික්ෂූන් වහන්සේට බඩගින්නේ ඉන්නට හැර දුරබැහැර ආරං්්‍යවලට සිව්පසය ගෙන ඇති. කාහට වුවද දන්දීම හොඳය එහෙත් සමීපයේ වෙසන භික්‍ෂූන් වහන්සේට නිග්‍රහ කරමින් දුරබැහැර ඉන්නවුන්ට දන්ගෙනයාම නම් පැසසිය යුතු ක්‍රියාවක් නොවෙේ. වාසය කරන ස්ථානවලින් හා පරිභෝග කරන බාණ්ඩවලිනුත් යන එන කතාකරන හැටියෙනුත් කෙනෙකුගේ සීලාදී ගුණ මනින්නටයාම අනුවනකමකි. නගරග්‍රාමවල සැපහසුකාම් ඇති වාසස්ථානවල වැසෙන උසස් බාණ්ඩ පරිභෝග කරන භික්‍ෂූන් අතරද සිල් ඇති නැති දෙපක්ෂයම ඇතිවිය හැකිය. වනමැද ගුහාාවල ගස්මුල් අතුපැල්වල වෙසෙන දුර්වර්ණ චීවරයන් දරන දඩු මැසි ආදියෙහි නිදන භික්‍ෂූන් අතරත් සිල් ඇති නැති දෙපක්ෂයම ඇතිවිය හැකිය. අනුන්ගේ සිල් සෙවීම පහසු වැඩක් නොවෙයි. එබැවින් තතාගතයන් වහන්සේ කොසොල් වැඩතුමාට මෙසේ වදාළ සේක නවන්න රූපේන නරෝ සුජානෝ න විශේෂ ඉත්තර දස්ස නේන සුස්ඥතානන්හි විහ්‍යනේන අස්ඥතා ලෝක මිමං චරන්තී. පැහැයෙන් හෝ සටහනින් මිනිසා හැදින ගැනීම පහසුනැත. මද කලක් දැකී මාත්‍රයෙන් කෙනෙක් විශ්වාස නොකළ යුතිය. හික්මුණු තැනැත්තන්ගේ සිල්වතුන්ගේ වේශයෙන් මේ ලෝකෙහි නොහෙක්මුණු අයද හැසිරෙත්තය යනු එහිතේ රුමයි යම් කිසිවකුගේ තතු නිවැරදි ලෙස දතහැකි වන්නේ කලක් ලඟින් ආශ්්‍රය කිරීමෙන්ය එහින්ද අන්‍යන්ගේ තතු දතහැකි වන්නේ විමසිල්ලෙන් ඉන්නා නුවනැතියන්ට පමණකි එබැවින් තතාගතයන් වහන්සේ විසින් සංවාසේනකෝ මහාරාජං සීලං වේදිතබ්බං චකෝ දීගන අත්දූනාන ඉත්තරං මනසිකරෝතෝ නො අමනසි කරෝතෝ, ප්ඥවතා නෝ දුප්ප්ඥන යැයි කොසොල් මහරලතුමාට වදාාරණ ලද්දේය. හොඳ පන්සල්වල විසීමෙනුත් හොඳ බඩු පරිබෝග කිරීමෙනුත්. භික්‍ෂූහු දුස්සීල වෙත්නම් ජේතවනාරාම පූර්වාරාමාදී මහාවිහාර තාගතයන් වහන්සේ නොපිළිගන්නා සේක අනේපිඩු මහාසිර්තුමා විසින් ජේතමානා රාමය කරවන ලද්දේ සියුපනස් කෙලක් ධනය වියදම් කිරීමණි. විසාකාමහා උපාසිකාව පූර්වාරාම විහාරය කරම ලද්දේ සත් විසි කෙලක් ධනය වියදම් කිරීමණි. එවැනි විහාර අද කිසිම රටෙක කිසිම භික්ෂුවකට නැත බුද්ධ කාලෙහි දමදිව ඒ රටවල විසූ රජුන් විසින් හා සිටුවරයන් විසින් කරවා සගනට පුදනලද තවත් බොහෝ විහාරයෝ වූහ. ඒවාය ඉතා වටිනා පරිබෝග බාණ්ඩයෝද වූහ. එකල විහාරවල තිබූ පරිභෝග බාණ්ඩවල තතු මේ කතාවෙන් තේරුම් ගතහැකිය ර්වා රාමෙහි විශාකා මහ උපාසිකා විසින් කරමුණ ලද දහසක් කාමර ඇති මහා ප්‍රාසාදේහි බොමුතුරණක් වශයෙන් අතුරා ඒ පිංකමට සහභාගිවනු කැමති සැදැහැවත් උපාසිකාවක් දහසක් අගනා වස්ත්‍රයක් ගෙනවිත් ඒ අතුරන්නට සුදුසු තැනක් දක්පන ලෙස විශාකා මහා උපාසිකාවට කීය. එකල්හි විශාකා මහඋපාසිකාව ය අතුරන්නට තැනක් ඒ පහයෙහි නැතිැයි කිව්හොත් වස්ත්‍රේ ගෙනා උපාසිකාවට දොන්නසක් ඇතිවිය හැකි බැවින්. එසේ නොකයා පහයට වැදු සුදුසු තැනක් බලා අතුරන්නේ ඇයි ඇටම කීවාය. ඕතුොමෝ පහයට පිවිස ඇවිද බලන්නේ තමා ගෙනා වස්ත්‍රයට පහත් වස්ත්‍රයක් තබා සමාන වස්ත්‍රයකදුු පහයේ කොතනකවත් නොදකර එලන්නට තැනක් නොලැබ පහයිෙන් බැහැරව මේ පින්ංකමට සහභයගී වන්නට නොලබමී යයි හඳමින් උන්නාය. ආනන්දිස්ථවීරන් වහන්සේ හඬන්නාාවූේ උපාසිකාවදැක කරුණු විමසා ඇයිකරි අනුකම්පාවෙන් භික්ෂූන් වහන්සේ පය හෝදන තැනටත් පහයිහි පඩිපෙලටත් අතර පාපිස්නක්කොට ඒ වස්ත්‍රය එලන පරිදිී ඇයට උපදෙස්දුන්හ. ඕතමෝ එසේ කොට පින්කමට සහභාගීවී සිත සතුටු කරගත්තාය ණින් කළ ආවාසයක් වුවද විසීමෙන් භික්ෂුවකට වන ඇවෙතක් නැත. වාසස්ථාන වලින් භික්‍ෂූන්ට විනේහි තහනම් කර ඇත්තේ අන්කිසිවක් නොගෙන සම්පූර්ණයෙන් මැටියෙන් කළ ගය පමණකි. කුම්භකාරශිල්පයෙහි දක්ෂ වූ ධනීයතෙරුන් වහන්සේ උන්වහන්සේට විසීම පිණස සම්පූර්ණයෙන් මැටියෙන් ගෙයක් කොට වලන් පුළුස්සන්නාක් නෙන් පුළුස්සා ගත්තේය. බුදුන් වහන්සේ ඒ කුටිය බිඳහෙලෙන ලෙස භික්‍ෂූන්ට අනකොට එබඳ කුටි නොකරන ලෙස සිකප දෙයක්ද පනවා වදාල සේක. බුදුන් වහන්සේ විසි එෙවැනි කුටි තහනම් කරන ලද්දේ ගින්නෙන් දවා කුටිය ශක්තිමත් කිරීමේදී බොහෝ කුඩා සතුන් විනාශ විය හැකි බැවිනි. අනුජානාමි භික්කවේ ටපෙත්වා පහරණී සං ලෝහබඩ ටපෙත්වා ආසනන්ந்தి පල්ලංකා ධත් ධාරපාදුකං ස ධාර බඩ තපෙත්වා කතංచ කුම්ம்பකාරිකංచ සබබං මත්த்திකා බంඩ යනුවෙන් කඩුකිනිසි ආදිආයුද ලෝහෙන් කළ සියලු බඩු පමණට වඩා අසුනත් පහි චාලියරූප පිහිටවා කළ අසුනත් ලී පාත්‍රයත් ලී සැරප්පුුවත් හැර සියලුම ලී බඩුද කතක නම් වූ මැටියෙන් තනන පාපිස්ස මැටියෙන්ම කළ ගයය යන මේවා හැර සියලුම මැටිබඩු ද. භික්‍ෂූන් වහන්සේට තතාගතයන් වහන්සේ අනුදැන වදාළ සේක මෙසේ තතාගතයන් වහන්සේ විසින් සැප පහසුකම් ඇති වාසස්ථානත් බාණ්ඩත් භික්‍ෂූන්ට අනුදන වදාරා ඇත. හොඳ ආවාසයක විසීමෙන්ද ඇඳපුටු කොට්ට මෙට්ට ආදී හොඳ බඩු පරිභෝග කිරීමෙන්ද. තිගන්කෝප පරිභෝග කිරීමෙන්ද. භික්ෂු සීලේයට වන කිසිමහානියක් නැත. කරුණු මෙසේ හෙන්, පාත්‍රෙහි මිස නිගානෙහි දන්වලඳන භික්‍ෂූහු දුස්සීලයෝය හොඳ ඇඳ පුටු ලස්සන කොට්ටමෙට්ට ඇතිරිලි ආදිය පරිභෝග කරන භික්‍ෂූහු දුසීලයෝය යැයි ඇතමුන් කරන දේශනය සම්පූර්ණයෙන්ම බොරු බනක් බව ධතයුතුය. දොලොස් වන ලිපිය. භික්‍ෂූන් වහන්සේගේ ප්‍රත්‍ය පරිභෝගය හොඳ ගවල්වල විසීමෙන් හොඳ බඩු පරිබෝග කිරීමෙන් තෘෂ්ණාව වැඩෙනවාය ඒ නිසා අපට මිස නිවන්සුවෙන භික්ෂූන්ට ඒවා හොඳ නැත භික්‍ෂූන් වහන්සේ විසින් සියල්ල හැර වල් වැදිය යුතුය යැයි කියමින් ඇතැමෙක් ලොව මුලාකරති ඇතමෙකු එසේ කරන්නේ භික්ෂූන් වහන්සේගේ සුවසේ විසීම නොයිවසිය හැකි බව වූ ඉරුෂියාව නිසාය. ඇතෙමෙකු එසේ කරන්නේ තමන්ගෙන් යමක් දෙන්නට වේය යන බිය නිසාය. වාසස්ථාන හා පරිවෝග බාණ්ඩ ජීවත්වීම සඳහා මනුෂ්‍යයාට නැතිවම වැරිය. එබැවින් හොඳ වාසස්ථා හොඳ බාණ්ඩ පරිබෝග කරන තැනැත්තාටත් නරක බාණ්ඩ නරක වාසස්ථාන පරිභෝග කරන තැනත්තාටත් ඒවා ගැන තෘෂ්ණාව ඇතිවෙයි තෘෂ්ණාව නැතිකිරීමේ උපාය හොඳ බාන්්ඩ වර්ජනය කිරීම නොවෙයි. ආගම ධර්මය නොදන්නෝ වාසස්ථානාදිය නිසා තෘෂ්ණාව ඇතිවීම ගැන කතා කරතත් වාසස්ථානාදිය සම්බන්ධය නැතිවන කෙලෙස් බොහෝය ප්‍ර්‍යවේක්ෂා ඥානයෙන් තොරව ප්‍රත්‍යපරිභෝග කරතහොත් හොඳ වාසස්ථානයක් ඇති තැනැත්තාට එය නිසාත් නරක වාසස්ථානයක් ඇති තැනැත්තාට එය නිසාත් බොහෝ කෙලෙස් ඇතිවෙයි හොඳ ගෙයක් හොඳ පන්සලක් ඇති තැනැත්තාට මේ ගේ හොඳය ලස්සනය කියා එය ආශ්වාධනය කරන තෘෂ්ණාව ඇතිවෙයි එවැනි ගෙවල් නැති අන්්‍යන් පහත්කොට හොඳගේ නිසා තමා උසස්කොට සලකන මාන්නේද, අන්්‍යන්ටත් එවැනි ගෙවල් ඇතිවෙනවාට හා, තමාගේගේයින් අන්‍යන්ට ප්‍රයෝජන වෙනවාට නොකැමැති බව් වූ මාත්සර්ියද. අන්්‍යන් එවැනි ගෙවල්වල වාසය කරනවාට නොකැමති බෞ්වූ ඉරිෂියාවද තමාගේගේ පහත්කොට කතා කරන දූෂණය කරන අයගැන දවේශේද මෝහයද. තවත් කෙලෙස්ද. හොඳගේ නිසා හොඳ පන්සල් නිසා ඇතිවෙයි. නරකගයක් ඇති තැනැත්තාටගේ නරක්කුවද මේ මාගේගේය කියා තෘෂ්ණාව ඇති නොවන්නේ නොවෙයි. ඒ තෘෂ්ණාව නරකගේ වෙසන තැනැත්තාටත් ඇතිවන්නේමය අපරි සිදු අවලස්සන නරකගේ වාසය කරන්නහුට ගේ නරකය කියා නිතර දොම්නස්ද ඇතිවෙයි. වැස්සිෙන් සුළගින් පන්නේෙන් මැසිමදුරුවන්ගේ මී අන්ගේෙන් කර්දරවන ඇත්තැම් කල්හිීද දොම්නසය හා හොඳ ගෙවල්ගෙන තන්හාවද ඇතිවෙයි. ඊනමානය සක්කාායදිට්ටිය, මෝහය, ඉර්ෂියාව ආද තවත් බොහෝ කෙලෙස් ද නරකගේ නිසා ඇතිවෙයි. මෙසේ හොඳගේ සුව පහසුව ඇතිව වාසය කරන්නාටත් නරකගේ දු දුකින් වාසය කරන්නාටත් වෙනසක් නැතිව ගේ නිසා බොහෝ කෙලෙස් ඇතිවන බැවින් හොඳ ගෙවල් හොඳ බාණ්ඩ වර්ජනය කිරීමෙන් සත්වයාට ශුද්ධියක් ලැබෙන බවක් සතාගතයන් වහන්සේ නොවදාල සේක මේ සස්නෙහි ඇතැම් භික්‍ෂූන් වනගත වන්නේ නගර ග්‍රාමවල විසීමෙන් කෙලෙස් මැඩලනවාටත් දුස්සීල වනවාටත් බියෙන් නොව විවේකය ලබනු පිණිස උමතුකම මෝඩකමාදී තවත් කරුණ නිසා වනගත වන්නෝද නැත්තාහු නොවෙති සේනාසනාදී ප්‍රත්්‍ය සම්බන්ධයෙන් හටගත හැකි කෙලෙස් නැතිකර ගැනීමට බුදුන් වහන්සේ විසින් දක්වා ඇති උපාය හොඳදේ ප්‍රධීක්ෂයප කිරීම නොව ප්‍රත්්‍යවේක්ෂා ඥානය ඇතිකර ගැනුමය බුදුන් වහන්සේගේ උපදෙ සනුව ප්‍රත්්‍යවේක්ෂා ඥානයෙන් ප්‍ර්‍ය පරිභෝග කරන්න වූ භික්‍ෂුවට හොඳගේ විසීමෙන් වන කෙලෙස්ද නොවෙයි නරකගේ විසීමෙන් වන කෙලෙස් ද නොවෙයි ප්‍ර්‍යවේක්ෂා වනහි ප්‍රයෝජන ප්‍රත්තිවේක්ෂාවය පටික්කූල ප්‍ර්‍යවේක්ෂාවය ධාතු මනසිකාරයය යැයි ත්‍රිවිද වෙයි. ශීත නැතිකරගනු පිණිස උෂ්ණ නැතිකරගනු පිණිස මැස්සන් මදුරුවන්ගෙන් අවවෙන් සුලගින්. පත්තෑ ගෝණසු ආදී සතුන්ගෙන් වන පීඩා නැතිකරගැනීම පිණිස ඉර්තු විපර්යාසයෙන් ඇතිවන පීඩාන තිකර ගැනීම පිණිස, කරදරවලින් මිදී කුසලේහි සිතය යොදාගෙන විසීම පිණිස මේ සෙනසුන පරිභෝග කරමියයි සැලකීම මෙනෙහි කිරීම. ප්‍රයෝජන ප්‍ර්‍යවේක්ෂාවයි. ශරීරයේ තැන්තැන්වලින් ලේගලන සැරවගලන කුෂ්ට රෝගයකු ගිලන්හලක වාසය කරන්නාක් මෙන් අඩියාති කුණපයන්ගෙන් වැගරෙන සරීරයක් ඇති මේ මම සෙනසුනෙහි වෙසමිය එන් පවිත්‍ර වූ මේ සෙනසුන ද අපවිත්‍ර වන්නේයයි යනාදයෙන් සැලකුම පටික්කෝල මනසිකාරයයි. මේ සෙනසු ධාතු සමෝහයක්යර ධාතු සමෝහයක්ය ධාතු සමෝහයක් වූ සෙනසුන භික්‍ෂුවගේ සරීරය වූ ධාතු සමූහය තමාතුළ තිබෙන බව නොදන්නේය. මේ ශරීරයත් තමා සෙනසුනෙහි තිබෙන බව නොදන්නේය. සෙනසුන ශරීරය නොහදුුනන්නේය. ශරීරය සෙනසුන නොහදුුනන්නේය. යනාදියෙන් ප්‍රත්්‍යවේක්ෂා කිරීම ධාතු මනසිකාරයයි. මෙසේ ප්‍රත්තිවේක්ෂා ඥාණයෙන් සෙනසුන පරිභෝග කරන භික්‍ෂුවට හොඳ ආසාාව හොඳ බඩු නිසා ඇතිවිය හැකි කෙලෙස් නරක ආසාාව නරක බඩු නිසා ඇතිවිය හැකි කෙලෙස් ද ඇති නොවෙයි. සෙනසුන සම්බන්ධයෙන් පමණක් නොව වස්තු හා ආහාර සම්බන්ධයෙන්ද බොහෝ කෙලෙස් ඇතිවෙයි. වරණවත් වූ වටිනා චීවරය පරිභෝග කරන්න හොට මෙය ලස්සනය හොඳ කියාසිවරගැන තෘෂ්ණාවත් දිිට්ටි ආදියත් ඇතිවෙයි කසට පැහැ ඇති දළ සිවරු පරිබෝග කරන්න හුටත් මගේ සිවුරය කියා යගැන තන්හාවත් මෙබඳ සිවුරු පොරවන මම විශේෂ පුද්ගලයෙක් වෙමි යන මානය දිිට්ටි ආදියත් ඒ සිවර නිසා ඇතිවෙයි ප්‍රත්තිවේක්ෂා ඥානයෙන් චීවර පරිභෝගය කරන භික්‍ෂුවට හොඳ සිවුර නිසාත් ඇතිවන කෙලෙස් ඇති නොවෙයි හොදසිවුරු වර්ජනය කෙලෙස් නැතිකර ගැනීමේ උපාය නොවෙයි. ආහාරයත් බොහෝ කෙලෙස් බොහෝ පව් කරන්නකි ආහාර බලදන භාජනය නිසා කෙලෙසුන්ගෙන් ශුද්ධියක් නො ලැබයි පිගානක් අයත්කරගෙන ඉන්නාත නැත්තාට මාගේ පිගානය ලස්සනය හොඳ යනාදීෙන් පිගාන පිළිබඳ තන්හා වැතිවේ ප්‍රයක් අයත් කරගෙන ඉන්නා මාගේ පාත්‍රයේ හොඳ යනාදියෙන් පාත්‍රේගෙන තන්හාව ඇතිවෙයි. පිගානට වඩා පාත්‍රයේ වටිනා දෙයක් බැවින් ඒ ගැනත් ඇතිවන තෘෂ්ණාව පිගාන ගැන ඇතිවන තෘෂ්ණාවටද වඩා දැඩිවිය හැකිය. පාත්‍රයේ පරිභෝග කරන්නහුට අත්තුකංසනයත් වැඩියෙන් ඇැතිවිය හැකිය එවි පාත්‍රය නිසා අමුතු ශුද්ධියක් නොැබිය හැකි බව කියයුතුය. ආහාරය සම්බන්ධයෙන් හටගන්නා කෙලෙස් වලඳන භාජනය නිසා ඇති වන්නේ නොවෙයි. පාත්‍රයෙහි ආහාරගන්නා වූද, පත්කොලෙහි ආහාරගන්නා වූද, වලංකබලෙහි ආහාරගන්නා වූද, පිගානෙහි ආහාරගන්නා වූද, රන් රිදිී තැටිවල ආහාරය ගන්නා වූද සැමටම ආහාරය සම්බන්ධයෙන් හටගන්නා කෙලෙස් වෙනසක් නැතිව ඇතිවෙයි. ඒ කෙලෙස් නැතිකර ගැනීමට ඇත්තා වූ එකම උපාය භාජන වෙනස්කිරීම නොව ප්‍රක්තිවේක්ෂා ඥානයෙන් ආහාර වැලදීමය තතාගතයන් වහන්සේගේ උපදේසන්ුව ප්‍රත්තිවේක්ෂා ඥානයෙන් යුක්තව කෙබඳ බදුනක ආහාර වැලදුවද. ආහාරය නිසා හටගන්නා වූ තෘෂ්ණා මානාදී කලේෂෝ නූපදිති. භාජන වෙනස්කිරීමෙන් හෝ පනීත ආහාර වජනයෙන් හෝ ශුද්ධයක් සෙවීම අනුවන කමකි. රිවිරැස පුවත්පතේ ලිපිය, සර්පයා, ගින්න, රජ කුමරා සහ, සිල්වත් භික්‍ෂුව සමග සෙල්ලමට යන්න එපා. දැන් පැමිණ ඇත්තේ කිසිවකුට හිස නොනමන ටුණු පලන් මහා රජුන් විසින් පවා, සක්‍රාදී දෙවියන් විසින් පවා දොහොත් මුදුන්දී වදින උත්තමයන් වන භික්‍ෂූන් වහන්සේලාගේ හිසට පොළු පහර එල්ල කරන නපුරු කාලයකි. අප විසින් මේ ලියන්නට හිතුවේ භික්‍ෂූන් වහන්සේලා රැකගැනීමේ අදහසින්ම නොව බොහෝ අනිෂ්ට විපාක ගෙන දෙෙන භික්ෂූන් වහන්සේලාට පහරදීමේ මහා පාපය ගැන නොදැන මහා හපන්කමක්කේ සිතා භික්‍ෂූන් වහන්සේලාට පහරදිී ඒ පවින් මෙලවත් පිරිහි මරණින් මතු අපායට යන පුද්ගලයන්ට එහි තතු පහදාදී ඔවුන් බේරා ගැනීම පිණිසය. භික්‍ෂූහු වනාහි සතුරු මිතුරු මැදහත් හැම දෙනා කෙරෙහි වෙනසක් නැතිව. කරුණාව මෛත්‍රිය පවත්වන බනින්නහුට නොවනින පහර දෙන්නහොට පහර නොදන සතුරන්ට සතුරුකම් නොකරන පිළිගැනීම නොකරන පරමශාන්තියෙන් යුක්ත උත්තම පුද්ගලයෝය කරුණා පින්ඩයෝය, මෛත්‍රී පුඥයෝය මහජනයාගෙන් ගරුබුහුමන් ලබමින් ප්‍රනීත ආහාරපාන ලබමින්, පිරිසුදු වාසස්ථානවල හොඳ අසුන්වල වෙසමින් කයින් කිසි බරවැඩක් නොකොට සක් ැති වජීවත් වන්නා වූ භික්ෂූන් වහන්සේලා දක්නාකාලෙහි කිසි ධර්මයක් නොදත් උන්වහන්සේලාගේ ගුණ බිදක්වත් නොදත් ඇතැමුුන්ට. උන්වහන්සේලා ගැන මහත් ඉර්ෂියාව කැතිවෙයි. ඒ නිසා ඔවුහු මහ හපන්කමක් කරන ලීලාවෙන් පලිගන්න නොයෙන භික්‍ෂූන් වහන්සේලාට නොයෙක් අයිරුයින් අවමන් කරති බනිති භික්ෂූන් වහන්සේලා සතු වස්තුූන් සොරා ගනිති සග සතු දේපලවලට අලාභහානි කරති ඒ පෞකම් වඩ වඩා කරන ඇතැම් හු ඒවායේ විපාක වශයෙන් මහා විපත්තිවලට පැමිණ අසරණවී භික්ෂූන් වහන්සේලාගේ පිහිට සොයා පසුකලක විහාර ස්ථානවලටද පැමිණෙති. පිළිවන් කාලයේ භික්‍ෂූන් වහන්සේට සතුරුකම් කොට පැමිණියා වූ එබඳු පුද්ගලයන් පන්න නොදම ඔවුන්ටත් භික්‍ෂූහු පිහිටවෙති. ඒ භික්‍ෂූන් වහන්සේගේ කරුණා මහිමයයි. මෛත්‍රී කරුණා ආදී මහා ගුණස්කන්ධයක් ඇති බැවින් භික්‍ෂූන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා විසින් ගරුබොහුමන් කිරීමට සුදුසු උත්තම පුද්ගලයකි. උත්තම පුද්ගලයකු වන භික්‍ෂූන් වහන්සේට පහරදීමෙන් අවමන් කිරීමෙන් අලාභහානි කිරීමෙන් සිදුවන්නේ පරලොයහිදී පමණක් නොව, මෙලොවදීද නොෙක් අනිිෂ්ඨ විපාක ගෙන දෙන මහාපාපයකි. ஊරන් කොකුලන් එළුවන් ගවයන් මැරීමෙන් සිදුවන පාපයට වඩා අතිශන් බලවත් පාපයකි. මාපියන්ට පහළදීමෙන් සිදුවන පාපය වැනි බරපතල පාපයකි. සංගරත්නය වනාහි සීල සමාධි ප්‍රඥඥා, මෛත්‍රී කරුණාආදී, අනන්ත ගුණවලින් යුක්ත මහා පුද්ගල සමූහයකි. එදින පැවිදි වූ සාමනේර නමගේ පටන් සියුරු හැඳ පොරවාගත් තතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් පෙනීසිටින සෑම දෙනම සාමාන්‍යයෙන් තතාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයත්තයක්. ඒක බික්කු සමප්පීහි අගාරවේ කතේ ස අගාරවෝ කතෝ හෝතී යනුවෙන් දත්මෙන පරිදි සංගරත්නයට අයත් එක් භික්‍ෂුවකට වුවද අගෞරුව කිරීම, සංගරත්නයටම අගෞරව කිරීමකි. භික්ෂුවකට එක් සාමනයට නමකට වුවද පහරදීම, සංගරත්නයටම පහරදීමකි අපහස්ස කිරීම අලාභානි කිරීම, සංගරත්නයටම අපහස කිරීමකි අලාභහානි කිරීමකි රජුන් විසින් දෙවියන් විසින් පවා, ගරුවූහමන් කරන භික්‍ෂූන් වහන්සේ නමකට පහරදීම ආනන්තරිය අකුසල කර්මයන්ට පමණක් දෙවැනිවන මහාපාපකර්මයකි. ආනන්ත්‍රිය කර්මයය කියනුයේ පොළොවපුරා භික්ෂූන් වහන්සේලා වඩාහිදවා මහදන් දුන්නත් තතාගතයන් වහන්සේගේ සවුරු කුණ අල්ලාගෙන හිටියාත් බේරීමට නොහැකි මරණින්මතු ඒ කාන්තයෙන් අපායටයන්නට සිදුවන මහාපවකවම් පහකටය. එනම් මවමැරීම, පයාමැරීම, රහතුන් මැරීම, බුදු කෙනෙකුගේ දේහේ ලේ මතු කිරීම, සංගයා බේද කිරීම යන පස් පවය. මේවයින් සංගබේධ කර්මය පැවිද්දෙකුට මෙස ගහිියකුට කළ නොහෙන පාපකර්මයකි. භික්‍ෂූන් වහන්සේලාට පහරදීමේ කරදර කිරීමේ පාපය දෙවනජාතියේ විපාකදීම නියත කර්මයක් නොවවද ය කලායට බොහෝසයින් සිදුවන්නේ මරණින් මතු අපා හිපදීමටය. මැරණ පුද්ගලයාට දෙවනජාතියේ උපත බොහෝසන් සිදුවන්නේ මරණාසන්නේ සිහිවූ කර්මය අනුවය. ලෝකයා විසින් ගර්බුහුමන් කරන රජුන් විසින් දෙවියන් විසින් ගර්බුහුමන් කරන සඟරුවනට අයත් කෙනෙකුට පහරදීමත්, වෙනත් අපරාධයක් කිරීමත් බරපතල කරුණකි. ඒය කළ තැනැත්තාට අමතක නොවන මුලු ජීවිත කාලයම මතක තිබෙන කරුණක් වෙයි. එබැවින් කොතෙක් පින් කර ඇතත් ඔහුට මරණාසන්නේ ඒ පාපය සිහිවිය හැකිය එයින් කළ පින් යටපත් වී ඔහුට අපායි ඉක්්පදීමට සිදු වෙයි. අන්්‍යන්ට අපරාධ නොකරන කරුණා මෛත්‍රයෙන් වෙසන සත්පුරුෂයන් වන භික්‍ෂූන් වහන්සේලාට අපරාධ කරන්න උන්ට ඒ නිසා මෙල්වදීම සිදුවන විත්දහයක් තතාගතයන් වහන්සේ විසින්, වේදනං පරුසං ජානිං, ශරීරස්සච බේදනං යනාධියෙන් වදාරා ඇත්තේය. එ තුන්දුස් කිපීම වසවිස ශරිරගතවීම, ආහාරය අපත්්‍යවීම, වැටීම්, සැපීම් ආදියෙන්, ශරිර ඒ තැන්වල බොහෝකල් පවත්නා, සභර්වියට මරණයතෙක් පවත්නා ධරුණු වේදනා හට ගැනීම එක් විපතකි. දෙක බොහෝ කල් වෙහෙසී දුකින් සපයාගත් වස්තුව සොරුන් ගැනීම ගින්නට හසුවීම ආදයෙන් විනාශවීයාම එක් විපතකි තුන වැටීම්, ගැටීම් ආදෙන් අත්පාආදී කුඩා මහත් ශරීරාවයාවයන් සිදීයාම එක් විපතකි හතර කොරවීම්, කුදු ගැසීම්, අන්දවීම් බිහිරිවීම් පිළිකා අපස්මාර ඇදීම් දියවැඩියාව නපුරු වන කෘෂ්ට, ශේරෝග නපුරු උන යනාදිය ඇතිවීම එක්විපතකි ප තුुන්දුස්කිපීම් භූතකෝපාදයෙන් උමතුවීම් එක්විපතකි ඇ වස්ත පැහරගැනීම් ගමෙන් රටෙන් නිෙරපීම් තනතුරෙන් පහකිරීම් බධනාගාරගත කිරීම් ආදී වශයෙන් රජුන්ගෙන් දුක්කරදර ලැබීම එක්විපතකි හත තමා විසින් නොකල නොසිතූ අපරාධ කළේයයි කියා චෝදනා ලැබීම එක්විපතකි අට තමාට පිහිටවීමට සමත් හිතවත් නෑයන් පිරිහියාම නැතිවයාම එක්විපත නමය බොහෝ දුක්්ගෙන බොහෝ වෙහෙසී සපයාගෙන තිබූ වස්තුූන් දිරායාම සතුන් කෑම ආදීන් විනාශවීම එක්විපතකි දය වාසය කරන ගෙවල් වරින් වර ගිනිගැනීම එක් විපතකි. භික්‍ෂූන් වහන්සිලාට කරදර කිරීමේ පවින් උන්වහන්සේලා සතු වස්තු සගසතු වස්තු සොරකම් කිරීමේ පවින්. නපුරු රෝගවැලදී බොහෝ කල් දුක්වීද අකාලේ මියගියා වූද නොමලා වූ වාසය කළ නොහැකිවීම ගමහැර ගියා වූද හලවලින් තුවල් ලැබුවා වූද උමතු වූද සාර්පයන් දෂ්ට කරනු ලැබුහා වූද ටිකදනෙකුන් ගැන අපිදු දන්නෙමු විපතට පත්වූ ඒ අය නම් ඒ කාරණය දැන නොගන්නට ඇතැයි සිතමු. භූජං ගමං පවක්කංච කත්තියංච යසස්සිනං බික්කුංච සීල සම්පන්නං සම්ම දේව සමාචරේ සර්පයා සමගත් ගින්න සමගත් යසස් ඇති රජකුමරවා සමගත් සිිල්වත් භික්ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුය. සෙල්ලමට නොයා යුතුය යනු එහි අදහසයි. සිල්වත් භික්‍ෂුවය කියනුයේ බනින්නහොට නොබනින කෝලාහලයට එන්නවුන් හා කෝලාහලයට නොයාන පහර දෙන්න හොට පහර නොදෙන ඉවසන ස්වභාවය ඇති භික්‍ෂුවය එබඳු භික්ෂුවට අවමන් කිරීමෙන් වන විපත, සර්පයන්ගෙන් ගින්නෙන් රජකුමරුන්ගෙන් වන විපතට වඩා ඉතා මහත්්‍යය. එවැනි භික්ෂුවගගේ සීලතේජස ඉතා තිවුණුය ඉතා බලවත්්‍යය. ඒ භික්‍ෂූන් වහන්සේට අවමන් කරන තැනැත්තාගේ දරු මොනුපුරන්ට පවා ඒ අපලේ ඇතිවන බව තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. පරිස්සම්වෙත්වා, සඟරුවනට දේශපාලනය සුදුසු නැහැ. නො එෙක්විට භික්‍ෂූන්ට නොයෙක් කරදර විඳන්නට නින්දා ලබන්නට ගුටි පැට කන්නට සිදුවන්නේ දේශපාලනයට ෑමැණි. දේශපාලනය භික්ෂූන් වහන්සේලාට සුදුසු වැඩක් නොවෙයි. බොරු මේනම් භික්ෂූන්ට දේශපාලන වැඩවලට යදීම නීතියෙන්ම තහනමිය. ගිහිගේ හැර පැවිදිව එන්නේ එක් පවුලක් පාලනය කිරීමත් නිවන් දැකීමට බාධාවක් නිසාය පැවිද්ද ලබාගන්නේද සබ්බ දුක්හ නිස්්සරණ නිබ්බාන සච්චි කරනත්තාය යනාදී වැකියෙන් සියලු දුකින් මිඳුණු නිවන් පසක් කර ගැනීම සඳහා මා පැවිදි කරන්නටය කියා මහතෙර නමකගෙන් ඉල්ලීමනි එසේ පැවිද්ධ ලබාගත් තැනැත්තා ඒ අමතකකොට රටමපාලනය කරන්නට සූදානම්වීම බොහෝ දුරට නොමගයාමකි ඒ අනුවනැතියන්ගේ සිනහාවට කරුණකි බොහෝ දෙනා දේශපාලන වැලට බසින්නේ ඒ වේලාවේදී තමන් වැඩකරන තැනැත්තාගෙන් යම් කිසිවක් ලබාගැනීමේ හා ඔහුට ඒ පක්ෂයට ජය අත්වහොත් අනාගතයේදී යම් කිසිවක් ලබාගැනීමේ ආසාවෙනි ලෝභ චේතනාවෙන් කරනය අකුසල පක්ෂයට අයත්ය භික්‍ෂූන්ට එය නොගරපෙන ක්‍රියාවකි වීම් වලට ගොස් විරුද්ධ පක්ෂය අයගේ ඇති ගුණ අවලංගු කිරීමත් මහත් ගුණ සුළුකොට දැක්වීමත් බනපොත්වල මක්හ යන නාමයෙන් දැක්වෙන පෞුකාමිය නොෙක් අගුණ කියා නැති අගුණ ඇතිකොට කියා දෙන පුද්ගලයකොට හෝ පක්ෂයකට පහර ගැසීමත් වික්ෂූන්ට නොගැලපෙන පව්කමකි දගලයකුට හෝ පක්ෂකට වාසි ලබා දීම සඳහා ජනයා බේද කිරීමත් භික්ෂෝන්ට කොහෙත්ම නොගලපෙන පාප ක්‍රියාවගේ. බොරු සැබෑ මිශ්්‍ර කර තමන්ගේ වාසියට කතාකිරීමත් භික්‍ෂුවට නොගලපෙන හීන ක්‍රියාවකි. එක් පක්ෂයකට වැඩකරන භික්‍ෂුව කෙවදු කෙනෙකුවත් එය විරුද්ධ භක්ෂය අයට ඉතා අප්‍රියය. ඔවුහු ඒ භික්ෂුවගේ නම පවා හරියට කියන්නට සුදුසු පරිදි හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ යන වචනයොදා කතාකිරීමට නොකැමැති වෙති. ගිහියන් ගැන කතා කරන්නාක් මෙන් භික්ෂුවගේ නම පමණක් කියා කතා කරති. සමහරු නමවත්හරියට නොකයා විකෘති කොට කතා කරති. සමහරු විසුළු නම් යොදාගෙන කතා කරති. ඌ අරු මූ ඕක මේක යනාදී ඉතා පහත් වචිනවලින්ද භික්ෂුව ගැන කතා කරති. ඒවායින් දේශපාලක භික්‍ෂූන් නිසා බොහෝදුරට සංග ගෞරොවේද පිරිහෙයි. දේශපාලති යන භික්‍ෂූන්ට ඒ වෙලාවට එයින් සුළසුළු ලාභ ලැබන්නට බැරි නැත. එහෙත් එන් බුදුසුනටත් ගිහි සමාජයටටත් ඉමහත් තානියක් මොන බව කිය යුතුය ික්ෂ ෞරවේ නැතිවයාම භික්ෂුවගේ තත්ත්වය පහලයාම බුදුසසුනට වන හානිියයි. භික්‍ෂූන් වහන්සේලාට ගෞරවකොට අවමන් කොට ඒ පවෙන් අපාගතවීමට සිදුවීම බෞද්ධ ගිහි ජනයාට වන මහා හානියය. එබැවින් දේශපාලනය වැලකී සිටින ලෙස සියලුම භික්‍ෂූන් වහන්සේලාගෙන් ඉල්ලමු.